ශිෂ්ටිය කැඩෙන්න අවසර අපි පෙර භවයක ඉඳලා තියෙන එක ආවා ඒක එහෙමම තාම ඒක එහෙම ඔලිය වැඩ කරනවා ඒක කරත් අපි හිතනවා ඊළඟ භවයකට තව එනවා කියලා ඒක එන්නේ මේක දැන් අපි මේ සැප දුක කියන එක අපිට එනකොට ඒක මේ සමහර ලාට අපිට විතරක් එනවා දැන් ඒ මේ මේක මේ වෙලාවේ ආවේ කියන එක එහෙම එනකොට තමයි ඔය ෆීලින්ග් එක එන්නේ අපි මේ කලින් කරපු එකක් හින්ද වෙන්නේ මේක මෙහෙම කියන ඒ ඇඟිලි වෙනවා ඔව් මට ඒක මේ ගලව ගන්න ප්‍රවස්තකම නිකන් කොච්චර දැන් හරි කලින් එහෙම නෑ කියලා හරි පස්සේ ආපහු තියෙන්නේ නෑ කියලා ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකො ඒක පැත්තකින් තියලා දැන් මේ මොහොත බලන්නකො හරිද මේ මොහොත බලන්නකො කලින් ඒ කියන්නේ අපි කලින් අත්දැවේක හිටියද නැද්ද කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න ඊළඟට අනාගත අත්බැවේකට යනවද නැද්ද මම මේ සම්මුතිය විදිහට කියන්නේ සම්මුතිය විදිහට අනාගත අත්බැවේකට යනවද නැද්ද කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න අතීතයේ අත්බැවේක හිටියද නැද්ද කියන එක පොඩ්ඩක් පැත්තක තියන සම්මුතිය විදිහට හරිද එතකොට ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ දැන්ට ඒක දැන් පැත්තකින් තියලා දැන් වා කියනවා ආපු සැප වේදනාව සහ දුක් වේදනාව එතකොට මේ මොකක් හරි කරපු එකක් හින්දා ඇති වුණා වගේ එකක් නේ එන්නේ ඔව් එතකොට දැන් අපි බලමු දැන් ඔය සැප වේදනාව දුක් වේදනාව කියලා ගන්න තැන පොඩ්ඩක් බලන්නකෝ අපි නිකන් සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි එතකොට මේ සැප වේදනාව දුක් වේදනාව කියලා දැනෙන තැන කොහොමද එන්නේ අපි එතන පොඩ්ඩක් පරිස්සමින් බලමුකෝ දැන් අපි දැන් අර මම එදත් විස්තර කරා මේ සැප වේදනාව හරි දුක් වේදනා හරි චේතනාව මත පිහිටනවා කියන එක තේරෙනවද? ඔව්. චේතනාව සහ දෘෂ්ටිය මත පිහිටනවා කියන එක. සැප වේදනාව හරි දුක් වේදනා හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මෙහෙම මම දැන් මේ මේක ටික පල්හැට ඇවිල්ලා මම මේ උපමා දෙන්නේ. අපි හිතමු මේ මේ අපි හිතමු දැන් මෙන්න මෙහෙම උපමාවක් ගමුකෝ තමාරා රේදා මම ඉස්සර කරේ අර අපිට නිකම්ම අපි හිතමු දැන් අපිට නිකම්ම තියෙන දෙයක් කින් අපිට නිකම්ම ලැබෙන දෙකින් අපිට සැප වේදනාවක් ලැබෙනවද ඉබේම වගේ ලැබෙන දෙයක් ඒ කියන්නේ අපිට නිකන් ඉබේම වගේ ලැබෙන දෙයකින් සැප වේදනාවක් ලැබෙනවා. එතකොට ටිකක් මහන්සි වෙනකොට නේද ඒක මේ අපි ඒකට වෙහෙසෙනකොට නේද ඒක සැප වේදනාවක් වෙන්නේ. ඔව් දුක් වේදනාවත් අපි මෙහෙම ගනිමුකෝ දැන් උදාහරණයක් විදිහට අපිට තියෙන ලොකුම ලෙඩේ මොකක්ද? අපි මේ පැත්තෙම ගමුකෝ ලොකුම ලෙඩේ මොකක්ද? ඊට වඩා ඒව තියෙනවා නිකන් පොඩ්ඩක් බලන්න මම මේ දැන් මේ මුගම් මේ සම්මුතියට ආවිල්ලා මම මේ ටික කතා කරන්නේ සම්මුතියෙන් අපි ඔක විඳගෙන යන්න එපා යමක් ඉදේ විඳින්න හොයන හැම වෙලේම සම්පක් හරි මොකක් හරි මොකක් හරි කරන්නේ ගියාම අපිට ඕන ඉදිරිය වෙන්නේ නැහැ නිකන් නිකන් ඕම බලාගෙන යමුකෝ දැන් අපි හිතන්නේ මේ දැන් කයට මේ වැරදෙන රෝග තමයි ලොකුම රෝගේ කියලා. දැන් අපි මේ කය තියෙනවා කියලා තනින් එතනින් පටන් අරගෙන අපි එමුකෝ. දැන් අපිට ඒ රෝගේ ගත්තාන් පස්සේ මේ කය ගත්තොත් දැන් ඔබට දැන් හැම පෑ 6කට සැරයක් වගේ බඩගින්න එනවද? වතුර පිපාස එනවද නැද්ද? එතකොට ඒකට බෙහෙත් කරන්න ඕනේද නැද්ද? අවශ්‍යයි. එතකොට කවුරුවක් ගන්නවද ඔක ලෙඩක් කියලා? නෑ, ලෙඩක් කියලා නෑ මේක. කවුරුවක් ගන්නවද ඒක ලෙඩක්? ඇයි? ඒක සාමාන්‍යකරණයේ බවට පත් වෙලා නේද සාමාන්‍යකරණ බවට පත් වෙලා ඉතින් අපි හිතමු දැන් අපි මුළු ජනගහණයම මම උපමාවකින් කියන්නේ මුළු ජනගහණයම පිළිකා වලින් පීඩා වේදිනවා කියලා හිතමුකෝ එතකොට තවදුරටත් පිළිකාව ලෙඩක් විදිහට පිළිගන්නවා ඒක සාමාන්‍යයක් සාමාන්‍ය පිළිගන්නේ නැහැ නේද එහෙනම් පිළිගන්නේ හරි එතකොට දැන් මම දැන් ওই කියන ලෙඩේ ඌට වඩා එහා ගිය එකක් එතකොට දැන් ඔතනින් අපි ගත්තට පස්සේ අපිට පේනවා නේද මේ හැම වෙලාවෙම මේ සැප වේදනා හරි දුක් වේදනා හරි හරිම සාපේක්ෂයි කියලා.
දෘෂ්ටියට අනුකූලයි කියේ. එකෙන් දැන් අපි ප්‍රසූත වේදනාව තියෙන අම්මගෙනේ. ත ඒ වේදනාව එයා දරන්න කැමතිද අකමැ? දරන්න කැමති අර පොඩි වින්දනය يعني පොඩි එකන ඉහුණාට පස්සේ තියෙන ආශාදෙ වෙනුවෙන් එයා ඒක ඉවසගෙන ඉන්නවා. ඔව් එතකොට ඉතින් එයා ඒකට කැමැත්තක් තියෙනවා නේද? නැහැ අකමැති තියෙනවා වගේ නේද? එයාට ඒක අකමැත්තක් තිබුණා නම් එයා ඒක අරක මේක එයාල ළමෙක් අරගෙන හදා ගන්නවා පිටි. මම අර ඉදා උපමාවකින් විස්තර කරේ. ඒ කියන්නේ දැන් අපි මේ ඔප්ෂන් දෙකක් දෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි මේ එයා දැන් ළමයා කුසේ තියාගෙන හදලා කවලා පොලා ওই ටික ඔක්කොම කරලා අවුරුදු 25ක් විතර මහන්සි වෙලා ආවක හදනවා. දෙවෙනි ඔප්ෂන් එක තමයි එයාට එහෙම කිසිම මහන්සියක් නැහැ අවුරුදු 25ක් විතර වෙන තරුණ කෙනෙක් එකපාරම දෙනවා ළමයා විදිහට ඉඳන් බාර ගන්න කියලා. දැන් මොකද කරන්නේ? අර පිළිලා ගන්න එක තමයි එයාට ආශාවදේ. මොකද ගන්න? මොන මොන පැත්තද තෝරගන්නේ? ඔව් එතකොට දැන් බලන්නකෝ එතන දැන් තමන්ගේ වෙන විදියත් උතන හොඳට පේනවා. තමන්ගේ වෙන විදියත් හොඳට බලන්න තමන්ගේ වෙන විදියත්. දැන් අවුරුදු 25ක විතර තරුණ ළමෙක් ඉන්නවා. ඒ ළමයාගේ ආ හදන්න දෙයක්වත් නැහැ, මුකුත් නැහැ, ඉගෙන ගන්නත් තියෙන ඔක්කොම තියෙනවා. දැන් එයාව දෙනවා බාර ගන්න කියලා, ඔයාගේ ළමයා විදියට බාර ගන්න කියලා. පළවෙනි අවස්ථාව. හරි. කෙලින්ම ආයේ මුකුත් නැහැ ළමයා, ඔක්කොම ආයි නැහැ, හොඳටම හදලා තියෙන ළමයා. හරිද? ඒක ළමයා හොඳටම හදලා තියෙනවා. එතකොට එයාව බාර දෙනවා ළමයා විදියට බාර ගන්න කියලා. දෙවෙනි එක අර මව කුසේ තියාගෙන මාස 9ක් ඉඳලා ඊට පස්සේ කවලා පොලා ලෙඩවලට ප්‍රතිකාර කරලා උගන්නලා අර මහන්සි වෙලා දඟලලා ගන්න එක. හරිද? එතකොට අවුරුදු 25 තිස්සේ දුක් ඉඳලා දැන් කැම්පස් උත් යවලා ඔක්කොම කරලා සල්ලි හම්බ කරලා කවලා පොලා ඔක්කොම. එතකොට දැන් ඕකේ මොකද්ද තෝරගන්නේ? ඕනෑනේ ලේසියට තෝරගන්න අමාරුවක් නෙමෙයි නේද බාර ගන්න බෑ. ඉතින් අපි කියන්නේ ලේසියක තෝරගන්නවා කියලා. හරිද? ඇත්තටම ලේසියක තෝරගන්නවා. අර අවුරුදු 25 විතර ළමයා කෙලින්ම ළමයා විදියට බාර ගන්න කිව්ව බාර ගන්නවා. දරුවෝ විදියට බාර ගන්න දැන් මේක ඔබේ දරුවා කියලා බාර ගන්න කියනවා. සමහරක් වෙලාවට දරුවෙක් කියලා ලැබෙන්නේ. දරුවෙක් විසින් අත්දැකීම් ලැබපු දෙමව්පියෙක් නම් සමහර විට දැන් අපි දැන් බලමුකෝ අපි තුන් මේ මේ ඉස්සෙල්ලාම ළමෙක් හදන්න යනවා. ආ එහෙමදී අනිත් පැත්ත හැරෙන්නේ. ළමෙක් ගැන ඉතින් අත්දැකීම් තියෙන කෙනෙකු එතකොට අරයා තමන්ගේ ළමයා කරගන්නවා. අර වගේ ඊට පස්සේ ආදරේ කරන ඒවා ඊව කරනවා. ඒව නෑ ලැබෙන්නේ නැති නිසා බාර ගන්න. ඔව් එතකොට ආදරේ හරි මේ දැන් එතකොට දැන් අපිට දැන් ඒ දැන් එතකොට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා එහෙම. බෑ ළමයි තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. දැන් මෙන්න මෙතනින් ඔක අල්ල ගන්න. ළමයි තුන් දෙනෙක් ඉන්නවා. හරිද? එක්කෙනින් මේ තමන්ගේ නෝන් ළමයි. තමන්ගෙන ඕන ළමේ. හරිද? එතකොට එයාට හදන්න කිසිම දුකකුත් ඉඳලා නැහැ අපි අන්තු මාත්‍රිකවත් එයා අපි කියන්නේ අපි සම්බන්ධ වෙලා නැහැ ළමේ හදන්න. එතකොට එයාගේ එයා ළම වයස අවුරුදු 25යි. තව ළමෙක් ඉන්නවා අපි හිතමු එයාගේම අක්කාගේ පුතා හරි එහෙම නැත්නම් වෙන කවුරු හරි එයාගේ නෑදෑ කෙනෙක් හරි යාළුවෙක් හරි පොඩි කාලේ අම්මයි තාත්තයි වෙන් වෙලා හරි අම්මයි තාත්තයි නැති වෙච්ච හින්දා එයාට හදාගන්න සිද්ධ වෙලා තියෙනවා. හරි එයාගේ ළමෙක් ඉන්නේ. තුන්වෙනි ළමයා ඇත්තටම යාගේ කුසෙන්ම ඉපදිලා හිටපු ළමයා. හරිද? දැන් ওই ළමයි තුන්දෙනා ඉන්නවා. හරිද? දැන් ওই ළමයි තුන්දෙනා ඉන්නකොට කොයි පැත්තද වැඩියෙන් ඇදෙන්නේ? තමන්ගේ ළමයි පැත්තට ඇදෙනවා. එතකොට නෑ අර එතකොට තමන්ගේ කම කොයි පැත්තටද වැඩි වෙලා? තමන්ගේ ළමයා කිව්වට තමන්ගේ කම කොයි පැත්තටද වැඩි වෙලා? තමන්ගේ පැත්තට යොමු වෙලා. තමන්ගේ කම වැඩිපුර වෙලා තියෙන්නේ වැඩිපුර දුක් විඳපු පැත්තටද අඩුවෙන් දුක් විඳපු පැත්තටද? වැඩිපුර දුක් විඳපු. හා? වැඩිපුර දුක් විඳපු. පැහැදිලි මම මේ කියන්නේ. එතකොට තමන්ගේ කම වැඩිපුරම මේ වෙලා තියෙන්නේ අර වැඩිම දුක් විඳපු තැනටනේ. හොඳට තේරෙනවනේ. දැන් මම මේ උපමාවකින් කියන්නේ උපමාවකින් තෝරගෙන ඉන්න එපැයි අපි. එතකොට වැඩිපුරම අපි මම කරගෙන ඉන්නේ මගේ කරගෙන ඉන්නේ කොයි තැනද? වැඩිපුරම දුක් විඳපු තැනනේ.
පැහැදිලි අඩුවෙන් දුක් විඳපු තැන නෙමෙයිනේ ඒ කියන්නේ දැන් අපි අර එක ළමෙක් ඉන්නවා ඒ ළමයාට ඒ ළමයා හදන්න අපි අංශු මාත්‍රයකවත් සම්බන්ධ වෙලා නැහැ කියන්නේ ඒ ළමයා වෙනින් අංශු මාත්‍රයකවත් දුකක් විඳලා නැහැ අපි හරිද එතකොට එයා මම වෙන්නෙත් නැහැ මගේ වෙන්නෙත් නැහැ නේද ඒ කියන්නේ මම කියන්නේ මම කියන්නේ මම කියන මගේ කියන හැඟීමේ අඩු වෙලානේ තියෙන අඩු වෙන්නේ දැනින්නේ මම ඒ වෙනින් වේස මහන්සිලා නැහැ ඔව් වේස මහන්සිලා නැහැ වැඩිපුර තියෙන්නේ එතකොට මගේ කියන හැඟීම කොතනද තියෙන්නේ අර මම වේස මහන්සිලා හදාගත්තු දරුවන්ගේ පැත්ත තමයි හිත ඔව් නේද ඒක හොඳට බලන්න එතන තේනවද මම මේ කියන එක ඔතන එහෙම බලාගෙන ඉන්නකො පොඩ්ඩ එතකොට වැඩිපුරම එතකොට කොයි පැත්තෙන්ද මේ වෙලා මට මම වාගේ අදීගෙන තමයි යන්නේ කොටත් ඒක බලන්න. ඔව් එතකොට අතන අර දුක් වේදනාව විඳපු තැනනේ. තාම මම වාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඒක හිමීට ඉන්න. ඔය වටයක් ගහගෙන. හරිද? එතකොට දැන් එතකොට වැඩිපුර මගේ වෙලා තියෙන්නේ මොකද්ද? වැඩිපුර දුක් විඳපු තැනටනේ. තේරුණාද? මම දුක් විඳපු තැන තමයි මම අගේ දීලා තියෙන්නේ. හරි දැන් මම මේ මහිම එකක් අහන්නකෝ මේ මහත්තයාට. මහත්තයාට වැඩිපුර දුක හැම්බෙලා තියෙන්නේ මේ මහත්තයාගේ කයෙහි ඉඳන්ද මහත්තයාගේ කයෙහි ඉඳන්ද? මගේ කයෙහි ඉඳන් මට දුක්. ඒක මගේ වෙලා තියෙන්නේ එතකොට මොකක්ද? සනසෙ ඒක මගේ වෙලා තියෙන්නේ කය මම අල්ලගෙන වැඩි වාසා ගන්න දැන් ඒක එතකොට කය මගේ උනේ කොහොමද දැන් මේකට අපි කියන්නේ නෑනේ මගේ කය කියලා මේකටනේ මගේ කය කියන්නේ දැන් මේ මහත්යගේ ඇඟට කියන්නේ නෑනේ මහත්යගේ කිසිම දාක මේ මගේ කය කියලා මම සානිත් කෙනෙක්ගේ සාපේක්ෂව කරද්දරට ඔව් ඒක මහත්ය කයට කියනවනේ මගේ කය කියලා කොහොමද ඔක මගේ කය අනුන් හරහත් මම මේක සාපේක්ෂව බලලා මම මේක වින්දනේ මමත් ඒ තුලින් ඔව් එතකොට වැඩිපුර දුක හම්බෙලා තියෙන මොන මොකක් කරාද කය හරහා මේ කය හරහානේ ඔව් අපි දැන් මේ මම මේ සම්මුතිය කාරණා ටිකක් කියන්නේ අපි ඔක ලියාගෙන ඔක යන්න ඕනේ හරිද එතකොට දැන් මේ කය හරහා දුක හම්බෙලා නැහැ නෑ දැන් අපි තමයි අර දරුවගේ මේ තේ සිද්ධිය ගන්නකො එතකොට වැඩිපුර මගේ කරගෙන ඉන්නේ මම විඳින දුක දරුවගේ කයද මගේ කයද මම විඳින මගේ කය තමයි ඒක මගේ වෙලා තියෙන වැඩිපුර පැහැදිලි මම මේ කියන්න හදන එක පැහැදිලි එතකොට මගේ වෙන්නෙම වේදනාවක් කරා නේද මගේ වෙන්නෙම වේදනාවක් කරා නේද එතකොට මගේ වෙන්නෙම වේදනාවක් කරානේ එතකොට මගේ වෙන්නේ වේදනාවක් කරා එතකොට මෙතන අපි මෙහෙම බලාගෙන යනකොට අපිට පේනව නේද අර දුක් වේදනාව වැඩි තරමට මගේ වෙන කම් ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා කියන්නේ දුක් වේදනාව වැඩි කමට මගේ වෙන ගතිය පොඩ්ඩක් වැඩි වෙනවනේ කියලා නේද අර ළමයිගේ උදාහරණෙන් ඒක හොඳට පැහැදිලි හොඳටම පැහැදිලි වෙනවනේ ඊට පස්සේ දැන් අපි කයට දැම්මොත් ඕක එහෙමයි හරි හරි දැන් ඕක අපි ඔතනින් ඔහම බලාගෙන ලියාගෙන යනකොට ඔන්න අපි ඔතනින් තෝරගෙන එමු මෙන්න මෙහෙම හරිද දැන් මෙහෙම කියන්න පුළුවන් ද හොඳට බලන්න දැන් අපි මෙහෙම ගනිමුකෝ දැන් මේ මම සහ මගේ කියන තැන හොඳට බලමු දැන් මගේ කියන තැන සහ මම කියන තැන මේ ගොඩ නැගෙන විදිය හරි දැන් අපි හිතමු වාහනේ මගේ වෙලා තියෙනවා. මම දුක් මාංශෙන් ගත්ත නිසා. මම දැලි විරකට. ඔව්. මගේ වෙනවා. ඔව්. එතකොට දැන් අපි හිතමු අපි ගමනක් යන්න තියෙනවා කියලා. ගමනක් යනකොට මගේ වාහනේක ගමනක් යනවා. සහ අපි හිතමු අපි වෙන කෙනෙක්ගේ ටැක්සියක් විදියට දාගෙන යනවා. අරක ඉතින් කිසිම වෙහෙසකුත් නැහැනේ ඇත්තම කතාව ටැක්සියක් දාගෙන ගියාම කිසිම වෙහෙසකුත් නැහැනේ අර ටෙලිෆෝන් කෝල් එකක් හරියෙ නැත්තම් අර ඇප් එකකින් දැම්මා මම ගියා ඉතින් ගමන ගියා ආවා ඊට පස්සේ ඒක මේ පෙට්‍රල් ගහන්නත් නැහැ ඒක හොදන්නත් නැහැ සර්විස් කරන්නත් නැහැ මුකුත් නැහැ කිසිම දෙයක් නැහැනේ හැබැයි ඒක මගේ වෙනවා දැන් ඒ වාහනේ ගිහිල්ලා ආවා කියලා මගේ කරගන්නවා මම මේ මූලික මට්ටම මේ ඉන්නේ මගේ වෙනවද නෑ ඒක මට කිච්චර බැඳීමක් නෑ අර ඒක තර මගේම කියන ගතිය නෑ ඔව් ඒකේ නිකන් වාහනේ යනකොට නිකන් අර මාන්නයක් වගේ එනවා ඒක තියෙනවා එහෙම ඉන්නේ සමහරට හොඳම වාහනයක් එන්නේ ටැක්සියක් දැම්මම සමහර විට ඔය එහෙම වෙන්න පුළුවන් ඒක පාන්නේ යනවා පොඩ්ඩක් එන්න පුළුවන් හැබැයි දැන් වැඩිපුර එන්නේ
එතකොට ඒක ඇයි එතකොට ඒක වැඩිපුර එතන තියෙන්නේ මොකක් මතද මම මහන්සි වෙලා ගත්ත නිසා මම එතකොට ඒක මම උනේම මොකක් හින්දාද දැන් ඔකේ දෙපැත්තක් තියෙනවනේ දැන් අපි කියනවා මම මහන්සි වෙලා මගේ උනේ හින්දා තමයි දුක වැඩි මම මහන්සි වෙලා ඒක අනිත් පැත්තෙන් මේ මම මගේ ගත්ත නිසා මම මගේ වෙච්ච හැදිච්ච විදිය බලන්න පොඩ්ඩක් දැන් මං දැන් ඔබට තේරෙනවා මෙන්න මෙන්න මේ කතාව. හරිද? ඔබට තේරෙනවා මම මගේ කරගත්තු හින්දා ඒක දුක ගොඩ නැගෙන විදිය තේරෙනවා. හරිද? මම අහන්නේ ඒ පැත්ත බලන්න එපා කියලා. හරිද? ඒ පැත්තත් අපි දැනගෙන ඉන්න ඕනේ. මම මගේ උනේ කොහොමද කියලා පොඩ්ඩක්. දැන් ඔබ ඒක බලලා තිනවා ජීවිතේ එකපාරක් කරලා. දෙයක් මම මගේ වුණේ කොහොමද? ඔය අර පැත්ත අපිට තේරෙනවා මේ මම කරගත්තු හින්දා මගේ කරගත්ත මෙහෙම වෙනවා. එතකොට දැන් මේ පැත්තට බලන්න මම දෙයක් මම මගේ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක්. අපි අපේ සිතුවිල්ලක් නිසා එහෙම හැටි කරගත්ත සිතුවිල්ලක් නිසා ඒ නෑ ඒ සිතුවිල්ල කොහොමද ගොඩ නැගෙන්නේ මම මගේ කියන සිතුවිල්ල? දැන් දෙයකට මම මගේ කියන සිතුවිල්ල කොහොමද ගොඩ නැගෙන්නේ? ඒක අපේ තියෙන ලෝභ දේශ මොහ තුන නිසා ඇති වෙන දෙයක්. නෑ ඒ ඔය 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 සාක්ෂිනික උත්තර නැතුව ඒක ගොඩ නැගෙන විදිය පොඩ්ඩක් බලලා කියන්න. මම ඉස්සලා ඕලාරික මට උදාහරණයක් අර මම ඒ දැන් අර වාහනේ ගේ මේ ළමයා ඒ වගේ තැන් වලින් ඔක පටන් අරගෙන. ඒක පහසුවෙන් ගත්ත නිසා නැත්නම් ඒක මම මහන්සියලා ලබා ගත්ත නිසා. එතකොට මේ මම මගේ කියන හැඟීම අපි දැන් මූලික වශයෙන් ඔය භෞතිකයටම දාලා කතා කරමුකෝ. එතකොට මූලික වශයෙන් වැඩිපුර මම මගේ කියන ගතිය දෙයකට දෙයක් එක්ක ආරෝපණය වෙන්නේ කොහොමද? ඒක ගොඩ නැගින්නේ කොහොමද? නැහැ එහෙම දැන් අපිට හදාගත්තු නිසා කියන ඔය අසම්පූර්ණ උත්තරනේ. කොහොමද දැන් මම මගේ කියන හැඟීම ඒක ගොඩ නැගෙන්නේ? ඒක මගේ කයට පහසුවක්. ඒ කියන්නේ මට මම කියන පුද්ගලයාට පහසුවක්. ඔ දැන් එතකොටත් ඒතර පොඩ අසම්පූර්ණ. ඒතන කයත් මම මගේ කරන් ඉන්නේ කොහොමද එතකොට? ඔව්. දැන් හඳුනා ගැනීම. ඔව් ඒක දැන් අපි දැන් මේ කයට මම හරි මගේ හරි කියලා කියනවා අපි. වෙන කෙනෙක්ගේ කයට කියන්නේ නැතුව ළමයාගේ කයට කියන්නේ නැහැ මම කියලාත් මගේ කියලා. හරිද? එතකොට මේ කයට මම වගේ කියනවා. එතකොට මම මගේ කියන මම කියන්නේ හරි. දැන් ඒක ගොඩ ඒක ආවට පස්සේ දැන් ඔබ හැම වෙලාවම බලන්නේ ඒක ආවට පස්සේ. ඒක ආවට පස්සේ ප්‍රශ්න ටික විසඳන්නනේ. මම කියන්නේ ඒක ආවට පස්සේ ප්‍රශ්න ටික හරි කමන්නේ ඒවත් විසඳින් දෙන්න ඕනි. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඇත්තකට තියලා දැන් මේ කයට කොහොමද මම කියලා මගේ කියලා කොහොමද හදාගත්තේ? එහෙම නැත්නම් වාහනේට මම කියන මගේ කියන හැඟීම කොහොමද ආවේ? ගෙදරට මම කියන මගේ කියන හැඟීම කොහොමද ආවේ? හරිද? ළමයට කොහොමද මම කියන මගේ කියන හැඟීම ආවේ? අනිත් ඒ අනිත් පැත්තට ඒක පටන් ගත්ත දිහා දැන් ඔක දෙපැත්තක් තියෙනවා කියලා පේනව නේද? මට සැපක් තියෙනවා මගේ වෙන්න. ඔව් දැන් මේ ඉස්සර දැන් ඔක මම මගේ කියන හැඟීම ගොඩ නැගිලා ඉවරයි. ඊට පස්සේ ගොඩ නැගුණට පස්සේ වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි දෙකක් තියෙනවා කියලා තේරෙනවා මම මගේ කියන හැඟීම ගොඩ නැගිලා ඉවරයි ඊට පස්සේ ඒකට මේ ඒකට හදාගත්තට පස්සේ මේ කරන ප්‍රශ්න වලට විසඳුම් දෙන එකක් කියලා එකක් තියෙනවානේ මම කියන්නේ ඒ ටික ඔබට තේරෙනවා මම ආයේ අමුතුවෙන් ওই කතා කරන්න ඒ ගැන නෙමෙයි කියන්නේ මම අහන්නේ කොහොමද දෙයක් මම වෙන්නේත් මගේ වෙන්නේ අපි මේක විහිං ඒ කියන්නේ අපි දැන් මේ විතර මේ අහපු ප්‍රශ්නේ ඕකනේ දැන් මේ ඉපදිච්ච මමෙක් ඉන්නවා වගේ එකක් වෙනවනේ කලින් එතකොට කලින් අධ්‍යයකත් එයා හිටියා දැනුත් ඉන්නවා අනාගතයටත් යනවා වගේ එකක් නේ දැනින්නේ ඒක වෙන්න කලින් අපි මේ දැන් ටික බලන්න පොඩ්ඩක් මේ දැන් ඕක පොඩ්ඩක් බලලා කියන්න මට මේ දැන් මේ මොහොත දැන්ට ඔබට තේරෙන තැනින් ඕක බලලා කියන්නේ කොහොමද දෙයක් මම උනේ මගේ උනේ කියන හැඟීම ගොඩ නැගුණේ කොහොමද දෙයකට ඒක අමරේ අපි පොඩි කාලේ නම් අපේ ඔළුවට දානවානේ මේ දැන් පොඩි අපි දැන් නැහැ කිසි දෙයක් දෙනකොට
පස්සේ මේක මම බබාගේ අත බබාගේ මුගේ මුලින්ම අපි කවනෝනේ අපිට ඒක. හ්ම්. අපි හිතනද මගේ මගේ කියලා අපි කියන පටන් ගන්නවා නේ. හ්ම්. ඇත්ත ඉතින් අපි දැන් අපි එතකොට දැන් අපි දැන් එක එක තැනක් ඔතන ආවා ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් කියනවා මේක. අර ඒක අපි හිතමු අසත්පුරුෂ සේවනය කියලා නමක් දාගන්න පුළුවන්. හරි. එතකොට අසත්පුරුෂ සේවනය ඔස්සේ අපිට අර අර දැන් මේ මහත්යෙක් විදිහට පොඩි කාලෙම මේ තමයි බබාගේ අත මේ තමයි බබාගේ මුණ මේ බබාගේ නහය කියලා අන්න එහෙම ආවා කියලා. තව නෑ අපි දැන් උගා ඕලාරිකම ඒව පටන් ගමු. දැන් ගේ මම මගේ උනේ කොහොමද, වාහනේ මම මගේ උනේ කොහොමද, කය මම මගේ උනේ කොහොමද, දරුවා මගේ උනේ කොහොමද, ඒවට වේශ මහන්සි වුණ නිසා ඒක කොහොමද ඒක ගොඩ නැගේ ඒ වෙනින් කැප වෙච්ච මගේ නොකිව්වනම් එතන පොඩ්ඩක් මෙහෙම අඤ්ඤමඤ්ඤ පත්‍යයකුත් තියෙනවා එක. දෙපැත්තකුත් තියෙනවා. මම මගේ කරගත්තු හින්දා අපි මහන්සිත් වෙලා තියෙනවා. මහා ඒ වෙච්ච මහන්සිය හින්දා වෙච්ච වේදනාව හින්දාත් ආයි මම මගේ වෙලා තියෙනවා. මම ඒ වෙනින් වේශ මහන්සි වුණානේ. එතන ඒක එක පැත්තක්. ඒක ලබාගෙන මම සැනසීමක් ලැබුවා. ඒක තව පැත්තක්. අතන වේස මහන්සි තුනා ඒකෙන් අපි සැපේකුත් ලැබෙනවා. එතකොට සැපේ කියලා ලබන්නේ මොකක්ද? ඒත් අර එකම අනිත් පැත්ත. එතකොට නෑ. එතකොට දැන් ඕක සැපේ කියලා දකින්නේ මොකක්ද? අපි හිතනවා ඒක වාහනේ අනේක හරි සැපයි, ගුණයි එහෙමයි කියලා. නමුත් ඕක අපි හරි වේස මහන්සිලා ගත්ත දෙයක් නේ. එතකොට අපි ඒක කිව්වට සැපක් කියලා ගුවට ඇත්තටම අපි එහෙම හිතනවා ඒක මගේ මම ලබන සැපක්. මම දුක විඳලා ඒක ගන්නවා. ඒක තමයි දැන් මම අර කිව්වේ දැන් අපි ටැක්සි එක යනවා. එකම ජාතිය වාහනේ. හරිද ටැක්සි එක යනවා. එතකොටද සැප වැඩිපුර දැනෙන්නේ අර අපි හිතමු ලෝන් එකක් දාලා දඟලලා මහන්සි වෙලා මේවා කළා අර වාහනේ ඉස්සෙල්ලා වාහනේ කරගෙන නැගලා යනකොට. ටැක්සි යන එක සැපනවා. දුක කරන්නේ නැහැ. නෑ නෑ අරක තමයි තියෙන්නේ. මොකද සැප වැඩිපුර දැනෙන්නේ කියලා මං අහන්නේ. නෑ රමාරුන් ගත්ත එකට තමයි. ණය වෙලා හරියට එළියෙමින් නිදාස්සෙම. ඔව් එතකොට දැන් මෙතන මෙහෙමද මෙහෙම මේ පොඩි චක්‍රයක් ටිකක් කරනවා කියලා පේනවා. ඒක පොඩ ඔය චක්‍රය අල්ල ගන්න පොඩ. මම මේ උඩමට්ටමේ මේක විස්තර කරගෙන ඉන්නේ. ඒ කියන්නේ පොඩි චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙනවා. අපිට ලැබී යුදයක් මොන ක්‍රමින් අපි ලබා දෙයක් මම මගේ කරගන්න අපි දැන් දෙයක් මගේ කරගන්න අපි උත්සාහ කරනවා. ඔව් ඊට පස්සේ ඊළඟට ඒක මගේ වෙන්නේ ඒක මට ලැබෙන්නේ නෑ. ඔන්න ඔතන තමයි ඕගොල්ලෝ පොඩක් හිර වෙලා ඉන්නේ. ඔය එතන ඕගොල්ලෝ උඩින් අල්ලන්නේ. ඒ උඩින් අල්ලලා හරියන්නේ උත්සාහය ප්‍රතිඵලය. ඒක උඩින් අල්ලලා හරියන්නේ නෑ. තව මට ආවේ නෑ ඒක හරියට ඕගොල්ලන්ට. තමන් කැමති දෙයක් ලැබිච්ච නිසා නෑ නෑ ඒක කැමැත්ත කියන කත එතකොට ඒක ඉබේ පහල වුණා. දැන් ඕගොල්ලෝ හැම වෙලාවෙම දෙන්නේ අසම්පූර්ණ උත්තර. එහේදී මම මේ කියනවා ඕගොල්ලෝ එකපාරම කියන කැමැත්තක් කියලා එකක් පහල වුණා. ඒක කැමැත්ත කොහෙන්ද උඩින් පහල වුණාද? ඒක මේ සියල්ලගම හේතුවක ප්‍රතිඵලයක් විදිහට ඒක ලැබෙන්නේ. ඒක බලන්න. ඒත් උත්තරයක් නේ. ඒත් ඔය අසම්පූර්ණ උත්තරය හරියට දැකලා නෙමෙයි කියන්නේ. ඒ අවස්ථාවන් නිසා ඒ අංග සම්පූර්ණ කරගන්න අපි ඒ දෙයට පෙළඹෙන. තු පෙළඹීම වෙන්නේ කොහොමද? අවශ්‍යතාවය නිසා. අවශ්‍යතාවය වෙන්නේ කොහොමද? අවශ්‍යතාවය එන්නේ ඒ ක්‍රියාවල් නිසා අවශ්‍යතාවය එන්නේ. ඒ කියන්නේ මට වාහනයක් යන්න ගමන් දිවන් වැඩ කරගන්න නිසා තමන් ඒක උපයලා ඒ දේ ලබා ගන්න. එතකොට ඒ අවශ්‍යතාවය ආවේ කොහොමද? තමන් ඉන්න මට්ටමේ අනුව ඒක සිදු වෙනවා. හරි ඉන්න මට්ටම ගොඩ තීරණය වුණේ කොහොමද? තමන් ලැබෙන දුක ඒක සතුටක් කරගන්නේ දේවල්. ඒ කියන්නේ මහන්සියලා දුක් ඉඳලා මම කරනවා කියලා හිතා. ඔව් උඩින් බලන්න. තාම ආශා වගේ දෙයක්. තාම ආවේ නැහැ.
මේ දර සාපේක්ෂව ගන්න කිව්වට සාපේක්ෂයේ ගොඩ නැගින්නේ කොහොමද? ඉපදිච්ච නිසා. පුරුද්ද. ඉපදිලා පුරුදු කියලා තියෙනවා. ඉපදිච්ච නිසා ඒවට අපි කලින් නම් අපි ඔගොල්ලෝ පස්සේ හරියට බලන්න. පිටිච්ච නිසා කියලා කියන්නේ. ඔබ කරගෙන ඉන්න. ඔය දෙර හැම උත්තරකින් ඕගොල්ලෝ ප්‍රශ්නෙන් පලා යනවා කියලා තේින්නේ. ඔය අපේ ජීවුන් තැන ඇච්චර අද්දිනේ කරලා නැහැ. ඔය දෙර හැම උත්තරකින් ඕගොල්ලෝ ප්‍රශ්නෙන් පලා යනවා. ඉතර බලන්න ඒකවල අපි ඒක සැප වේදනාව දුක් වේදනාව සාපේක්ෂයි කියලා. ඒක කැමැත්ත අකමැත්ත මත එනවා කියලා කියනවා. හැබැයි ඒකත් අසම්පූර්ණ උත්තරයක් නේ. සාපේක්ෂයි කියන එකත් මතක්. අසම්පූර්ණ උත්තරයක්. ඊළඟ කැමැත්ත අකමැත්ත කියන එකත් අසම්පූර්ණ උත්තරයක්. එතකොට ඒකත් අපි එතනින් එහාට කියලා බලලා නැහැ. එතකොට සාපේක්ෂ අපේ සාපේක්ෂ බව කොහොමද ගොඩනැගෙන්නේ? සාපේක්ෂටි කොහොමද ගොඩනැගෙන්නේ? එතකොට කැමැත්ත අකමැත්ත කොහොමද ගොඩනැගෙන්නේ? බැඳීම නිසා කියලා. ඒත් ඉතින් ආයේ එතකොට බැඳීම එතකොට කොහොමද ගොඩනැගෙන්නේ? බැඳෙන්න කොහින්ද? ඉපදිච්ච නිසා නැස මේ සියල්ල නැතිලා. කවුද ඉපදු? යමක මේ හට ගැනීම නිසා තමයි සියල්ලම. යමක හට ගැනීම. අරි එතකොට සිතුවිල්ලක හට ගැනීම කිව්වනේ. එතකොට සිතුවිල්ලක හට ගැනීම තව බැලලා නැද්ද ඔතන? දැන් මම මේ එකක් හිතන්නම්. එතකොට සිතුවිල්ලක් හටගත්තේ නැත්නම් කවුරුත් ඉපදුනා කියලා අපිට කියන්න පුළුවන්. නැහැ. අපි සිතුවිල්ල දෙක හිතන මේක වාහනේ. මට ඒක සැප දෙනවා කියලා තව සිතුවිල්ලක් ඇති කරගන්නවා. එතකොට සිතුවිල්ලක් හටගන්නේ නැතුව ඉපදිච්ච කෙනෙක් හම්බෙනවා නෑනේ. මේ වෙන විදියක් නෑ නේද? මේ එතනින් පොඩ්ඩක් ඕක ඇතුළට ලියාගෙන යන්නකෝ. එතකොට දැන් සිතුවිල්ලක් හටගන්නේ නැතුව මේ ඉපදිච්ච කෙනෙක් පරවන්න පුළුවන්. බෑ. සිතුවිල්ල තුලයි සියල්ලම කියලා මම නම් හිතන්නේ. ඔය එතකොට සිතුවිල්ල එන්නේ කාටද? ඒක අපි කරපු ඒ අනුව හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක් නිසා අපිට මේක හරි ඔන්න ඔතන ඔතන පොඩ්ඩක් ඔය බලන්න. ඔතනත් ඔය තාම උඩින් මේ උඩින් යන්නේ ඔය අල්ලගෙන. හරිද? දැන් අපි කරපු දෙයක් හිඳ හේතු ප්‍රත්‍යයෙන් සිතුවිල්ල හට ගන්නවා කියනවා. ඔව්. පෙර කර්ම අපි කරපු දෙයක්. ඔතන පොඩ්ඩක් බලන්න. එතන හොඳට බලන්න. එතන පොඩ්ඩක් ලියන්න බලන්න.
එතකොට ස්වර්ණසිකුගේ අජ්ජා ආ එතකොට දැන් ඔතන කරපු කෙනා කොහෙන්ද ආවද? එතන කෙනෙක් කනවද? ඒ ඇතුවිල් ඇතිවෙච්ච සිටිවිල්ලට අනුව නව තව සිටිවිලි උපදවාගෙන යාම තුන තමයි කෙනෙක් ඇති වෙන්නේ කියලා මම හිතනවා. ඔය කියන විදිහට කර්මඵල විපාක දෙන කෙනෙක් හම්බෙන්නෙත් නෑනේ. එහෙම හම්බෙන්නේ නෑ. පුටුවක් අරන් එන්න මහත්තයා. කර්මඵල විපාක දෙන කෙනෙක් හම්බෙන්නෙත් නෑනේ සිතුවිල්ලක් නැතුව. එතකොට දැන් ওই සිතුවිල්ල හටගත්තේ කොහොමද? දැන් එතකොට මේ මාත්‍යාකින් ආව උත්තර ඒකපො එතකොට කවුරු හරි කෙනෙක් ඉඳලා කරපු එක එක ඵලයක් විදිහට තමයි මේ සිතුවිල්ල හටගත්තේ කියලා. ඒකට ඒක නැහොත් කෙනෙක් අපි කරගෙන ඒක. හ්ම්? කෙනෙක් කරගෙන අපි සිතුවිල්ල අපි සිතුවිල්ල ගොඩක් දේවල් නිසා අපි මට තේරෙන විදිහට කියන්නේ අපි කරගෙන මම කරගෙන සිතුවිල්ල නිසා. දැන් කවුද කරගන්නේ කියලා? ඒක අපේ අවිද්‍යාව නිසා වෙන්නේ. ඒක නදනවා නේද? ඔය ආයි උඩින්නේ අල්ල. කවුද ඔය කරගන්නේ? මං අහන ප්‍රශ්නේ උත්තර දෙන්න. දැන් සිතුවිල්ල දැන් හතගෙන සිතුවිල්ල මේක මගේ කරගන්නවා කියලා සිතුවිල්ල. එතකොට සිතුවිල්ල මගේ කරගන්න කොහින්ද එන්නේ? දැන් කියනවා සිතුවිල්ලක් තියෙනවා කියලා. එතකොට දැන් සිතුවිල්ලක් නැතුව උපත පනවන්න බෑනේ. මරණය පනවන්න පුළුවන්ද? එතකොට පෙර ආබ්බයක හිටපු වාක් හරි හිටපු නැති බවක් හරි පණවන්න පුළුවන් බෑනේ. එතකොට ඊළඟ ආබ්බයකට යන බවක් හරි නැති බවක් හරි පණවන්න බෑනේ. දුක් වේදනාව සැප වේදනාව පණවන්න බෑනේ. සිතුවිල්ලක් නැතුව දරුවා පණවන්න පුළුවන්ද? සිතුවිල්ලක් නැතුව වාහනේ පණවන්න පුළුවන්ද? සිතුවිල්ලක් නැතුව ඉඩ කඩන් ටික බැංක account එකේ තියෙන සල්ලි ටික ඒව මොකක්වත් පණවන්න බෑ. කිසිම දෙයක් පණවන්න බෑනේ. හරිද? එතකොට දැන් කිව්වද? එතකොට දැන් සිතුවිල්ල මගේ කරගෙන ඉන්න එක තමයි ප්‍රශ්නේ කියලා. එතකොට මං අහන ඕන ප්‍රශ්නේ සිතුවිල්ල මගේ කරගන්න කොහෙන්ද ඉන්නේ? සිතුවිල්ල පොළවට මම කොටන්නේ. ඒක තමයි සාපේක්ෂ සිතුවිල්ල මම මගේ කරගන්න කෙනෙක් නෑ. අර අපි මේ සංසාරේ පොත් කළ තියෙන උපාධිය රූපේට මේක මේ එකතු වීමක්. ඒක සංසාරේ පුරුදු කරේ කවුද? දැන් අපි කියමු සංසාරේ පුරුදු කරලා තියෙන විදිහට කියලා කිව්වනේ. එතකොට සංසාරය පුරා පුරුදු කරපු කෙනෙක් ඉන්නවනේ. එතකොට පුරුදු කරපු වෙනා ඒක සිතුවිල්ල. ඒක සිතුවිල්ල හැදිලා තියෙන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් අපිට ඒක තේරෙන්නේ. ඒක මේ සංසාරේ පුරුදු කරපු කෙනා කියන්නේ අර මෝහය තමයි. මුලාව තමයි. ඔව් ආයි වචනයක් දාලා ලිස්සන්නේ. ඔය ලිස්සනවා ඒ වචන දාලා. ඒ සිතුවිල්ල ගොඩාක් දෙයක් නිසා හටගෙන තියෙන අපිට ඒක එච්චර වැටෙන්නේ අපි මොකද එච්චර අපි සියුම් දේවල් බලලා නැහැ මම කියන්නේ. දැන් ආවනේ ප්‍රශ්න ටිකක් ආවනේ ආපහු ප්‍රශ්න ටික දෙන්නද? දැන් එක ප්‍රශ්නයක් ආවා. එතකොට පුරාණ කර්මයෙන් කවුරු හරි කරපු කර්මයෙන් හින්දා මේක වුණා කියලා. කෙනෙක් කර්මයට අනුකූලව සිතුවිල්ල හැදුණා කියලා. ඊළඟට කිව්වා ආපහු පුරුද්දට අනුකූලව සිතුවිල්ල ගොඩනැගුණා. එතකොට කර්මයේ කරපු කෙනා කවුද? කවුද මේ කාටද පුරුද්දාවේ? පුරුද්ද කරපු මෙතන මේ කරපු කෙනෙකුත් නෑ පුරුද්දකුත් නෑ. අර හේතු අනුව සකස් වුණා. නැති කෙනෙක්ව අපි හේතු අනුව ඒක ඵලයක් හටගත්තා. තෝර හේතු ටික මොනවාද? ඵලය මොකක්ද? ඵලය තමයි තොර සිතුවිල්ල පහල කර ගැනීම. සිතුවිලි පහර කර ගැනීම. සිතුවිල්ල චිත්ත රූපේ ඇතිවීම හේතුව තමයි උපාදී රූපේ. උපාදී රූප කි? උපාදී රූප කියන්නේ අපි මතක සතා.
එතකොට මතක සටහන් නැමැති හේතුව හින්දා සිතුවිල්ල නැමැති ඵලය හට ගන්නවා. ඔය එතකොට මම මෙහෙම එකක් අහන්න. චිත්ත දූපේ කියන ඵලය හට ගන්නවා. මතක සටහන් නැමැති හේතුව නිසා චිත්ත දූපයක් හට ගන්නවා. ඵලය හට ගන්නවා. එතකොට ඔන්න අපි දැන් ඔතන තව ඔතන පොඩ්ඩක් ඔතනින් පොඩ්ඩක් නවත්තමුකෝ දැන් මතක සටහන් නැමැති හේතුව නිසා චිත්තද රූපය එහෙම නැත්නම් සිතුවිල්ල නැමැති ඵලය හට ගන්නවා ඔන්න මතක සටහන් ඔබේ පේනවා මම මෙහෙම එකක් අහන්නේ එතකොට ඔය චිත්තද රූපේට කලින් මතක සටහන් තියෙනවද චිත්තද රූපේට කලින් මතක සටහන් කියලා එකක් තියෙනවද රූපේ මතක සටහන් දෙකම එකක් ඒක සියල්ලම ගැටිච්ච දෙයක් තමයි මම හිතන්නේ චිත්තද රූපේ කියන්නේ සිතුවිල්ල කියන්නේ තුල තමයි සියල්ලම කල්පනා කරලා පැහැදිලිවන්නේ තායි දැන් ඒක තමයි හොඳට ඔන්න ඔතන බලන්න දැන් චිත්තද රූපයක් ගැන අපි මෙතන කතා කරනවානේ එතකොට චිත්තද රූපේ මතක සටහන් වලින් තොරව පවතිනවා ඒකට හේතුව ඵලය කියන එක පොඩ්ඩක් කායි මට කියන්න. හේතුවෙන් තොරව ඵලය පවතිනවද ඵලයෙන් තොරව හේතුව පවතිනවද? ඒකට මේක වෙන්නේ නැත්නම් මේකට ඒක වෙන්නේ නැත්නම්. දැන් එහෙම කියලා බෑ. හේතුවෙන් තොරව ඵලය පවතිනවද? හේතුවෙන් තොරව ඵලය පවතිනවා. හේතුවෙන් තොරව ඵලය පවතිනවා. ඔබන්ස වෙන හේතුවක් නැතුව ඵලයක් පවතිනවද කියලා ගහන්න. දැන් නෑනේ අපි දැන් මෙතන ගමුකෝ මෙන්න මෙහෙම. දැන් ඔබ සිතුවිල්ලක් හටගත්තේ මතක සටහන් වලින් කියලා කිව්වනේ. එතකොට මත් නෑ මම කිව්වේ සිතුවිල්ලක් නිසා හටගත්තා කියලා. සිතුවිල්ලක් නිසා මතක සටහන් හටගත්තද? මතක සටහන් නිසා සිතුවිල්ලක් හටගත්තා. සිතුවිල්ලක් නිසා මේ සියල්ලම ප්‍රවාහණය ගැනීම මහත්ය තමයි. නෑ ඊට පස්සේ අපි එතනට අපි මෙතනින් එනකොට මතක සටහන් නිසා සිතුවිල්ලක් හටගත්තද? සිතුවිල්ල තියෙන හින්දා මතක සටහන් තියෙනවා. මතක සටහන් නිසායි සිතුවිල්ල හටගන්නේ. මම නම් හිතන්නේ සිතුවිල්ල නිසායි. ආයෙත් පොඩ්ඩක් බලන්න. මතක සටහන් නිසා සිතුවිල්ල හට ගන්නවා කියලා. එතකොට සිතුවිල්ලකින් තොරව මතක සටහනක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දෙක බැඳිලා තියෙන්නේ ඇතුළේ. මං කියන එක තේරෙනවා සිතුවිල්ලකින් තොර මතක සටහනක් ගැන අපිට කතා කරන්න පුළුවන් ඒක ඒක බවුවයිද? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? ඒක තෝරගන්න එක තෝරගන්න එතන මේ ලියාගෙන යන්න ඕන. එහෙම කිව්වොත් නැත්තේ. වචනයක් දැන්ට දාන්න ඇතිමුතු එතකොට සිතන්න දැනෙන්න සියල්ලම සිතුවිල්ල ඒ සිතුවිල්ල ඔස්සේ ඇතිවන ඇලීම හෝ ගැටීම නිසා තමයි ඔස්සේ කියලා ගැදෙන්නේ ඇලීමක් වුණාම අපිට දෙපැත්තක් ගැන අදහසක් එනවා. ඇලීමක් සහ ගැටීමක් වෙන්න නම් ඇලෙන්නෙක් ඉන්න ඕනේ, ඇලෙන දෙයක් තියෙන්න ඕනේ. ඇලීමක් සහ ගැටීමක් වෙන්න නම් ගැටීමක් වෙන්න නම් ගැටෙන දෙයක් තියෙන්න ඕනේ, ගැටෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට සිතුවිල්ලෙන් ඔය දෙකම කරන්නේ. එකලකට එක කරනවා, එකලකට මේක කරේ බාහිරින් ඉන්නේ. ඔව් හොඳට මෙන්න මේ තමයි හොඳට බලන්න. ඇලීම කියන තැන ඔන්න අපි ආවනේ ඇලීම කියන තැන. ඇලෙන දෙයකින් තොරව ඇලෙන්නේ කට ගන්නවා. ඇලෙන්නකින් තොරව ඇලීමක් තියෙනවා. ගැටෙන දෙයකින් තොරව ගැටෙන්නේ කට ගන්නවද? ගැටීමකින් තොරව ගැටෙන්නේ කට ගන්නවා. නෑ? නෑ? මේ සිතුවිල්ල ගැන එක එක අදහස් තියෙන ඉන්න මම මේ ඔක්කොම ආවේ. පොඩ්ඩක් දැන් සිතුවිල්ල මොකද්ද? හේතුවිල්ලක් ගැන කියනවා අපි කතා කරනවා. ඒකේ හේතුවක් සහ ඵලයක් ගැන කතා කරනවා. දැන් ඊට මොකක්ද? හේතුව සහ ඵලය ගැන මොකද්ද කියන්නේ? දැන් මේකට ඔක් සියලු දෙනාම එකකද? සිතුවිල්ලකින් පිට මොකක්ව පණවන්න පුළුවන් කි? මම නම් කියන්නේ බැහැ කියලා. සිතුවිල්ලකින් මෙහා කිසි දෙයක් කරන්න. දැන් කය දැන් කයක් පණවන්න පුළුවන් සිතුවිල්ලකින් පිට.
මොකක් පා ලෝකේ පනවන්න පුළුවන් සිතුවිලි පිට කිසිම දෙයක් හරි නෑ ඒක 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 එහෙම නෙමෙයි නං ඒක බල්ලා කියයි ඉතල එතන එතනින් ලියාගෙන එමු කො ඊට පස්සේ සිතුවිලි ටෑන දැන් පෙර අබ්බේ හිටපු බව කොහේ මොකද්ද සිතුවිල්ලක් නේ පෙර අබ්බේ හිටියේ නැති බව ඒක සිතුවිලි ඊළඟ අබ්බේට යන බව ඊළඟට අබ්බේ නොයන බව ඒක ඊටකට පුරාණ කර්මයෙන් සිද්ධ වුණායි කියන එක අන්ට සිතුවිල්ලක් ඒක ඇතුළත තියෙන සිතුවිල්ල කරන්න කවුද කියන්නේ එතකොට දැන් සිතුවිල්ල ඒ සිතුවිල්ල ගැන දැන් මේ මහත හේතුවක් කිව්වා ඒ ආපු ඒක හේතුව තමයි මේ මතක සතහන් නිසා සිතුවිල්ලක් හරිද එතකොට මම ආපු අනිත් පැත්තට ආපු පස්සේ තමයි මතක සතහන් වලින් තොරව සිතුවිල්ලක් තියෙනවද සිතුවිල්ලෙන් තොරව මතක සතහන් ගැන කතා කරන්න පුළුවන් සිතුවිල්ලකින් තොර කිසිම දෙයක් කතා කරන්න බෑ මගේ මම හිතන්නේ ඔව් එතකොට සිතුවිල්ලකින් තොරව අපිට මතක සතහන් ගැන කතා කරන්න පුළුවන් බෑ එතකොට හේතුව සහ ඵලය ගැන මොකද කියන්නේ හේතුව නම් සිතුවිලි ඵලය තමයි සිතුවිලි දැන් හේතුව නෑ අපි හේතුව කියලා අපි නම් දාගන්න ඕනේ ලේබල් කරගන්න ඕනේ දැන් අපි නැත්තම් අපි මේ ලේබල් එකක් ගහගන්න එහෙම ලේබල් ගහගන්න ඕනේ එතකොට දැන් මම නිකන් කියන්නේ ඔතන දැන් ඵලයකින් පිට හේතුවක් ගැන කතා කරන්න පුළුවන් අපිට ඵලයකින් පිට හේතුවක් ගැන කතා කරන්න පුළුවන් බෑනේ ඔව් ඒ වගේම හේතුවකින් තොරව ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දෙකට බැඳිලා ඒක හරි පරිස්සමෙන් බලන්න ඔතන. සමහරට මේ කීප කතාව ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. ඔබ දැන් අඹ ගහක අඹ ගහ හැදිලාට පස්සේ අඹ ගෙඩිය හැදෙනවා. අඹ ගෙඩිය බිම වැටලා නමුත් ඒකිනුත් ආය ඒ හේතුව ගෙඩි අර ඵලය නිසා ඒකින් ආය හටගන්නවා. නෑ නෑ ඒමේ ඔය ඒක ටිකක් ඔය ඒක ටිකක් මේ ඕලාරික මට්ටමේ ඉඳහන්. මම මේ දැන් මේ අපි කතා කරන එක දැන් මෙන්න මෙහෙම එකක් ගන්නකො. දැන් අපි කේන්ති ගියා කියලා ගන්නකො. දැන් සිතුවිල කේන්ති ගියා. කේන්ති ගියා. දැන් අපි කේන්ති ගියා කියනකොට කේන්තිය කියන එක පවතිනවද? ඒකේ කරවන්නේ නැතුව. කේන්තිය ආපු කෙනෙක් නැතුව කේන්තියක් ගැන පනවන්න පුළුවන්ද? බෑනේ. හරි මම මේ කියන එක තෝරගන්න. අපි කේන්තිය කියන එක පනවන්න පුළුවන්ද කේන්තියට අයිතිකාරයක් නැතුව? බෑනේ. දෙර ඔන්නතන තෝරගන්න කේන්තිය කියන. එතකොට අයිතිකාරයක් නැතුව අපිට කේන්තිය කියන එක පනවන්න බෑ. එතකොට කේන්තියෙන් තොර අයිතිකාරයක් පනවන්න පුළුවන්. පුළුවන්. හැබැයි කේන්තිය අයිතිකාරයද අයිතිකාරය කේන්තියද? එයාට මෙයාට එයා දෙගොල්ලට අඤ්ඤමඤ්ඤ වත්වන්න ඉතලකුවා. නෑ 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 ඔය අඤ්ඤමඤ්ඤ නෙවෙයි ඔතන ඊට වඩා එහා ගිය තැනක් තියෙනවා ඔතන. ඔය අඤ්ඤම ඔය හේතු සිතුවිල්ල නිසායි කේන්තිය හටගත්තේ. එකතුවක් තියෙනවා කිව්වට එකතුවක් තියෙනවා කිව්වට ඕක හොඳට බලන්න ඕක ඒක ඉතින් අර මම කරගත්ත නිසා හේතුව තියෙනවා සිතුවිල්ලක් අරගෙන දැන්යි මම කරගත්තා කිව්වට එතකොට දැන් කරගත්තු කෙනා එකපාරම කොහෙන් දාන්නේ ඔය මම කියන්නේ හැම වෙලාවෙම දැන් විඤ්ඤාණය විසින් මොකද කරන්නේ ඔව් වහන්සේ අර හරණ එවෙන් අපි එතන කරන්නේ පත් ගාලා උත්තරයක් දෙන වෙලාවේදීම ප්‍රශ්නෙන් පලා යනවා නේද උත්තරයක් දෙනවා ඉක්මනට උත්තරය දීලා මේ උත්තරේ දීලා පණිනව නේද හැමදාම මං කියන්නේ පණින්න එපා කියලා පණින්න නැතුව පොඩ්ඩක් බලන්න ළඟ ඉන්න නැතුව එකපාර උත්තරයක් කොහෙන් හරි අහගත්තු උත්තරයක් දාලා මම කියන්නේ අර මහා සංකීර්ණ කරගන්න එපා මහා සංකීර්ණ කරගන්න නැතුව අන්තිම සරල විදිහට මේක බලන්න අන්තිම සරල විදිහට දැන් පොඩි ක්‍රියාවක් ගමුකෝ පොඩි ක්‍රියාවක් ගමුකෝ ඇවිදිනවා කියලා ගමුකෝ ඇවිදිනවා කියන තැනදී ඇවිදිනවා කියන ක්‍රියාවෙන් තොරව ඇවිදින්නෙක් ඉන්නවද නැහැ පැහැදිලි මම මේ කියන්නේ ඇවිදිනවා කියන ක්‍රියාවෙන් තොරව ඇවිදින්නෙක් ගැන කතා කරන්න එක බහුවේද නැහැනේ කතා කරන්න බෑනේ හැබැයි ඇවිදීම කියන ක්‍රියාව ඇවිදින්නද
නෑ එතකොට ඇවිදීම කියන ක්‍රියාවෙන් තොරව ඇවිදින්න ගැන කතා කරන්න බෑනේ හැබැයි ඇවිදීම කියන ක්‍රියාව ඇවිදින්න නෙමෙයි ඊළඟට ඇවිදින්නකින් තොරව ඇවිදි මේ 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 ඇවිදීම ගැන කතා කරන්න පුළුවන් දැන් හැබැයි ඇවිදින්න ඇවිදීමද එතකොට මේ ඇවිදීම ඇවිදින්නයි දෙකම ගැන මොකද්ද කියන්නේ එතකොට ඕක හරියට බලන්න ගියාට පස්සේ එක පණවා ගැනීමක් විතරයි. කොහොමද පණවා ගැනීමට තර ටිකක් එහා ගියේ තැනක් තියෙනවා එතන. ක්‍රියාව තමයි ඔය එක ක්‍රියාව පමණයි ඒක. අර දැන් අපි ක්‍රියාව පමණයි කියන එකට වඩා ගැඹුරු තැනක් තියෙනවා එතන. ක්‍රියාවකට වඩා ගැඹුරු තැනක් තියෙනවා. එතකොට සිතුවිල්ල දැන් හොඳට බලන්න සිතුවිල්ලක් උපද්දගෙන ඇවිද්දවනවා සිතුවිල්ලක් උපද්දවගෙන ඇවිද්දවනවා කියලා කිව්වා හරිද එතකොට අර සිතුවිල්ල උපද්දුවා කියලා තැන තියෙනවනේ ඒක එතකොට ඒක කොහින්ද ආවේ ඔව් ආයි හේතුපත්‍රේ දැන් ඔය පණිනවා ඒක සාමාන්‍යවස අපේ කැමැත්තක් අනුව සිද්ධ වෙන දෙයක්. තායි කැමැත්තක් ගැන කතා කරු කැමැත්ත කොහෙන්ද ආවේ එතකොට? පෙර කර්මය ආනේ. ද පෙර කර්මය කියලා කියනවා. ඒක පෙර කර්මය වෙන්න කලින් දැන් මේ මොහොත වෙනක තෝරගන්න ඕනේ නේද? එතකොට නේද ඔයාට කර්මය හරි විපාකේ හරි ඔක්කොම පළ දෙන විදිය තේරෙන්නේ. දැන් අරක මොකද්ද? පෙර කරපු එකක් දැන් පළ දෙනවා කියන එක. සංකල්පයක්ද නැද්ද? ඔව් සංකල්පයක්. හා සංකල්පයක්. එතකොට ඒක අපි මේ නිශ්චිතව කියන එකද අවිනිශ්චිතව කියන එකද? එතකොට මේක දැන් පෙර කර්මයක් හරි වෙනවා නම් ඒක දැන් අල්ලගන්න තියෙන කොතනද? මෙතනනේ අල්ලගන්න තියෙන. අරක නිකන් ওই කතන්දරයක් අහගෙන ඉන්න පුළුවන්. මං කියන්නේ මෙතනින් අල්ලගන්න හදන්න. දැන් මෙතන අල්ලගන්න තැන තමයි අපි දැන් ওই සිතිවිල කියන තැනට ඇවිල්ලා නැවතුනේ. මෙතන සිතන්න කවුද කියන එක අල්ලගන්න. දැන් අපි කැමැත්තක් ගැන කතා කරමු. ඒ හැම වෙලෙදිම කැමැත්ත කොහෙන්ද කැමැත්ත ආවේ එතකොට? අවිද්‍යාව කිව්වත් ඒකත් නේ වචනයක් විතරයි. ඒ වචනයක් විතරයි. කංග ඔබලා මේ මඩවන්නේ හේතුවක් ඇතුව. නෑ ඒක. දැන් අපිට අපේම උත්තරේ ගන්න ඕනේ. නෑ ඒක. සිතේල් හටගත්ත තන ලියා ගත්තා නම් ඔක්කොම ලියන්නේ ස්වාමී. ඔව් තන ලියන්නේ. සංසාරේම ලියන්නේ. ඔව්. දැන් පෙර ආත්මවල හිටපු බව, පෙර ආත්මවල නොහිටපු බව. කර්ම තියෙන බව, විපාක තියෙන බව. හරිද? ඊළඟට ඉපදුන බව, මැරුණ බව. කාලය. ඊළඟට අවකාශය. ඊළඟට ගෙවල් දොරවල් යානවාන ළමයා මේ ඔක්කොම සිතුවිල්ලකින් පිට පනවන්න බෑනේ. ඔක්කොම සිතුවිල්ල. සිතුවිල්ලකින් පිට පනවන්න බෑනේ. මේ කය කියන එක සිතුවිල්ලකින් පිට පනවන්න පුළුවන්ද? මතක සටහනක් බෑ. මතක සටහනක් සිතුවිල්ලකින් පිට පනවන්න බෑනේ. හරි. අන්න එතනට ඉන්න. හරි දැන් එතනට ආවනේ හැමෝම. දැන් එතනට ආවට පස්සේ දැන් ඔයයන් ප්‍රශ්නේ උනේ. එතකොට සිතුවිල්ල හටගන්නේ කොහොමද කියන එක? සිතුවිල්ල හටගන්නේ කොහොමද කියන එක මම දැන් උපමා දෙක තුනකින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගෙන ආවා. එතකොට සිතුවිලි එතකොට හේතුප්‍රත්‍යයන් නැතුව සිතුවිල්ලක් හටගන්නවා. නෑ. නම් හේතුප්‍රත්‍ය ටික මොනවාද? එහෙනම් හේතුප්‍රත්‍ය ටික මොනවාද? සිතුල්ල කියන්නේ ඵලයක්. ඔව් සිතුල්ල කියන්නේ ඵලයක්. දැන් මෙන්න මේ මට්ටම තේරෙනවද? දැන් සියල්ල එතකොට කොතනින්ද අපි අල්ලගන්නේ සියල්ල දැන් අපි මේ කොටු කරගෙන එන්න එපැයි හරිද
දැන් මේ කොටු කරගෙන එනකොට දැන් කොටු කරගෙන මෙහෙම වටේ කොටු කරගෙන එනකොට දැන් අපි හිතමු දැන් අපි යමක් පැහැදිලි කරගන්න යනකොට අපි මේ වටේ තියෙන ඔක්කොම මෙහෙම කොටු කරගෙන ගිහලා එක තැනකට එන්න එපා. හරි එක තැනකට එනකොට දැන් සියල්ල තියෙන මේ සිතුවිල්ල තුල තියෙන කියන ඕබල සිල් දනාට පැහැදිලි සුද්ධද ඒක. හරිද? පැහැදිලිද? එතකොට මේ සිතුවිල්ල මේ කතන්දරේ අල්ලගත්තා නම් මුළු ලෝකේ තියෙන සියලු ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා ආයේ කියන එක තන ඒක පැහැදිලිද? පැහැදිලිද? හරිද? තේරෙනවද මම මේ කියන්නේ? එතකොට දැන් ලියා ගන්න තියෙන මොකද්ද? මේ සිතුවිල්ල කියන එකද? මේ සිතුවිල්ල කියන එකනේ. හරි දැන් සිතුවිල්ල හොඳට ගන්නකො. එතකොට දැන් සිතුවිල්ල කියන තැනට අපි ආවා. දැන් සිතුවිල්ල කියන තැනට ආවට පස්සේ සිතුවිල්ල ගැන මොකද්ද කියන්නේ? දැන් මේ මොන සිතුවිල්ල ගැනද අපි කතා කරන්නේ? මේ මොහොතේ මොහොත තුළ අට ගන්න චිත්ත රූපය. ඒක චිත්ත රූපේ ගියාම ඒක ගොඩක් එකක් නෙවෙයි. ඔකේ ඔකේ. දැන් එතකොට එතකොට දැන් මම මෙහෙම කන ඉපදුනා නම් ඉපදුනේ කවුද? සිතේ. ඔක ලීලා නැත්තම් ආයි අහන්න මේ මේ අතරමඟ කුකුස් තියාගෙන යන්න එපා. ඉපදුනා නම් ඉපදුනේ කවුද? සිතේ. එතකොට මේ 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 සිතේ. එතකොට මේ මේ කය ඉපදිලා නැද්ද එතකොට? සිතුවිලි වල පරයක් තමයි මේ කය. මේ මනුස්සකය. දැන් දැන් පටින්. එතකොට කයකින් තොරව සිතක් පවතිනවද? කයකින් තොරව සිතක් පවතින්නේ. සිතක් තොර කය. එතකොට දැන් සිතුවිල්ලකේ ඵලයක් විදිහට තමයි කය ඇවිල්ලා තියෙනවා කියලා කියවන්නේ. හරි. සිතුවිල්ලක ඵලයක් විදිහට කය ඇවිල්ලා තියෙනවා. පෙර සිතුවිලි කතාව නෙමෙයි දැන් මේ දැන් කියන්නේ. එතකොට මේ දැන් මේ සිතුවිල්ලක ඵලයක් විදිහට තමයි මේ කය කියන එක පේන්නේ කියලානේ කියන්නේ. එතකොට කයෙන් තොරව සිතුවිල්ල පවතින්නේ තාර පහට එන්නේ. දැන් ඔබ පවතින බව ඔබට දැනෙන්නේ මූලික වශයෙන්. ඇස කන නාසය දිව ශරීරය මන. මේ හයෙන් පිට ඔබ පවතින බව දැනෙන්නේ නැහැ නේද? ලෝකේ. මේ හයෙන් පිට ලෝකේ. මේ හයෙන් පිට ලෝකේ තියෙනවා. මේ හැම පිට ලෝකේ තියෙනවාද හොඳට ඔන්න ඇස කන නාසය දිව ශරීරය තුල නෙමෙයි සිතුවිල්ල තුල ඔය හටගෙන ඔය ලෝකේ පවතින නෑ එතකොට දැන් සිතුවිල්ල හට ගන්නෙත් මොකක්ින්ද ඇස කන නාසය කියන ඇස කන නාසය දිව ශරීරය මන කියන හයින්ද ඔව් අයින් ලෝකයක් අපි උපද්දගෙන ගන්න පවතින නෑ අපිද ඉපැද්දිවි නෑ සිතුවිල්ල සිතුවිල්ලෙන් තමයි ඇස කන නාසය දිව කය ශරීරය මනයි ඊපස්සේ අර පොඩ්ඩක් ඉන්නකෝ දැන් ආධ්‍යාත්මික පොඩ්ඩක් පැත්තකට දාමුකෝ ආධ්‍යාත්මික බාහිර කියලා සිතුවිල්ල කඩ ගන්න ක්‍රම කීයක් තියෙනවද? සිතුවිල්ල කඩ ගන්න ක්‍රම කීයක් තියෙනවද? මොකද දොළොස්සක්. ශරීරයයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය දම් එතකොට රූපයකින් තොර ඇහැක් ගැන කතා කරන්න පුළුවන්ද? ඔව්. ඇහෙන රූපය. රූපයකින් තොර ඇහැක් ගැන කතා කරන්න පුළුවන්ද? බහුවේද? නෑ. ඇසීමකින් තොර කනක් ගැන කතා කරන්න පුළුවන්ද? නෑ. දැනීමකින් තොර නාසයක්,
දැනීමකින් තොර දිවස් දැවීමකින් තොර කයක් දැවි මේ ඊළඟට මේ සිටීමකින් මේ ධම්මයකින් තොර සිටිවිලක් කතා කරන්න පුළුවන් බෑ එතකොට මෙතන තියෙන්නේ ద్వාර 6ක් නේ තියෙන්නේ ඔව් ద్వාර 6 තමයි ద్వාර 6ට මූලිකම අඩිතාල සිටි දැන් සිටිවිල්ල හින්දා ద్వාර 6 හට ගන්නවද ద్వාර 6 හින්දා සිටිවිල්ල හට ගන්නවද සිටිවිල්ල කියන්නේ තෝ ධම්මයක් නේ නෑ ඒක තමයි දැන් ඕන මේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සිටිවිල්ල හින්දා ద్వාර 6 හට ගන්නවද ద్వාර 6 හින්දා සිටිවිල්ල හට ගන්නවද ద్వාර 6 හින්දා සිටිවිල්ල හින්දා ద్వාර 6 දෙකම දෙපැත්තට ගන්න බෑ ඒකට තමයි මේක නෑ මේක නෑ ඔය කියන්නේ ద్వార 6 හින්දා සිතුවිල්ල හට ගන්නවද සිතුවිල්ල හින්දා ద్వාර 6 හට ගන්නවද ద్వార 6 පිට සිටිවිල්ලක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ద్వార 6 පිට සිටිවිල්ලක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එකම සිටිවිල්ල තමයි පොයිසික එකම සිටිවිල්ල ඔය 6 තමයි. ඒ එකම සිටිවිල්ල කිව්වා. සිටිවිල්ලයි තියෙනවා ඔය ඔක්කොගේ. ඒකම සිටිවිල්ල ගැන අපි බලමු දැන්. අපි රූපයක් දකිනකොට. ඔව් ඒ විදිහට ඒ රූපේ ගැන මේ සිටිවිල්ල ඔව් එතකොට එතකොට ඒ සිතුවිල්ලයි කන්නට ශබ්දයක් ඇහෙනකොට සිතුවිල්ල එතකොට මෙයා නතර වෙලා යන මෙයා කවුද? එතන තමයි සිතුවිල්ල. සම්බන්ධයි කියන එක. ඒ එතකොට මොයා කවුද මේ මෙයා? මෙහෙවන්නේ කවුද? ඔව් ඒකනේ. වාව් එතන වාහයි පටලෝගෙන ඉන්නවා. ඔක්කොම කියන සම්බන්ධම ඔව් එකම සම්බන්ධය තමයි නම මේක තිකල්ලි මේ වෙන්නේ නැත්තල්ලි මේ නේ. කන සිතුවිල්ල තමයි ඔක්කොම. අර මාත්‍යගේ තව තියෙනවා පොසක් තියෙනවා. ඒක තමයි උත්තරේ මේ ඇතිකල්ලි මේ ඇති මේ නැති මේ නැති කියනොත් එතනත් පොඩි විසඳ ගන්නවා. නෑ ඒක විසඳ ගන්න කියන්නේ වචන පොඩ්ඩක් පැත්තකින් දාලා ඕක හිතන්න කියලා මම කියන්නේ. ඒකට වචන වලට හරව ගන්න නැතුව ඔන්න හොඳට උතන බලන්න. දැන් එතකොට දැන් අපි මූලික මට්ටමින් කිව්වා සිතිවිල්ලකින් තොරව ద్వාර 6ක් ගැන කතා කරන්න බෑනේ. ඔව්. ඒ ద్వාර 6කින් තොරව සිතිවිල්ලක් ගැන කතා කරන්න පුළුවන්. ඒත් බෑනේ. හරි. දැන් අර මහත්තයා මෙතන කිව්වා එතන ලියාගෙන යන්න ඕන මහත්තයා. හරි. එහෙනම් ඔව් මට එතන ක්‍රියා කරගන්න. එතන ක්‍රියා කරේ දැන් මහත්තයා දැන් දැකීමක් තියෙනවා. දැකීම කියලා ආය ඇසීමක් තියෙනවා. ඔව්. හරිද? ඔව්. එතකොට මේ මහත්තයා කියන්නේ එතකොට මේ අතරමැද දැන් මේ දකින්න ගෙනාමයි තද ඇහින්නේ. ඒක දැන් අපි එක එක්කෙනා වෙන් කරලා තියෙන දැන් මේ ඇහෙන් අහන එක නෑ නෑ මේ බොහොම සරල එක එක්කෙනා නේ මම මේ හොඳට බොහොම අහන්න දකින්න ගෙනාටමද ඇහෙන්නේ නෑ දකින්න කෙනාටම නෙමෙයි ඇහෙන්නේ ඇහෙන එක එකක් දකින්න එක තව එකක් එතකොට දකින්න ගෙනා එතකොට දකින්නයි දකින්න පහළ වෙනවා දකින්න පහළ වෙන්නේ දැකීමක් තිබුණොත් විතරයිනේ ඔව් හරිද? ඔව්. ඊළඟට ඇසීමක් තිබුණොත් විතරයිනේ ඇසෙන්න පහළ වෙන්නේ. ඔව්, අන්න එහෙමයි. හරි. එතකොට ඇසෙන්න හිතේ නැත්නම් ඇසීම පහළ වෙනවද? නෑ. දකින්න හිතේ නැත්නම් දකීම පහළ වෙනවද? නෑ. එතකොට ඔය අතරමැද ගැට ගන්න කවුරු හරි ඉන්නවද? නෑ. එක්කෙනාම තමයි ඔක්කොම. අන්න ඔය එක්කෙනා. අන්න. ඒ තාම කෙනා ගැට ගන්නවනේ. එක්කෙනාම තමයි ඔක්කොම කරන්න කියලා. ඔව්. ඒ එක්කෙනා කවුද? ඒ තමයි සිද්ධි. ඔය පටලෝගෙන ඉන්න මහත්තයා. ඒ සම්පූර්ණ පටලෝගෙන ඉන්න. නෑ නෑ සිතුවිල්ල මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි සිතුවිල්ල කරන්නේ මම කියලා. ඒත් මම කවුද කියලා ප්‍රශ්නේ. නෑ නෑ මෙන්න මෙන්න මේකට හරි මේ හරි දැනක් ඔතන. ඒක ඕගලන්ටත් ඒක වැදගත් මේ මේකට විසඳුම දෙන්නේ. හරි. දැන් ඔන්න හොඳට බලන්න. මෙතන මේ ගැට ගහන එක්කිනෙක් ගැන කතා කරනවනේ මහත්තයා. එක්කිනා. දැන් ඔන්නතර බලන්න කවුද එක්කිනා කියලා. දැන් මෙන්න මෙහෙම බලන්නකො දකින දෙයකින් තොරව දකින්නේ පහ ගැන හිතන්න කතා කරන්න බෑනේ බෑ හරිද දකින දෙයකින් තොරව දකින්න ගැන කතා කරන්න බෑනේ නෑ ඔව් එතකොට දකින්නකින් තොරව දකින්න දෙයක් ගැන කතා කරන්න බෑනේ ඔව්
හරිද? පැහැදිලිද මම මේ කියන්නේ? එහෙමයි. පැහැදිලි. එතකොට දකින්න දෙයකින් තොරව දකින්නෙක් ගැනවත් දකින්න අගෙන් තොරව දැකීමක් ගැනවත් පහල කතා කරන්න බෑ. ඊළඟට දැන් අපි ඇසීමක් ගැන කතා කරමු. ඇසීම තැනට ගියා. ඇසීම තැනට ගියොත් ඇසෙන දෙයකින් තොරව ඇසෙන්නෙක් ගැන කතා කරන්න බෑ. ඇසෙන්නකින් තොරව ඇසීමක් ගැන කතා කරන්න බෑ. හරිද? හරිද? එතකොට මේ මේ දකින්නමද තමද ඇහුනේ? මට නිකන් උදාහරණයක් කියන්න පුළුවන්. ඉතින් ඔබට කැමති නම් මම එහෙම නිකන් කියන්න බලන්න. එකම මිනිස්සයා එක වෙලාවකට රියදුරේ. එකලඩ වෛද්‍යවරේ. එකලාවකට ගස් කපන මිනිහෙක්. එකම මිනිස්සයා මේ ඇතුලේ ඉන්නේ. හරි. ඒක ඒක ටික ඕලාරික වැඩි. හරිද? එකම මිනිස්සයානේ. ඔව්. හරි. මේ මාත්‍යය පස්සේ මුදුවනවා හරි. එකම මිනිස්සයා ගැන මේ කතා කරන එක මිනිස්සෙක් එක වෙලාවකට කියනවා රියදුරේ කියලා. එයාට එක වෙලාවකට කියනවා මොකද්ද? වෛද්‍යවරයෙක්. හැබැයි මිනිස්සයා තමයි ඇතුලේ ඉන්නේ. එතකොට අපි දැන් ওই ක්‍රියා ටික පොඩක් පැත්තකට ගමුකෝ. ක්‍රියා ටික පොඩක් පැත්තකට ගමු. එතකොට වාහනේ ලෝන එක අපි ගත්ත පැත්තකට. වෛද්‍යවරයෙක් කියන්නේ ලෙඩා බලන එකනේ. ලෙඩා බලන එක ක්‍රියාව පැත්තකට ගත්තා. හරිද? එතකොට ලෙඩා බලන ක්‍රියාව පැත්තකට ගත්තා. ඊළඟට අපි හිතමු දැන් ඔතන ක්‍රියා ටිකක්නේ තියෙන්නේ. එතකොට දැන් ওই ක්‍රියා ටික ආයිත් අපි ක්‍රියා හයකට නවතිනවා නේද? එහෙමයි. දැන් ලෙඩා බලන එක පෙනෙනවා ඇහෙනවා දැනෙනවා සිතනවා කියන ක්‍රියා හතරෙන් පිට තියෙනවද? නැහැනේ. ලෙඩා බලන වාහනේ ලෝනවා කියන එක පෙනෙනවා ඇහෙනවා දැනෙනවා සිතනවා කියන ක්‍රියා හතරෙන් පිට තියෙනවද? නැහැනේ. ඒ ක්‍රියා හතරෙන් පිට ක්‍රියා හතරෙන් පිට ওই සියලු ක්‍රියා ওই ක්‍රියා හතර ඇතුලේ නේ තියෙන්නේ. මට ආයේ චුට්ටක් කියන්න අපේ හැමෝටම සමාවෙන්න. දැන් මෙන්න මෙහෙම ගන්නකෝ. හරිද? නෑ වාහන කියූප එකම කියන්න. ඔව් දැන් මෙන්න මෙහෙම ගන්නකෝ. වාහනේ ලවනවා කියන එක කියන්නේ ක්‍රියාවක් නේ. එහෙමයි. හරිද? ලෙඩා බලනවා කියන එක ක්‍රියාවක් නේ. හරිද? එතකොට මේ හැම ක්‍රියාවක්ම ආයෙත් අපි බැලුවොත් තව ක්‍රියා ටිකක්මනේ. ඒ කියන්නේ දැන් වාහනේ ලවනවා කියන්නේ තායි පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, දැනෙනවා, සිතනවා කියන එකෙන් පිට වාහනේ ලැවීමක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ කතා කරන්න බෑනේ. එතකොට ආයි වාහනේ ලවනවා කියන්නේ තායි පෙනෙනවා, දැනෙනවා, ඇසෙනවා සහ සිතනවා කියන ටික මොනේ වාහනේ ලවනවා කියන්නේ? එතන පිටන වාහනේ ලැවිල්ලක් ගැන කතා කරන්න බෑනේ. ඔය ඉතින් මේ සිතින් මේ කරගත්ත ප්‍රයාව කලබල වෙනවා සිතින්. හරිද? වාහනේ ලවනවා කියන්නේ මොකද්ද? ඔව් මේ ඇහෙනවා, දක් බලනවා, ඔය ඒ ක්‍රියාවත් එක්ක. එතකොට ආයි මං කියනවා වාහනේ ලවනවා කියන එක අපිට පැත්තකට කියලා ආයි අපිට ගන්න පුළුවන් පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතනවා කියන ටික ගැන කතා කරොත් වාහනේ ලවමින් ගැන අපි කතා කරලා ඉවරයි නේද? පැහැදිලිද? හරිද? එතකොට දැන් අපි දැන් ඔය එකම මිනිස්සය තමයි මේ සියල්ලම කරන්න කියලා කිව්වා උපමාවක. හරිද? එතකොට දැන් එකම මිනිස්සයා කියලා කිව්වහම අන්තිමට අපි තියෙන්නේ මිනිස්සයා සහ ක්‍රියා ටික. ක්‍රියා ටිකනේ තියෙන්නේ. එතකොට මිනිස්සයා සහ ක්‍රියා ටික. එතකොට මිනිස්සයා සහ ක්‍රියා ටිකට එන්නේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතනවා කියන ක්‍රියා ටික තියෙනවා. ඊළඟට මිනිස්සයා ඉන්නවා. ඔව්. පැහැදිලිද? මිනිස්සයා ඉන්නවා. එතකොට එකම මිනිස්සයා ඉන්නවා. එකම මිනිස්සයා පෙනෙනවා, දැනෙනවා, ඇහෙනවා, සිතනවා කියන ක්‍රියා ටික තියෙනවා. එතකොට මේ පැත්තෙන් ක්‍රියා ටික තියෙනවා. ඒ ඔක්කොම ක්‍රියා ටික කරන එකම මිනිස්සයා ඉන්නවා. හරි. ඊළඟට පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතනවා කියන ක්‍රියාවලින් තොරව මිනිස්සේ පනවන්න පුළුවන්. ඒක වෙන්නේ සිටිවිල කරා ඔය ටික උපද්දලා ඔය ටික ක්‍රියාත්මක වෙනවා. වායුව රටපටලව ගන්න එපා. ඔව් මේක නිසා වාහනේ නිසා අර නෑ වාහනේ මම මේ හොදට බලන්න. පෙනෙනවා, දැනෙනවා, ඇසෙනවා, සිතෙනවා කියන මේ ක්‍රියා වලින් තොරව අර 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 මැද්දේ ඉන්න මොකා හරි එකා පනවන්න පුළුවන්. බෑ. බෑනේ? බෑ. හරිද? හරි. පැහැදිලිද මම මේ කියන එක? පෙනෙනවා, දැන් අපි පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතනවා කියන ඒ ක්‍රියාවලින් තොරව මැද්දේ ඉන්න මොකෙක් හරි එකේ පනවන්න පුළුවන්ද? මිනිස්සෙක් හරි මොකෙක් හරි පනවන්න පුළුවන්ද? නෑ මැද එක්කෙනෙක් අපිට අල්ල ගන්න පනවන්න බෑනේ. හරිද? එතකොට මේ අනිවාර්යයෙන්ම මේ මැද ඉන්න මිනිස්සයා කියන කෙනා කවුරු හරි කෙනා කියන කෙනා පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතනවා කියන මේ ක්‍රියා හතරේ ඇතුළෙම නේද තියෙන්නේ? එකෙන් පිට පනවන්න පුළුවන්? බෑ. පිට පනවන්න බෑ. බාහිරට පනවන්න බෑ. තමන් නෑ නෑ ඒ බාහිර අභ්‍යන්තර පොඩ්ඩක් පැත්තකට දාන්න. ආයිත්
ප්‍රශ්නේ ආය අවුල් කරගන්න එපා. හරිද? අපි දැන් මෙතනට ගෙනාවනේ. හරිද? දැන් බාහිර අභ්‍යන්තරක කතාව පොද්ද පැත්තකටම දාන්න. හරිද? එතකොට පේනෙනවා, දැනෙනවා, ඇහෙනවා, හිතනවා කියන මේ ක්‍රියා හතරෙන් පිට මිනිස්සේ පණවන්න පුළුවන්. බෑ. මිනිස්සේ පණවන්න බෑනේ. බෑ. ලෝකයක් පණවන්න පුළුවන්. බෑ. ලෝකයක් පණවන්න බෑනේ. හරි. හරිද? එතකොට දැන් මම මේ ඔන්න හොදට බලන්න. එතකොට දැන් මේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා සිතනවා කියන ක්‍රියාවලි හතර ඇතුලේ තමයි ලෝකයේ සහ ওই ලෝකයේ විඳින්න කියන කෙනා පැනවිලා තියෙනවා. අර ඔය විඳින්න කියන විඳින්න සහ ලෝකයේ කියන තැන උතන්ට අපි දැන් බලමු. හරිද? එතකොට දැන් ඕක අපි පෙනෙනවා කියන තැනටයි මොකෝ. පෙනෙනවා කියන තැනට ඒ පෙනෙනවා කියන තැනින් තොරව අපිට ලෝකය පණවන්න බෑනේ. බෑ. හරිද? එතකොට පෙනෙනවා කියන තැනින් තොරව පිට පෙනෙන්නේ ගැන පණවන්න පුළුවන්. ආකෝ කෙනත් එනවා. පෙනෙනවා කියන එකෙන් පිට ලෝකය පණවන්න බෑ. බෑ බෑ බෑ. එතකොට පෙනෙනවා කියන එකෙන් පිට ඒක දකින්නේ විඳින්නේ පණවන්න පුළුවන්. බෑ බෑ. ඒකෙන් තොරව කිසි දෙයක් කරන්න බෑ. ඔබ ගන්න බෑනේ. ඔව්. එතකොට එතනම දාන ඇසෙනවා කියන තැනට. එහෙම. දැනෙනවා කියන තැනට. ඔව්. ඒත් එහෙමයි. සිතනවා කියන තැනට. ඔව්. ඔව්. එතකොට දැන් පෙනෙනවා කියන තැන අපිට පෙනෙන්නේ පහළ වුණානේ. එහෙමයි. එතකොට ඒ පෙනෙන්නතරමද ඇසෙන්නේ? ඔව්. හැබැයි මෙහෙම ඒක දැන් ඒක ඒ අවස්ථාවේදී ආයක ඒ පැත්තට පෙනෙන්න ක්‍රමද ඇසෙන්නේ දෙක දෙකක් පෙනෙන්න ක්‍රමද ඇසෙන්නේ නෑ නෑ කියන්නත් පුළුවන් පුළුවන් කියන්නත් පුළුවන් ඒ ආයෙත් මං අහනවා පෙනෙන්න ක්‍රමද ඇසෙන්නේ ඒක උත්තරයි මට මෙහෙම කියන්න මට ඒකට උත්තර දෙකක් තියෙනවා උත්තර දෙක කොහොමද කියන්නේ මහත්තයා උත්තර දෙකෙන් කොහොමද කියන්නේ උත්තර දෙකෙන් විදිහට මට කියන්න පුළුවන් මේක ලියලා එන්නේ නෑ ඒක ඔයගලන්ට වැදගත්තා ඔයගලන්ට වැදගත් ඒ ප්‍රශ්නේ ඒක වැදගත් ඒ ප්‍රශ්නේ මට ඒකට උත්තර දෙකක් දෙන්න පුළුවන් එක්කෙනාම තමයි ඇහෙන්නේ දැන් අපි හැමදාම ආය නෑ ඔන්න ආයෙන්න දැන් අපි මහත්තයා කිව්වනේ දැකීම දැන් අපි පෙනීම ගැන අපි දැන් සත්‍ය කියන්නේ පෙනීමක් ඇසීමක් දැනීමක් සිතීමක් කියන එකෙන් පිට සත්‍යෙක් හරි ලෝකෙක් හරි පණවන්න බෑ කියලා. හරිද? අපි දැන් පෙනීම ගැන කතා කරමුකෝ. පෙනීම ගැන කතා කරනකොට එතන පෙනෙන දේකුයි පෙනෙන්නේකුයි. ඒ කියන්නේ දකින්නේකුයි. දකින දෙයකින් තොරව දකින්නේ පණවන්න බෑනේ. හරිද? එතකොට මේ දකින දේ ඇතුළේනේ දකින්න කියන කෙනත් පහළ වෙලා තියෙන්නේ. ඒක පිට නෙමෙයිනේ. ඒක පිට නෙමෙයිනේ. හරිද? එතකොට මෙතන ඔන්න දැකීම අවසන් වුණානේ. ඔව්. දැකීම අවසන් වෙලා ඊළඟට ඇසීමක් එනවා. හරිද? එතකොට දැකීම අවසන් වෙලා එතකොට මේ දැකීමෙන් තොරව දකින්නක් ගැන කතා කරන්න බෑනේ අපිට. දැකීමෙන් තොරව දකින්නක්. ඔව්. එතකොට ගැන කතා කරන්න බෑනේ. බවුය නෑනේ. හරිද? එතකොට දැන් ඊට පස්සේ අපි ඇසීමක් ගැන කතා කරනවා. හරිද? ඇසීමක් ගැන කතා කරනකොට දැන් මේ දකින්නද ඇසුනේ ඇහුනේ ඒක මංගේ මට ඒකට උත්තර දෙකක් දෙන්න පුළුවන් කියලා එකක් කියන්න පුළුවන් ඒ දැන් දකින්න තියෙන සිතුවිල්ල නතර කළා තමයි ඇහෙන කින සිතුවිල්ලට මහා වේගවත් යන්නේ ඔන්න ඔතනයි මහත්තයෝ මේ පත්ලෝකෙ ලියන්න ඕනේ ඒක නිරාකරණය කර ගන්න නමුත් මම ඔන්න ඒක නෑ ඒක ඒකම ලියා ගන්න ඔන්න ඕකම ලියා ගන්න හරිද දැන් ඔන්න හොඳට බලන්න ඔන්න ඔතනදී බලන්න දැන් ඔතන දැන් ඔය එයාමයි මාරුනේ කියලා කියනවනේ මහත්තයා. හරිද? දැන් අපි දැන් ඔය එයා කියන කෙනා දැකීමක් ගමුකෝ. ඔව් දැකීමක් කියන ගමුකෝ. දැකීමකින් තොරව දකින්න ඉන්නවද? නැහැ. අර එතන වෙන එකක් මේක් නැහනේ ඔක්කොම තියෙන එතනනේ. එතනමනේ තියෙන්නේ. හරිද? එතනමයි. ඊට පස්සේ දැන් එතකොට දැකීමකින් තොරව දකින්න ගැන කතා කරන්න බෑනේ. හරිද? එතකොට ඒ දැකීම දැන් අපි තුමු ඒ දැකීම දැන් ඉවරයි. ඉවරයි. ඔව්. එතකොට දැකීම ඉවර නම් ඒක දකින්න ගැන කතා කරන්න පුළුවන් තවත් දුරට. හරි? ඊට පස්සේ අපි හිතමු දැන් අලුත් දැකීමක් එනවා. ඔව්. අලුත් දැකීමක් එනවා කියලා හිතමුකෝ. එතකොට අලුත් දැකීමක් එනකොට අලුත් දැකීමක් එනකොට පරණ දකින්න එයා නිරුද්ධ වෙලා ඉවරයි. ඉතුරු නැතුවම නිරුද්ධයිනේ. ඔව්. එයා තව කෙනෙක් ආය දැක්කම කරටගෙන. එතකොට ඉතුරු නැතුවම නිරුද්ධයිනේ. ආය ගැන කතා වචනයක්වත් අංශු මාත්‍රයක්වත් කතා කරන්න පුළුවන් බෑනේ. එතකොට දැන් අලුත් දැකීමක් එනකොට
ආයි දකින්නේ පහළ වෙනවනේ. ඔව්. එතකොට ඒ අර කලින් හිටපු දකින්නද? නෑ. එයාම නෑ කියන්නත් බෑ, එයාම නොවේ කියන්නත් බෑ. ඔය නෑ කියන්නේ කොහොමද? එයා නෙමෙයි කියන්නේ. එයා නිරුද්ධ වෙලා ඉන්නේ. ඔයා නිරුද්ධ වෙලා ඉන්න ඉඳ එයා කියන්න පුළුවන්ද? බෑ. හරි. එතකොට එයා කියන්නේ කොහොමද? එයා කියන්නේ මේ නැවත හටගත්තෙම ඒ අරේකෙම ඒක සාපේක්ෂව ඒ සිතම තමයි මෙයා නැවත අලුත් ඉන්නේ. ඒ සිත කියන්නේ එතකොට දැන් අර සිත ඉතුරු නැතුව නිරුද්ධ නැද්ද? ඒක අවසන් වෙලා ඉවරයිනේ. හරි. එතකොට එයාම හටගත්ත කියන්නේ කොහොමද? එයාම හටගත්ත කියලා මට කියන්න බෑ. නෑ ඕ එතනම තමයි ගැටේ තියෙන්නේ. එතනම තමයි ගැටේ. එයාම හට ගන්නවා කියලා කියන්නේ කොහොමද? මේ මෙයා ඇති කල්ලි ඇති වෙනවා නැති කල්ලි නැති වෙනවා නේ. කියන්නේ මේක තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැහැ. එතකොට දැන් ඇති වෙලා ඔව්. ඔව්. මේ ඇති කල්ලි මේ ඇතුලේ මේ නැති කල්ලි මේ නැති. ඔව් 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 හරි. ඔව්. එතකොට මෙයා නැති වෙනකොට නැති වෙනවා ඇති වෙනකොට ඇති වෙනවා. ඔව්. ඒක නිසා මේක අලුතෙන් group අලුතෙන් ඇහිමි කො අලුතෙන් සිතක් හටගෙන. එතකොට අලු සිතට පරණ සිතේ තියෙන සම්බන්ධය මොකක්ද? සම්බන්ධය නෑ. එයාත් නෙමෙයි මේ ඔතන උත්තර දෙකක් තියෙනවා කොහොම හරි. ඒකටම. එයාත් නෙමෙයි හැබැයි එයා නැත්තිත් නෑ. ඔව්. එයාමත් නෙමෙයි හැබැයි එයාම නොඉන්නේ. හරි එයා නොවන්නේත් කොහොමද කියලා කියන්න. එයා එයාම වෙන්නේ කොහොමද කියලා කියන්නකෝ මට. ඒ හටගත්ත චිත්ත රූපෙම තමයි ඔය 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 ඒකම තමයි හට ඒ චිත්ත රූපෙම හටගෙන ඒ චිත්ත රූපෙම තමයි ආය අවසන් වෙන්නේ. පටන් ගන්නෙත් එයාම නතර කරන්නෙත් එයාම තමයි. හරි ඒ චිත්ත රූපේ ඉවරයිනේ. දැන් උපමා ගමු මේ ගහ දිහා බලන්න. ඔව්. එතකොට මේ ගහෙන් තොරව දකින්න ඉන්නේ නැහනේ. නෑ. හරිද? දකින්නන්ට ඉන්නේ නැහනේ. දැන් දකින්නගේ තොරව ගහ තිනවනවා. නෑ නෑ. නැහනේ. පැහැදිලි. හරි දැන් මහත්ය බලන්න මෙයාත්. දැන් අර ඒක අවසන් වෙලා අලුත් චිත්‍ර රූපයක් මේ රූපෙම ආවගෙන තින. අර ඒක අවසන්. ඒක නිරුද්ධ වෙලා. එතකොට දැන් මේ ගහ දකින්න දකින්නමද හිටියේ මේක බලනකොට. නැහැ කියන්නත් බෑ පුළුවන් මේ මට ඒක උත්තර දෙකක් තියෙනවා. නැහැ කියන්නෙත් නැහැ. තියනවා කියන්නේ බිහිවුත් නැහැ. පොත මමමනේ මේක බලන්නේ. නෑ ඔය අනේ නෑ පොඩ පොඩ කොන්දට බලන්න නෑ කියන්න බෑ. දැන් මේ ගහ බලනකොටනේ දකින්න පහල උනේ. එහෙමයි. හරිද? එතකොට මේ එතකොට එතන දකින්න ඉන්නවනේ. එහෙමයි. හරිද? දකින්න කියන්නේ සිතුවිල්ල තුලින් ඇහෙන එක. ඔව් හරි ඒක දකින්න පහල උනේ. එතකොට දැන් මේ ගහ දැන් ආයි මේ මහත්ය දිහා බලනකොට මේ සිතුවිල්ල ඉතුරු නැතුව නිරුද්ධ නැද්ද? එහෙමයි. නිරුද්ධයිනේ. එතකොට එතකොට ආයි ඒ සිතුවිල්ල මොන කොටසද ආයි මේ මෙයාව දැක්කේ මට ඒක වචනෙන් නම් මේ තේරුම් කරන්න බැහැ නමුත් දැන් අර මම දැන් අපි මේ ජීවිතේ ලෝකේ අපි අර තුලින් ධර්මානුකූලව ඒක දැක්කට මට ඒක තේරෙන්නේ මේක නිරුද්ධ වෙලා මම මෙයා නිරුද්ධ කරනවා හරි නෑ නෑ දැන් මහත්තයා කියනවානේ මට මේක නිරුද්ධ වෙලා ඊට පස්සේ ඒක ඊළඟ එක බලනවා කියලා එතකොට තව කෑල්ලක් මෙතන ඉතුරු ඉනේ ඒ ඉතුරු වෙච්ච කෑල්ල මොකක්ද මේ කෑල්ල තමයි හටගත්ත සිතුවිල්ල මුලින්ම හටගත්ත සිතුවිල්ල ඒ සිතුවිල්ල මොන කෑල්ලද ඉතුරු වෙලා ආරක බලන්නේ දැන් නිරුද්ධ වුණාට පස්සේ සිතුවිල්ලක් නැහැ ඒක මං අහන්නේ ඒ සිතේ මොන කෑල්ල ඉතුරු වෙච්ච මොන කෑල්ලද අනිත් පැත්ත බලන්නේ මොන කෑල්ලද මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඔකේ තේරෙන්නේ නැහැ නෙමෙයි මහත්තයා බලන්න තු උඩ මේ වටේ කරකිනවා ඒකයි මං කියන්නේ මට ඕක මේ දැන් ඉස්සර ඕක හොඳට ප්‍රැක්ටිස් කරා ඒ වුණා නෑ නෑ පරණ ප්‍රැක්ටිස් කරපු එක අයින් කරන්නකෝ මේ දැන් මෙන්න මේ බොහොම සරලව මේ සරලෝ මේ බලන්න සිතුවිල්ල ඉතුරු වෙච්ච මොන කොටසද දැන් අපි කිව්ව සිතුවිල්ල දැන් මෙතන සිතුවිල්ලක් කියලා ගහ බලනකොට සිතුවිල්ලක් කියන එක හොඳටම තේරුණානේ හරිද එතකොට සිතුවිල්ල මොන කොටසද ඉතුරු වෙලා අනිත් කොටස බලන්නේ මේ මහත්ය දිහා බලන්න සිතුවිල්ල මොන කොටසද එහෙනම් එතන මගේ එක්ක මේක වීක් පොයින්ට් එකක් තිබිලා තියෙනවා මේක නිරුද්ධ වෙනාට පස්ස නිරුද්ධලා එක අවසන් කියන එක ඒක තමයි මොන කොටසද නැහැ එක සිතයි නේ එක ඕකද පාලවෙන්නේ ඔය එක සිතයි අතන ඊළඟට ආයි මගේ අනිත් සිත අර ඒක නිරුද්ධ වෙලා නේ ඒක නේ ඔය ඒක නිරුද්ධ ඒ අනේ මං අනේ එන්නේ කවුද ඒ සිතුවිල්ලමයි අර ඒක නිර්මාණය කරපු කෙනාම තමයි ඒක අවසන් කරන්නේ ආ හරි ඒක මොන කොටසද ඔයාව නෙමෙයි ඕනි නේ නේ මම සිතුවිල්ල කියනවා අර දැන් සිතුවිල්ලනේ දැන් මේ ගහ බලද්දී සිතුවිල්ලක් හටගත්තනේ හරිද දැන් පොඩ්ඩ නිකන් අපි දැන්ට සිතුවිල්ල ආයිස ඒ වෙලාව කාලේ ඔක්කොම පොඩ පැත්තකට දාන්නකො ගහ බලද්දී සිතුවිල්ලක් හටගත්තනේ හරිද හරිද ඊට පස්සේ දැන් මේ මහත්ය දිහා බලනවනේ හරිද මහත්ය දිහා බලනවනේ එතකොට දැන් මහත්ය දිහා බලනකොට බලන්න පහළ වෙන්නේ මේ වෙලාවටනේ එතකොට ගහ දිහා බලද්දී පහළ වෙච්ච සිතුවිල්ලේ මොන කොටසද ඉතුරු වෙලා ආයි මහත්ය දිහා බැලුවේ නැත්තම් අරක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මහත්ය දිහා බලද්දී ආයි අලුතෙන් බලන්න හටගත්තද
අලුතෙන් බලන්න හටගන්න. අරකේ කරණ එකේ මොකක් හරි ඉතුරු වුණාද? පරණ එකේ මොකක් හරි ඉතුරු වුණාද? මතක ශක්තිය නැගේ. අලුතෙන් මොනාද ඉතුරු වෙන්නේ නෑ ඉතුරු වෙන්නේ දැන් මම අන්ත දෙකේ හිටියා එතන ඒ කියන්නේ අපිට මේක හරියට මේක ගන්න බැරි නිසානේ අපි ආයෙත් උත්සාහ කරන්නේ මේක හොයන්නේ නෑ නෑ ඒකනේ මම මේ මෙතර මේ නවත්තලා මේ මේ ඔක්කොම හිට උත්තර දෙන්න නවත්තලා මහත්යම අල්ලගෙන මේ නවතින්නේ ඕ නෑ ඒක තමයි දැන් මම හිටියේ දැන් අපි මේ තඩලා තේරුණ අපිට දැන් මේක කියන්නේ දැන් අර මහත්යගේ ප්‍රශ්නයක් අහපු ඒක කෙරවලක අපි තින්නවා දැන් මේ මාත්‍ය ඇහුවේ පරණ මත නෑ ඒක ඒක තමයි මම කියන්නේ ඔව් ඒ එකට දැන් මෙතන ඇවිල්ලා ඒ කියන්නේ යාමනේ මැරිලා තියෙන නැවත ඉපදින්නේ කියන මතේ අපි ඉන්නවනේ. ඒක 100%ක් නෑ දැන් නෑ දුක්මේලා තියෙන නමුත් දැන් මම හිතන් හිටියේ මේක නිරුද්ධ වෙලා හැබැයි මෙයාම තමයි නැවත රූපය. මෙයාම කියන්නේ මේ මේ සිතුවිල්ල මෙතනින් අවසන් කරා. මම කියන විදිහ ඔබ වහන්සේ පොඩ්ඩක් වැරදි විදිහට උනත් චුට්ටක් නිකන් හිතන්න. මම හිතුවේ මේ 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 ගහ නිරුද්ධ කරලා නැවත අලුත් සිතුවිල්ල තමයි මේ හටගන්නේ. හැබැයි මෙයාමත් නෙමෙයි හැබැයි මෙයාමත් තමයි. මට ඒ දෙක තියෙනවා. මට ඒ දෙක අයින් කරා. හරි දැන් ඕක දැන් ඉතුරු වෙච්ච කෑල්ලක් තියෙනවා. මට ඒක මන්න අන්න එතන මට ගෝචර නැහැ. මට ඒක හොවෙන්නේ. අන්න නැහැ නැහැ. ඒක මට ගෝචර නැහැ. ඒක තමයි දැන් දැන් ගහ බලලා ඉවර වෙනකොට මේ සිතුවිල්ල ඉතුරු නැතුම නිරුද්ධයි කියලා තේරෙනවා. ඒක තේරෙනවා. ඒක අනිවාර්යෙන්ම. හරි එතකොට එතකොට දැන් එතකොට මුළු ලෝකෙම අවසන් වෙනවද නැද්ද එතකොට? ඒ ලෝකෙ එතන ඉවර. හටගත්ත ලෝකෙ එතන ඉවර. එතකොට ඒක ඒක බලන්න විඳින්න හරි කවුරු හරි සියල්ලම අවසන්ද නැද්ද එතකොට? ඒ රූපේක එතන ඉවරයි. නෑ එතකොට ඒක රූපේ බලපුගෙන අනිත් පැත්ත. දැන් අපි මේ ගහ පැත්තන කියන්නේ අනිත් පැත්ත. මේ ඉන්නසෑ වෙන ක්‍රියාවක නෑ 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 මේ මේ වෙන ක්‍රියාව පොඩ්ඩ අමතක කරන්නකෝ. එතකොට දැන් ගහ තිබුණ නැත්තම් ඔබ මේ වෙලාවේ මෙතන පවතින බව දැනෙන්නේ නෑනේ. හරිද? එතකොට ගහ කියන සිතුවිල්ල ඉවර වෙනකොටම දකින්නත් ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? දකින්න ඉතින් ඊළඟ මොන මොහොත දැන් ඔබවහන්සේ යන්නේ එහෙම මොහොත විතරද? ඔව් එහෙම මොහොත විතරයි එහෙම මොහොත විතරයි. ඔය එහෙම මොහොත නම් ඒක ඉවරයි. දකින්නත් ඉවරයිනේ. ඔව් දකින්නත් එතනින් ඉවරයි. සසරත් ඉවරයිනේ. මෙහෙමයි සසර කියන්නේ අන්න ඔබවහන්සේ හොඳ පොයින්ට් එකට ආවොත් දැන් ඔබවහන්සේ මේ මොහොතේම මේ ෂණයේම මේ කතාවම කිව්වොත් ඒක එතනින් සියල්ලම අවසන්. සියල්ලම ඉවරයි දකින්න සසර ලෝකේ සියල්ලම. හරිද? හරි ඊට පස්සේ දැන් මේ මහත්යද බලනවා. ඔව් එතකොට මහත්ය දිහා බලනවා කිව්වට මම ඒක බලනවා කියන කතාව වැරදි. එතකොට බලන්නත් පහළ වෙන්නේ මේ රූපයත් එක්කමයි නේද? අනිවාර්යයෙන්ම. එතකොට නේද ආයේ අලුතෙන්ම සියල්ලම හටගන්නේ. ඔව්. එතකොට අර පරණ එකේ මොනවාද ඉතුරු වෙලා ඉන්නේ එතනට? පරණ එකේ දැන් මට මෙහෙම තියෙන දැන් නම් එහෙම ඉතුරු වෙනවා කියලා හිතන්න බෑ. අඩාවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අන්න හොඳට බලන්න ඔතන. ඔතන හරියටම ලියාගත්තා නම් ওই සියල්ලම වෙනවා. ලියාගෙන එනවා. පරිස්සමෙන් පාඩම් කරනකොට සිතුවිලිනේ ඔක්කොම මේව කරන්නේ ඒ මතකේ කියන එක තියෙනවානේ දැන් අපි මතකේ ලියන්න පෑවා නෑ ඒක ඊට වඩා මං කියව කතාව ඊට වඩා ගැඹුරුයි මහත්තයා මතකේ කියන කතාව ඊට වඩා ගැඹුරුයි සිතුවිල්ලකින් තොරව මතකයක් ගැන කතා කරන්න පුළුවන් ඊටත් පෑදෙද මෙයා නිරුද්ධ වෙලා තමයි වෙලෙම සම්පූර්ණ අවසන් මේක තේරෙනවා මට නිරුද්ධ වෙලා මට ආවේ දැන් අර අපෝකරේ කියන පේපර් එක තියෙනකොට ඔව් අපි හිතනවානේ මේක මේ සිතිලි යන්නේ කරන් එතකොට දැන් ඒක නිරුද්ධ වෙලා අනිත් පැත්තට යන්නේ එතකොට ආමනගේ දැන් එතකොට අතන ටික මතකේ තියෙනවානේ අපිට දැන් නෑ නෑ දැන් ඔය කාටද මතකේ තියෙන්නේ දැන් තියෙ මතකේ තියෙන කෙනා දැන් ඔන්න හොඳට බලන්න දැන් මතකේ තියෙන කෙනා පහළ වෙන්නේ කොයි වෙලාවේද අතනින් අවසන් වෙනව නේද ආයි අලුතෙන් නේද මේ දැන් මතකයක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද පුළුවන්ද අර සිතවිල්ලෙන් පිට පැහැදිලි නේද එතකොට දැන් ඒක සම්පූර්ණ අලුත්ම හට ගැනීමක් නේද පැහැදිලිද මම මේ කියන්නේ දැන් ඔයාලට මෙහෙම හිතන්න තිබ්බා එක. දැන් ගහ දිහා බලනවා, ඇස් දෙක පියා ගන්නවා. ආයි ගහ දිහා බලන්නකොත් ඔයාගේ සිතුවිල්ල ඔයාලට හිතන්න පුළුවන් තරකානුකූලව. නමුත්
වෙන රූපයක් බලනකොට ඒක හිතන්නේ දැන් ඒකට වෙන්නේ අලුත් තමයි නේ දැන් මෙයා කියූප එක දැන් යාට කියමු ලා ඉස්සල්ල එකට සාපේක්ෂ මොකද ඉතුරු වෙච්ච එකක් ආයි කියලා ගහමනේ චාකුමාරිගේ හරි ඒකට මගේ මේක හරියට ප්‍රායෝගික එක විසඳෙනවා එතන අර සියුම් තැනින් ඉඳන් ආවම වටිනවා කියන්න පුළුවන් ඒකනේ නෑ නෑ අය මේ කාලේ දාගන්න එපා මේක දැන්ට ඕකම ගන්න සෝමස් කුමාර වටේට නැහැ ඔව් දැන් ඔතන බලන්න දැන් කාලේ කියන එකත් හොඳට බලන්නකෝ දැන් කාලයත් ඔතනින්ම ලියාගෙන යන්නකෝ කාලේ කියන තැන මම කමන්නෑ නේ මේක පොඩ හැරුවට කාලේට හාරගෙන එන්න හරි ඔව් හරි කාලේ අවකාශය පොඩ්ඩක් කොයි මොකද මම මෙතන මේ හාරගෙන එන්නේ මේ මෙයාගේ ප්‍රශ්නෙටත් උත්තරේ හම්බ වෙනවා මේ ඔක්කොගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා මෙතන මේ හාරගෙන එනකොට හරිද ඊළඟට කාලේ අවකාශය පොඩ්ඩක් එතකොට දැන් හොඳට බලන්න දැන් අතීතය දැනෙන්න බෑනේ ඒ කියන්නේ අතීතය ගෙවිලා ඉවරයිනේ ඔව් අතීතය දැනෙන්න බෑ මේ දැනෙනවා මතක ගැනීම දෙකක්නේ නැහැ නැහැ ඔන්න ඔතන ලියාගම අතීතේ දැනෙන්න පුළුවන්ද අතීත ගෙවිලා ඉවරයිනේ ඔව් ගෙවිලා ඉවරයි අනාගතේ ඇවිල්ලා නැහනේ එතකොට අතීතයක් අනාගතයක් දැනෙන්න බෑනේ එතකොට මේ අපිට මේ දැනෙන අතීතය අනාගතය කියලා හරි දැනෙන මේත මම මේ දැනෙන්නේ ගැන කතා කරන්න බෑ හරිද අතීතය අනාගතය කියන එකක් එතකොට දැනීමක් පහළ වෙනව නම් අතීතයක් අනාගතයක් ගැන ඒක කොයි වෙලාවේ පහළ වෙච්ච එකක්ද ඒක වර්තමානයේ මේ මොහොතේ ඇති වෙන සිතිවිල්ල මේ මොහොතේ ඇති වෙන සිතිවිල්ලත් තුල නේද අතීතය අනාගතය ඔක්කොම තියෙන්නේ අනිවාර්යෙන්ම ඔක්කොම අතීතය අනාගතය තියෙන මේ වෙලාවේ තියෙන සිතිවිල්ලක් තුලනේ ඒක පැහැදිලිද එතකොට දැන් ඊළඟ මොහොතට යනකොට දැන් මේ මොහොත තිබ්බ අතීතය අනාගතය ආයි වැඩක් නැතුව යනවනේ ඒක නිරුද්ධ එතකොට ආයි අලුතෙන් අතීතයක් අනාගතයක් හට ගන්න ඕනේ නේද ආයර්ති එතකොට ඒ අතීතය අනාගතය දැනිච්චගෙන ඒ මොහොතවල ඒක අවසන් වෙලා දැන් තේරෙනවා දැන් තේරෙනවා ආය අලුතෙන් හට ගන්න ඕනේ නැද්ද එතකොට ඒ අලුතෙන් හට ගන්නකොට අරවත් මතකෙට එනවනේ නෑ මතකෙට එනගෙන හට ගන්න මේ වෙලාවේ මේ වෙලාවේ හට ගන්න හරි මේ වෙලාවේ එනවා කියමු හැමදේම අලුත් වෙනවා හැමදේම අලුත් වෙනවා කියමු දැන් මම සාමාන්‍ය ප්‍රශ්නයකට උත්තරයක් කියන අතීත දෙයක් නෙලියන නෑ ඔතන මේ අපි දෙකක් ගැන කතා කරනවනේ මහත්තයෝ හරිද මතකයක් එනවා කියනවනේ ඔව් එතකොට මතකේ එන්න නම් ගන්න කෙනෙක් ඉන්න එපා මේ පැත්තේ මතකේ හරි එතකොට මං අහන්නේ මතකයක් එනකොට මේ පැත්තෙන් ගන්න කෙනෙක් ගැන අපි කතා කරමු දැන් හොඳට බලන්න මේකෙන් තොරව මෙයා ඉන්නවද මෙයාගෙන් තොරව මේක ඉන්නවද අන්න ඔතන පොඩ්ඩක් අල්ලගන්න ඒක තේරුණාම තේරෙනවා ඔය ඔක්කොම ප්‍රශ්නේ හොඳටම ලියනවා එතකොට ඔයා පළවෙනි ප්‍රශ්නෙට කියන උත්තරේ නෙමෙයිනේ දෙවෙනි ප්‍රශ්නේ. පැහැදිලිද? ආ ඒකට වෙන උත්තරයක්. දැන් අපිට හිතෙන්නේ මෙයා දිගටම ඉන්නවා. ආ ඒ වගේ තමයි හිතෙන්නේ. මෙයා දිගටම ඉන්නා මෙහෙම ඇවිල්ලා යනවා කියලා. ඔව් ඒක ශරණයේ ඔක්කොම සිද්ධ වෙනවා. පැහැදිලිද මම මේ කියන්නේ? හරි. එතකොට මේ අපිට මෙයා ගැන කතා කරන්න බෑ මෙයා නැතුව. හරිද? මෙයාගෙන් තොරව මෙයා පවතින්නෙත් නෑ. මෙයාගෙන් තොරව මෙයා පවතින්නේ නැහැ. එතකොට මේ දෙකම ගැන කියන්නේ මොකක්ද? පැහැදිලි. ලෝක තමයි පැටලෙන්නේ. එතකොට දැන් බලන්න දැන් කාලය කියන එක මොකද වෙන්නේ එතකොට? ඒ මොහොතේ නිරුද්ධ වී පවතිමින් යනවා. එතකොට කාලයත් දැන් ඔන්න අතර බලන්න. මෙහෙම ස්පර්ශයක් එනවා. හරිද? ස්පර්ශයක් එනවා. දැන් ඔතන පස්සේ කියන තැනට බලමුකෝ. දැන් ස්පර්ශයක් එනවා. පස්සයක් නේ තියෙන්නේ මේක දෙපැත්තක් ගැන පොඩ්ඩක් පැත්තකට දාලා දෙන්න දාමුකෝ ඒක මෙතන පස්සය තුල මොහතක වෙන මේ පස්සය තුල කාලයක් තියෙනවද ඇත්තටම කාලයක් හදලා දෙනවද සිතිවිල්ල තුලින් කාලය නිර්මාණය තුල්ල තුලින්ගේ කාලය හදලා දෙනවා ඕනේ නම් හදලා දෙනවා නැත්තම් ගියා තමන්ගේ අවශ්‍යතාවය එතකොට මේ තියෙන කාලයද දැනෙන්නේ නෑ නිර්මාණය වෙච්ච කාලයක්. ඒක තේන්නේ? තියෙන කාලයක්ද? පස්සේ තුලින් කාලයක් හදලා දෙන්නේ නෑ නේද? කෙල්වි මොහොත විතරනේ. මේ මොහොත. ඔව් මං කියන්නේ එතකොට මේ ගොඩනැගිලා තියෙන කාලය ගැන කියන්න වෙන්නේ මොකද්ද එතකොට? මේ මොහොත ගත කාලය. ඔව් කාලය ගැන මොකද්ද? අපිට දැන් මේ මොහොතක් කියන එකත් අපි පනවලා තියෙන්නේ අතීතයකට සාපේක්ෂව නෙමේද? දැන් මේ මොහොත කතා කරලා තියෙන අනාගතයට සාපේක්ෂද නැද්ද? සාපේක්ෂ. එතකොට අතීත අනාගතයට සාපේක්ෂව නැද්ද මේ මොහොතක් ගැන කතා කරන්නේ අපි? එතකොට
අතීතයේ අනාගතයේ නැතුව මේ මොහොතක් ගැන කතා කරන්න පුළුවන් අපිට. මොහොතක් ගැන කතා කරන්න පුළුවන් අතීතයත් නැතුව අනාගතයත් නැතුව. එතකොට අතීතයයි අනාගතයයි දෙකම කොහෙද තියෙන්නේ එතකොට? මේ මොහොත. මේ සිතිවිල්ල තුල තමයි අතීතය අනාගතය. දැන් ඔන්න හොඳට ඔතන බලන්න මෙන්න මෙල හොඳ පරිස්සමෙන් බලන්න. අතීතයේ අනාගතයේ නිසා මේ මොහොත හැදුණා. ඔව්. හරිද? අතීතය අනාගතය නිසා මේ මොහොත හැදුණාද මේ මොහොත නිසා අතීතය අනාගතය හැදුණාද මේ මොහොත නිසා දැන් පරස්පර කතා දෙකක් නෝ කියන්නේ මාර බැටරිල් එකේ ඉරෙන එකත් ඉතින් අර අර වගේ වන්දන එන්නේ මේ සිත්විල්ල නිසා අතීතය අනාගතය අපිට කතා කර එක හා සමානයි පැහැදිලි අතීතය අනාගතය නිසා මොහොත හැදුණාද මොහොත නිසා අතීතය අනාගතය හැදුණාද අපි ඉස්සෙල්ලා හිතන් හිටියේ අර අන්තිමට කිව්වද අතීතය අනාගතය නිසා අපි මේ පැවතු නමුත් ඇත්තම කියනවා නම් ඔය ගැඹුරු ධර්මතාවය මේ මහා ලොකු කාරණා ගොඩක් කිව්වට හැමතැනම එකමයි කියන්නේ ආ එකමයි කියන්නේ එකම තමයි තමයි යහගන්න බැරුව එතකොට දැන් අවකාශය ගැන කියන්නේ වර්තමානයේ පිටේ ඉඳලා තත්ත්වෙ මොකද තියෙන්නේ කියලා. එතකොට අවකාශය ගැන මොකද කියන්නේ? අවකාශයේ තේ මොතේ විදිහට හද ගන්නවා අපි. එතකොට විඳින්න සසර මේ සියල්ලම මේ මොතේ මේ මොතේ. ඔව්. මේ සිතුවිල්ල තුල හටගත්තු දේවල්. එතකොට මේ අපිට දැන් මේ මොහොත ගැන කියනකොටත් අපි දැන් මේ මොහොත කියලා අපි වචන වලින් ප්‍රකාශ කරනවා. හැබැයි වචන වලින් ප්‍රකාශ කරා දැන් මේ මොහොත එතකොට ගැනත් කියන්න වෙන්නේ මොකක්ද? ඒකත් එච්චර මේ මොහොතම තමයි කියන එක තමයි. මේ මොහොත ගැන කිව්වත් මේ මොහොතට පදනමක් තියෙනවද? නෑ. හිස් ශුන්‍ය එක්කම බලන්න. අන්තෝජටමයි. අදවනේ නෑ කියන්න සුදුසුද ඒක? ඒ තරම්වත් කාලයක් නෑ. ඒ කියන්නේ ඒක තරම්වත් සුදුසුද ඒක නෑ කියන්න. නෑ කියන එක ලියලා නැත්තම් හුඟක් ගෙනකොට ඒක මම ලියලා දෙන්න ඕනේ නෑ කියන එක හරිම පටලෝගෙන ඉන්න එක තැනක් සීරියෙන්. දැන් මේ වොයිස් රෙකෝඩ් එක තියෙනවනේ මෙතන. හරි. දැන් මේ මේ තියෙනවද වොයිස් රෙකෝඩ් එක මෙතන? නෑනේ. එතකොට නෑ කියන්නේ අර ඒකට සාපේක්ෂව අපි නෑ කියන්නේ. එතකොට නෑ. එතකොට ඇත්තට මෙතන නෑද ඇතද එතකොට? ඇත. ඇයි අර ඒක චිත්තන ඔක තියෙනවා. රූපේ අපිට තියෙනවා. එතන ස්වාමීන් රූපේ නැත. ඒක කොට කියන්නේ නෑ ඒක රූපේ නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ කියන්නේ අපි මේක පනවගෙන ඉවර කරලා තමයි නෑ කියන්නේ. රූපේ හරි. හැදිච්ච ඒ කියන්නේ ඔක තමයි රූපයක් අපි පනව ගන්නකොට පනව ගන්නගෙන පහළ වෙන්නේ මේ වෙලාවේ. දැන් ඒක එතකොට මේක ඇත්තද නැතද? දැන් තියෙනවා කියනවනේ අපි. එතකොට මොකද්ද කියන්නේ? එතකොට නැති එකට සාපේක්ෂ නැත නෙමෙයි. ඒකයි. නැත නෙමෙයි. හා? නැත නෙමෙයි. නැත නෙමෙයි. ඒකයි. ඇත. එහෙනම් මේක ඇත ආයි. ඒකත් බලන්න ඕකටම දාන්න දැන් ඔය ඕකෙන් පිට නෑ මුකුත් ඕකෙන් පිට ඔය මුකු කිසි කතන්දරයක් නෑ ඔයා දැන් කතා කරපු ක්ෂණේම තමයි අවකාශය ඔයා දැන් 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 මහත්තයා මන් දිහා බලනෝනේ. හරිද? ඒක බලනෝනේ. එතකොට දැන් බලන්න පහළ වෙන්නේ කොයි වෙලාවේද? එතකොට බලන්නයි දැකීමයි වෙන වෙනම කතා කරන්න පුළුවන් ද අපිට? හරිද? එතකොට ඊළඟට දැන් ඔ මේ ඔතන තියෙන්නේ මෙතන තිබුණොත් නේද? මෙතන තිබුණොත් නේ ඔතන තියෙන්නේ. ඔතනින් තොරව මෙතනක් ගැනවත් මෙතනින් තොරව ඔතනක් ගැනවත් කතා කරන්න බෑනේ බෑනේ පැහැදිලිනේ තේරුණාද එතකොට අවකාශය එතකොට මේ තියෙන අවකාශය මැද්දේ අවකාශයක් ගැන කතා කරන්න ඉන්නේ කතා කරන්න බෑ ඒ ඒ මොහොතේ ඒකත් ඉතින් අවකාශිකුත් නෑ නෑ කියන්නවත් පුළුවන් නෑ නෑ කියනකොටත් අපි අවකාශයක් හදලා නැහැ කියන්නේ. අවකාශයක් හදලා ඉවරයි. ඒක ඒ කියන්නේ ඒ තරම් වේගවත්. එතකොට දැන් දැන් වේගය අපි ආයි දැන් හොදට ඔතනට එන්න ඕනේ. දැන් වේගය කියලා අපි පනවගෙන ඉන්නෙත් එතන. පනවගෙන සිතිවිල්ල තමයි. නමුත් අර ඒක නිකන් අපිට හිතෙනවා මේක මොන තරම් ආශ්චර්යයක්ද කියන්නේ. ඒක
වේග අන්තිමට මේ වේගය හරි වේගය නොවන තැන හරි එතන පැන එතන තියෙන පැන පැහැදිලි මම මේ කියන්නේ මේ ගැටේ දැන් මේ ගැට ගහලා තියෙන විදිය මම මේ තෝරගෙන යන්නේ මේ ගැටේ ගැට ගහලා තියෙන විදිය මේ ඔබත් ආපු මාත් හරි එතකොට ඒක සිව්ම තේරෙන දැන් අපි අර මුලට ගියොත් මේ අර සිද්දවිල්ල කවුද උත්තරේ දුන්නා මම දැන් මාතර නම් තේරුණානේ එතකොට හම්දුරුනේ මේ දැන් සාමාන්‍ය දැන් තිතිලා මෙන්න මෙතන හොඳට තෝරන්න දැන් මෙතන දැන් ඔතන දැන් සිතවිල්ලක් හැදෙනවනේ දැන් ඔතන මෙතන ගැන මම කතා කරන්නේ ඔතන මෙතන දැන් මෙතනින් තොරව ඔතන පැන වෙනවද ඔතනින් තොරව මෙතන පැන වෙනවද හා හරිද දැන් එතකොට මෙතනින් තොරව ඔතන සිතවිල්ලක් ගැන කතා කරන්න පුළුවන්ද බෑනේ හැබැයි ඔතන සිතවිල්ලකින් තොරව මෙතනක් ගැන කතා කරන්න පුළුවන්ද බෑ ඔතනින් ඉඳ මෙතන තියෙනවද මෙතනින් ඉඳ ඔතන තියෙනවද සම්පකලිය සම්බන්ධ සම්බන්ධද ඊට වඩා එක එක කතාවක් තියෙනවා මතක. සිතවිල්ලකින් තොරව සිතන්නෙක් ගැන කතා කරන්න පුළුවන්ද? සිතන්නකින් තොරව සිතවිල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්ද? සිතවිල්ල සිතන්නද? නෑ. සිතවිල්ල සිතන්න නෙවෙයි. සිතන්න සිතවිල්ලද? නෑ. සිතන්න නිසා සිතවිල්ල හටගත්තද? සිතවිල්ල හින්දා සිතන්න හටගත්තද? නෑ. දෙකම නෑ. එතකොට දෙකම ගැන මොකද්ද කියන්නේ? දෙකම හිස්. ෂූනේ. ඔක මම අර ගියේ පාරම මම උපමාවකින් ඔක විස්තර කරා. හරිද? ඒ උපමාව මම ආයි කියන්න කමන්නේ අර හොල්මනගේ උපමාව. හොල්මනගේ උපමාව. එතකොට ඔක හොඳටම තේරෙනවා ඔය කියන කතාව මොකද්ද කියලා. හරිද? නැත්තෙත් නැ නැත්තෙත් නැ. ඔය ඇත්ත නැත එහාට ගිය තැනක් වෙනවා. හරි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් හිතන්න ඕගලගේ මාමා කෙනෙක්ගේ හරි ඕගලගේ නැන්දා කෙනෙක්ගේ හරි ඕගලගේ දන්න කෙනෙක්ගේ මේ ආරංචියක් තියෙනවා පවුලේ අතර කතාවක් තියෙනවා. ඒ ඒ ඒ අයගේ ගේ හදන්න කලින් ඒ වත්තේ ඉඳමේ මිනිස්සේ බෙල්ල වැල දාගෙන මැරුණා. ඒ මැරිච්ච එකේ හොල්මන ඒ වත්තේ සැරිසනවා. ගෙදර සැරි පුරා සැරිසන කවුරුන් ඉඳාගත්තොත් රැට හීනෙන් බය වෙනවා. ඔම කතන්දර තියෙනවා. දැන් එතකොට පවුලේ ලොකු අම්මලා නැන්දලා ඔය වටේ ඔය හැමෝම අතර ඔය කතාව පැතිරිලා තියෙනවා. ඔය අතරේ කෙනෙකුට ඕනේ නැහැ ඕකේ ඇත්ත හොයාගන්න. හරිද? ඇත්ත හොයාගන්න යනකොට දැන් ඉතින් මේ ඔක්කොම මේ හොයාගෙන නැන්දලා මාමලා ඔය ඔක්කොගෙම අහගෙන යනකොට ඒ දැනගන්න මේ ඔක්කොම ඇවිල්ලා තින්නේ මේ මේ ආච්චි අම්මහරා තමයි ඔක්කොම මේ කතන්දරේ ඇවිල්ලා තින්නේ කතන්දරේ ඇවිල්ලා තින්නේ උගල ආච්චි අම්ම ළඟට යනවා උගල ආච්චි අම්ම ළඟට දැන් හැමෝගෙම දැන් ඇහුවාම ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ හොල්මන දැක්කද කියලා හොල්මන දැකලත් නැහැ ඉතින් විශේෂ රැයට බය වෙච්ච ඒවා සද්ද වලට බය වෙච්ච මේවා තියෙනවා අපේ හොල්මන කවුරුවත් දැකලා නැහැ. මේ කතාව මේ මැරිච්ච මිනිහයා ගැන ඔයගොල්ලෝ දන්නවද? මේ කතාව ගැන දන්නවද කියලා එහෙම එක්කුත් නැහැ. එතකොට මේ මොකද්ද කියලා අහුවන් පස්සේ මේ අර මේ මොනවාද මේ ආච්චි අම්මලා තමයි ඔක දැනගෙන තියෙන කතාව. එතකොට දැන් ආච්චි අම්ම ළඟට යනවා. එතකොට ආච්චි අම්ම ළඟට ගියන් පස්සේ ආච්චි අම්ම ගැහුවාම කියනවා ආච්චි අම්මා මේ මේ හොල්මන් කතාව ඇත්තද? මේ මිනිහේ මැරිච්ච කතාව ඇත්තද? ඔව් කියනවා. දැන් ආච්චි අම්ම දැක්කද? දන්නවද? නෑ මම දැකලත් නෑ දන්නෙත් නෑ මට ওই කතාව කිව්වේ සීයා. සීයා කිව්ව හිඳයි මම මේ කතාව දන්නේ කියලා. ඉතින් සීයා ළඟට යනවා. සීයා අහන මේ හොල්මන් කතාව ඇත්තද කියලා. එතකොට කියනවා ඔය කතාව ඇත්ත හැබැයි මම දැකලා නෑ. එතකොට මේ මිනිස්සෙක් මැරිච්ච කතාව මේ ඔක්කොම සීයා දන්නේ කොහොමද කියලා. නෑ මට මේ කතාව කිව්වේ ආච්චි කියලා. පැහැදිලි. එතකොට ආච්චි ළඟට ගියාන් පස්සේ ආච්චි මොකද්ද කියන්නේ? සියා කිව්වා කියලා. සියා ළඟට ගියාම සියා කියන්නේ මොකද්ද? ආච්චි කිව්වා. එතකොට මේ හොල්මන් කතාවට මොකද වෙන්නේ? හොල්මන් කතාව බොරුවක් වෙනවා. එතකොට මේ හොල්මනක් කලිනුත් තිබ්බද? තිබ්බා. කලින් තිබ්බද හොල්මන? කලින් තිබ්බා කියන්න පුළුවන්ද හොල්මන? ශබ්දේ වටි ඒව හරිද? ශබ්ද ඇහුණා කියන ඒව හරිද? නෑ 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 මම මේ හොල්මන ගැන කතා කරන්නේ නෑ හොල්මන මම උපමාවකින් මේක තෝරගන්න එපා හොල්මන එතකොට කලින් තිබ්බද නෑ තිබ්බේ නෑ ආච්චි කියන කන් තිබ්බේ එතකොට තිබ්බ හොල්මනක් නැති වුණාද ඒත් නෑ තිබ්බ හොල්මනක් නැති වුණා කියලා කියන්න පුළුවන් එතකොට හොල්මන හටගත්ත කියලා කියන්න පුළුවන් බෑ හරි එතකොට මේ හොල්මන සම්බන්ධ සියලු පැනවීම ඔක්කොම ඉවත් වෙලා යනවා නේද එතකොට ඔන්න ඔය වගේ ඔබත් ගිහිලා සිතුවිල්ලෙන් අහනවා සිතුවිල්ලෙන් අහනවා ඔයා කොහොමද මෙතනට ආවේ? එතකොට සිතුවිල්ල කියනවා මේ මං හරි අහිංසකයි. මගේ කිසි සම්බන්ධයක් නැහැ. අර සිතන්න සිතන හින්දානේ මම මෙතන ඉන්නේ. කියලා කියනවා. සිතන්න සිතන හින්දානේ මම මෙතන ඉන්නේ. කියලා කියනවා. හරිද?
ඊට පස්සේ අන්න අපි බල ගන්න අන්න හොරා වුණා කියලා සිතන්න ළඟට යනවා සිතන්න ළඟට ගියන් පස්සේ සිතන්න කියනවා ඔයා කොහොමද මෙතන ඉන්නේ නෑ මේ සිතවිලි එන හින්දානේ මේ මම ඉන්නේ හරි එතකොට සිතන්න දානවා සිතවිල්ලට සිතවිල්ල දානවා සිතන්නට දැකි දකින්න දේ දානවා දකින්නට දකින්න දානවා දැකීමට එතකොට ආච්චිගෙන් එහුවාම ආච්චි 100ට දානවා 100ගෙන් එහුවාම 100 ආච්චි දානවා එතකොට මොකද්ද වෙන්නේ දෙපැත්තම මොකද්ද දෙපැත්තම ගැන කියන්න වෙන්නේ මොකද්ද ආයිතිකාරයෙක් නෑ පැනගින් පැනවුන කෙනෙක් නෑ එතකොට මේ දෙපැත්තම තියෙන පදනම ගැන මොකද්ද කියන්නේ කිසිම පදනමක් නෑ පදනමක් නෑ පදනමක් නෑ නේද පදනමක් නෑ දෙකම එතකොට මේ එතකොට මේ එතකොට මේක මේ හටගත්ත කියන්න පුළුවන්ද මේ දෙපැත්තම නිරුද්ධ වුණා කියන්න පුළුවන්ද මං අර ඉස්සෙල්ලා මම එහෙම කියාගෙන ආවේ මේ අතරමැද තනක් එකක් කිව්වේ හටගත්ත කියන්න පුළුවන්ද නිරුද්ධ වුණා කියන්න පුළුවන්ද පැවතුණා කියන්න පුළුවන්ද එතකොට සයන් මහන්සේ මේ දැන් ඒක හරි න්‍යාය හරිනේ දැන් න්‍යාය වැඩක් නැහැ මේක එහා ගිහිල්ලා ඔයාට ඔයාගේම සිතුවිල්ලක් දැක දැන් ඒක ජීවිතේට අපි බද්ධ කරගන්න කියමු ජීවිතේට බද්ධ කරගන්න දැන් ජීවිතේට බද්ධ කරගන්න කියන්නේ දැන් අපි මගතොට ආරක්ෂාවේ පාර යනකොට මේ ඇයින දකින්න කියා කලකම් දෙකයි පහල වෙන නියෝසිකුත් දෙකයි දැන් අර තියෙන එක අපි දන්නවා දැන් මේ මේලා බලන්නකො දැන් ඔයාගේ දැන් ඔය කියන ඔය සම්මුති ජීවිතය ඔව් සම්මුති ජීවිතය ඒ කොහෙද තියෙන්නේ ඇස් සිතේ ඉන්න එක සිතේ ඉන්න එතකොට අර විදියට දැම්මම ඒක මොකක්ද ඒක සිතුවිල්ලක් හරි නැත් ඒ ක්‍රියාකාරකම් ටික මම දැන් දෙලා වෙනවා දැන් මම යන්න ඕනේ කියලා නැගිටලා දැන් ගෙදර යන්න ඕනේ කියලා නැගිටලා යනවා ඒක බස් එකේ දානවා ටිකට් ගන්නවා යනවා ඒ ක්‍රියාකාරකම් ටික වෙනවා ඒ අතරතුරත් තව වටපිටාවේදී උනොත් එනවනේ දැන් ඒ ටික ඔක්කොම කොහෙද තියෙන්නේ ඒ ටික ඔක්කොම තියෙන හිතේනේ එතකොට මේ එකින් එක එනේන වෙලාව දැන් ඔය ප්‍රශ්නේ තියෙන කෙනා කොහෙද ඉන්නේ දැන් ඔක්කොම ප්‍රශ්නේ තියෙන කෙනාත් හිතේ මේ ඒ හිතේ පාර වෙච්ච කෙනේ ඔව් දැන් ඔය ප්‍රශ්නයක් තියෙනවනේ ඔයාලට ඒ ප්‍රශ්නේ තියෙන කෙනා කොහෙද එයාත් අර හිතේ පහල කරගත්තකන්නේ ඔව් දැන් ඔයා බලන්න ඕනේ ප්‍රශ්නේ දිහාද ප්‍රශ්නේ තියෙන කෙනාගේ දිහාද බලන්න ප්‍රශ්නේ තියෙන කෙනා නේ ඔය ප්‍රශ්නේ තියෙන කෙනා ඔව් එතකොට එතකොට මේක බලකොට මම මහ බොරුවක් කියලා තේරෙනවා මේ ඔක්කොම අපි හිතද්දා මේ ඔක්කොම දාගත්ත ඒවා බොරුවක් කියලා තේරෙනවානේ එතකොට කොහොමද මේ ඉතින් මේ දැන් බොරුවක් කියලා දැනගන්නත් අපිට කොහොමද මේ ආයු කාලය කියලා ඉවර කරන්නේ? හරි දැන් ඔයාගේ සම්පූර්ණ ආයු කාලයම කොහෙද තියෙන්නේ? දැන් මරණේ කොහෙද තියෙන්නේ? මරණ එකකට අර පොද්ද ගන්න. එකට පොද්ද ගන්න. මරණේ ගේනවා කොහෙද තියෙන්නේ? ඒතර සංකල්ප පරමාචකේ දැන් ඔයා ඔයා වල්මනක් හදාගෙන ඇවිල්ලා මට කියනවා බය වෙන එක නවත්තලා දැන්. හඳුනේ පරමාචකේ ඇතුළේ වේදනාවට මුණ දෙන්නේ. ඇත්තට පොයින්ට් එක. මම අපිට කකුලක් කැපුණා කියලාද? ඇක්සිඩන්ට් එකක් කළා. ලේ එනවා. එතන මේ වේදනාවක් එනවනේ. දිගටම දැලිය කාරි. දැන් ওই හොල්මනක් හදලා මට කියනවා දැන් හොල්මනක් හදලා බය වෙලා ඊට පස්සේ මට කියනවා හොල්මන අයින් කරන්න පොත ඔවිල්ලට. දැන් කකුල කැපිලාද? දැන් නෑ. මොකද මේ උණයි කියලා අපි දන්න මේ අනාගතය. දැන් ආතරයිස් අහගෙන බලන්න. එකක් ගහගෙන බලන්න ඉදෙන්ට. ඊට පස්සේ කල්පනා කරන්න ඕන. එකක් දැයින් තට්ටුවක් දාගෙන බලන්න. ඊට පස්සේ කල්පනා කරන්න ඕන. කකුල කැපිලා කියන එක නෑ නේ. ඒකට පනව ගන්න බෑ නේද? ඉස්සෙල්ලා ඔය තට්ටුව ඉදෙන්ට තට්ටුවක් දාගෙන බලන්න. ඊට පස්සේ ඒක කල්පනා කරන්න. සන්නාංශ කිය අනාගතයක්. දැන් ඔය මහත්ය හන්නේ අනාගතේනේ. සන්නාංශ ඉස්සෙල්ලා කිව්වා අනාගතයක් දැන් දැන් ඔය කතා කරන්නේ කාලය ගැන නෙමෙයි කතා කරන්නේ අනාගතේනේ. දැන් අනාගතේ කොහෙද තියෙන්නේ? අනාගතෙත් නෙමෙයි. දැන් අපේ ගෙදර අම්මයි ඉන්නේ. අම්මට ආතරයි කිසිම. එතකොට එයාට නැගිට ගන්න බෑ, නිදාගන්න බෑ. ඒ එයාගේ මුළු දවසේ පුරාටම මේ කැක්කු වේදනාව එයාට දැනෙනවා. එතකොට දැන් මම ඒක මට ආදේශ කරගමුකෝ. මම කියලා.
මේකෙන් දැන් සමුතිය. ඒක සමුතිය දෙද? මම ආතරයිස් ලෙඩෙක්. මම ඉඳගන්නේ බොහොම ආවන කෙනෙක්. ඒ එතකොට ඒ හැම තපන තම ක්‍රියාවක් ක්‍රියා පාසා ඒ වේදනාව එනවා. එතකොට දැන් මම ධර්මයේ තුල ඉඳගෙන මම දකිනවා මේ වේදනාව මම තමයි මගේ හිත තමයි මේ නිර්මාණය කරගත්තේ. ඒ හිතුවරේ මේක දැන් දිගට මේ පවතින මම එහෙම කතාවක් කිව්වේ නෑ. මම කිව්වේ නෑ මේක හිතේ හදාගත් එකක් කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නෑ. මේවා කරගත්තේ නැහැ. මේ ඉබේ හැදිච්ච දේ. ඉබේ හැදිුණා කියලා කිව්වෙත් නෑ. ඉබේ අනේ ඉඳලා. ඉතකරා අන්‍යෝන්‍ය සම්බන්ධ නිසාට දැන් මම බොම් මේම මෙහෙම සල්ලව ගන්නකො. මම දැන් ආයි මේ මෙහෙම කියන්නම්කො. දැන් මහත්තයාගේ ඉන්නවනේ. අම්මා කියන සාධකේ අයින් කරනවා. නෑ 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 ඔය වන්දට බලන්න. අම්මා කියන සාධකේ අයින් කරනවා. එතකොට කවුද ඉන්නේ? කවුරු? පැල්? අම්මා කියන සාධකේ අයින් කරනවා. එතකොට දැන් අම්මා සහ පුතා කියන මේ පැත්තෙන් එනවනේ දෙකක් දෙපැත්ත. එතකොට අම්මා කියන සාධකේ අයින් කරොත් මේ පැත්තෙන් පුතා කියන සාධකේ එනවද? නෑ. පුතා කියන සාධකේ අයින් කරොත් අම්මා කියන එක එනවද? නෑ. හරි. එතකොට එතන දැන් ඔයාට පවතින බව දැනෙන විදිය බලන්න එතන. පවතින බව කොහොමද දැනෙන්නේ කියලා. දැන් බොහොම පැහැදිලිව ඔයාට පවතින බව තැනක් හදාගෙන තිනවන බව. දැන් ඒකනේ දැන් මෙච්චරලා කිව්වේ දැන් සම්මුතිය වැඩ කටයුතු ටික කරන්නේ ඔක්කොම කොහොමද තියෙන්නේ? ඒ පවතින බව දැනෙන්නේ කොහොමද? දැන් මේ වෙලාවේ පවතින බව දැනෙන්නේ කොහොමද? සිතටනේ සිතවිල්ල නේ. එහෙනම් දැන් මේ වෙලාවේ පවතින බව දැනෙන්නේ කොහොමද? දැන් මේ වෙලාවේ ඔයා කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ කොහොමද? චේතනාව. කොහොමද දැනෙන විදිය ගැන මං අහන්නේ. ඔයා කියලා දැනෙන්නේ කෙනෙක් මගේ රූපේ මට මැවිලා පේනවා. මොන රූපේ? දැන් මේ ඉඳගෙන ඉන්න බව. ඒක සිතුවිලි. නැහැනේ දැන් සිතුවිලි පේනවා. දැන් ඔයා කියලා කෙනෙක් ඉන්නවා කියලා ආයි මම මුල කියපු ටිකමයි ආ එතනින් එහා පිට දෙයක් තාම නම් කිව්වේ නැහැ. තාම එක වචනයක්වත් කිව්වේ නැහැ. දැන් ඔයා කියලා කෙනෙක් ඉන්න බව දැනින්නේ ඇහෙනවා. පේනනවා, දැනෙනවා, සිතෙනවා කියන හතරෙන් පිට ඔයා කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනිනවද? නෑ. හරිද? දැන් එතකොට දැන් මෙහෙම එකක් ගන්නකො. දැන් පේනනවා කියන එක ගමුකො. පේනනවා කියන එක දැන් පේන හාමුදුරුවෝ මට මෙච්චර දුරකින් මේ පැත්තෙන් ඉන්නවා කියන එතකොට ඔතන පැනවෙනකොට නේද මම මෙතන ඉන්නවා කියන එක පැනවෙන්නේ. ඔව්. අරක නැතුව මේක පැනවෙන්නේ නෑ නේද? හරිද? ඊළඟට ඇහෙනවා කියනකොට දැන් අපි අර කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් මගේ කටහඬ ඇහෙනවා කියනකොට ඇහෙන තැනට ඔතන කියලා පනවල තමයි නේද මම මෙතන ඉන්නවා කියලා දා. නැත්තම් දැන් පුටුවේ ඉන්නකොට ස්පර්ශය දැනෙනවා. දැන් කකුල බිම ගෑවෙනවා දැනෙනවා. එතකොට එතන ස්පර්ශය තියෙනකොට ඒ ස්පර්ශයට සාපේක්ෂව නේද මේ පැත්තේ මම ඉන්නවා කියලා දැනින්නේ. ඊළඟට සිතුවිල්ලක් එනවා. එතකොට සිතුවිල්ල හරහා මොකද්ද වෙන්නේ? අම්මා gedara ඉන්නවා. අම්මා gedara අම්මා ඉන්නවා නම් gedara අර අහවල් ස්ථානේ ඔතන තියෙනකොට නේද අම්මා gedara ඉන්නවා නම් නේද මම මෙතන ඉන්නේ. පැහැදිලිද? හරිද? ඊට පස්සේ දැන් හෙට දැන් ඊළඟට දැන් ඊට පස්සේ දැන් gedara ගිහිල්ලා වැඩක් කරන්න තියෙනවා හෙට. හෙට රස්සාවට යන්න තියෙන ආරාමය කියලා. එතකොට හෙට කියනවා. එතකොට අනාගතය මෙහෙම තියෙන හින්දා නේද ඊට පස්සේ වර්තමානයේ තියෙන්නේ. පැහැදි? එකක් නැත අනිත් එක පවතිනවා. එතකොට ලෙඩ කැක්කුමකට බෙහෙත්තු වේදනාවක් තියෙනවා. වේදනාශයක් ගත්තම හොඳ වෙනවා. එතනක සම්බන්ධය. එතකොට කියන්නේ වාස්තක ඔය කියනවට වඩා ගැඹුරු වැඩි. මහත්ය කරගෙන නේ ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මට දැනෙන්නේ දෙන්නේ ඔබ මේ ශරීරයේ ඔබගේ ඔබගේනේ. ඔබ හිතන්නේ නම් මේ ශරීරය ඔබගේ කියලා.
එතකොට වේදනාව දැනෙන්නේ ඔබට ඒ කියන්නේ ඔබට බදුවාට පස්සේ මේක මේ කියන්නේ ස්පර්ශයේ හරහානේ දැනෙන්නේ ඔබතුමා ඒක ඔබගේ කරගෙන ඉන්න ඒ කියන්නේ වේදනාව කියන එක සාපේ ඒ කියන්නේ ඒක තමයි ඒ කියන්නේ ප්‍රඥාත්ම තුන වේදනාව කියන එක නවත්තන්න බෑ ඔබතුමා යන ඒ කියන්නේ හැම ඒ සිතක සහ ගතට හැමතැනම වේදනාවක් පවත්වා ගැනීම පුළුවන් ශේෂර කියලා ඒ වේදනාව නවත්තන්න බෑ ඒත් ඒක ඔබ ඔබගේ කරගැනීම තුල තමයි එතන ඒක වෙන්නේ ඒ කියන්නේ මරණයේදීත් ඒකමයි ඔබ මේක මම මැරෙනවානේ ඇත්තටම මෙතන තියෙන ප්‍රඥාත්මක් විතරයි අනේ දැන් මං කියන ඇත්තට උපාදානෙන් තොරව නේ මම කරගැනීමෙන් තොරව මම අහන්නේ දැන් අපි කියවන දැන් ඒ ඔය 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 කියන කොටට මං අහන්නේ දැන් මහතේ එක පැත්තන්නේ බලන්නේ දැනෙන්න කොහෙන්ද එන්නේ වේදනාව දැනෙන්නේ වේදනාවනේ බලන්නේ මහත්තයා හරිද මම කියන්නේ වේදනාව පොඩක් පැත්තකට තියලා වේදනාව දැනෙන්න කොහොමද පහළ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න වේදනාව තියෙන නිසා දැනෙන්න මේ පැත්තට දැනෙන්න මේ ඇතුලේ පහළ වෙනවා දැනෙන්න ඇතුලේ පහළ වෙනවා කියලා කිව්වට එතකොට එලියක් තිබුණු හින්දා නේද ඇතුලක් පහළ වෙන්නේ ඔව් එතකොට ඇතුලකින් තොර එලියක් පහළ වෙනවා නෑ ඔව් ඉතින් එතකොට වේදනාව දැනෙන්න කෙනෙක් නැත්නම් වේදනාව කරන්නේ කවුද? දැන් ඉස්සරහට කරන එක පොඩ්ඩක් පැත්තකට දාලා දැන් කරන්නේ කවුද කියලා පොඩ්ඩක් බල. දැන් කවුද කරන්නේ? දැන් මාත්‍ය අහනවනේ, බණ අහනවනේ. ඔව්. එතන බණ අහන ටික ඒකම ඒක ඒ ක්‍රියාකාරකම් බලමු. දැන් බණ අහනවනේ. ඔව්. ඔව් අහනවා අහනෝ. එතකොට අහන්න කොහින්ද එන්නේ? අන මෙතන ඉන්නවා බල බල අතර තියෙනවා සවන්හන්සේ ඔව් එතකොට සවන්හන්සේ කියන නිසා මම අහනවා මම අහන නිසා සවන්හන්සේ කියනවා එහෙමද නෑ නෑ හොඳට බලන්න එතකොට අහන්න කොහින්ද එන්නේ අන මම දැන් ඉවත් මගේ හිතේ තමයි නෑ මගේ හිත පොඩ්ඩක් පැත්තකට දාන අහන්න කොයි වෙලාවෙද හැදෙන්නේ මේ මොහොතේ එතකොට උඩ අහන්න කලින් හිටියද නෑ එතකොට අහන්න පවතිනවද? අර ඇසීමෙන් තොරව අහන්න පවතිනවද? ඒ කියන්නේ ඇහෙන දෙයකින් තොරව අහන්න පවතිනවද? අහන්න ගින් තොරව ඇහෙන දෙයක් පවතිනවද? ඒත් නැහැ. එතකොට එතන ඒක දාන්න වේදනාව. වේදනාවෙන් දැන් ඔය විදිහට අපි දැන් මේක මේ වචනික විදර්ශනා කරලා යද්දි මේ ලෞකික ජීවිතය දර්ශනා කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ මේක බලන්න කියලා මම කියන්නේ. ලෞකික ජීවිතය ඉන්න බෑනේ. කොහොමද? ලෞකික ජීවිතය බෑ කියන්නේ කවුද? මොකද්ද ඒක ලෞකික ජීවිතය කියලා කියන්නේ? පටල ගන්නවද? කවුද ඉන්න කවුද කියන එක? කවුද මොකද්ද ලෞකික ජීවිතය කියලා කියන්නේ? මොකද්ද සම්පූර්ණ සමස්ත ලෞකික ජීවිතය කියලා කියන්නේ මොකද්ද එතකොට? ලෞකික ජීවිතය හරි ලෝකෝත්තර ජීවිතය හරි මොකක් හරි කියන එක. මේ මොකට බදාගත්ත ගොඩ නගා ගත්තු කෙනෙක් ඉන්නවද ඒකේ? එතකොට ගොඩ ඒක දැනින්න සිතුවිල්ල දැනින්න දැනින්නෙක් ඉන්නවා ඉන්න නිසා දැනෙන්නේ. දැනින්න කලින් හිටියද? ගොඩ නගාට පස්සේ දැනුණාද? ආ දැනින්න කලින් හිටියද? නෑ. ගොඩ නගාට පස්සේ. එතකොට දැනින්නගෙන් තොරව දැනෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට දැනෙන දේ ඉදතකොට දැනින්නක් ගැන කතා කරන්න පුළුවන්ද? එතකොට මේකේ බාහිරක අභ්‍යන්තරයක් ගැන කතා කරන්න පුළුවන්ද? දේව පදනම එතකොට? පදර බිඳුව. වේදනාව නිෂ්ක්‍රිය කරගෙන අවබෝධය. ඒක ගැත්තට ප්‍රශ්නයක් නෑ. ශුන්‍ය කියන්නේ ඒතරත් ඒත් එතකොට ඒකත් ඒක ඔය එතකොට ඔය ඔක්කොම බලන්න එතකොට දාලා දැන් ඒකයි මං කියන්නේ ඔයා හොල්මනක් හදලා මට කියන ඒ හොල්මන නිදහස් කරලා දෙන්න කියලා. මම කියන්නේ ඒක දැන් ඒ සම්පූර්ණ දැන් ඔයාට සසරක් මැවුණාද දැන්? සසරක් මැවුණා නේද? ඔය සසරක් මැවුණානේ. එතකොට සසර මැවුණ මොකද්ද? අනාගතේ හරහානේ මේ වෙලාවේ. හරිද? එතකොට ඒ අනාගතේම කොහෙද තිබ්බේ? මේ මොහොතේ. එතකොට මේ මොහොත හැදුනේ කොහොමද? අනාගතට සාපේක්ෂව. ආ එතකොට
ඔක හරියට දැක්කොත් සතරකින් නිදහස වීමක් කියලා එකක් තියෙනවද ඒකට? දැන් නිදහස් වීමකුත් නැහැ. නිදහස් වෙන්නේ සතරක් තිබුණොත් නේ. දැන් අර හොල්මනේ නිදහස් වෙන්න යන්නේ හොල්මනක් තිබුණොත් නේ. දැන් අපි අර කතාව තෝරගත්ත කෙනා දැන් යනවද තොවිල් නටන්න යනවද? කතාව අවබෝධ වෙච්ච කෙනාට එයා යනවා තොවිල් නටන්න යනවද නෑනේ. හැබැයි දැන් අවබෝධ නොවෙච්ච කෙනෙකුට තොවිල් නටන්න. එයා තොවිල් නටන්න වෙනවනේ. එයාට ඒකට ක්‍රියාකාරකම් තියෙනවද? තියෙනවනේ. ඒකට තොවිල් නටන්න වෙනවනේ. පැහැදිලි. අර අර්කම තමයි නේද අම්මර මේ රාහතන් මීනින් වාසේ නමක් කිව්වේ අර හේතු බලවාදී එනවා කියලා කියන හැටලස්සනේ. අර පවරන්නේක් නෑ. නයිදං අත්ත කතම් බිමන් නයිදං පරගතං ගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. මේකට පැහැදිලි කියන්නේ නයිදං අත්ත කතම් බිමන්. මේකෙන් ගෙඩිය මා විසින් කරගන්නා ලද්දා වූ දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් විසින් කරන ලද්දා වූ දෙයක් නෙමෙයි. හේතුන්ගේ සමවායේ භූතයක් හට ගන්නවා. භූතේ. හේතු නිරෝධේ භූතේ නිරෝධේ. හැබැයි මං හේතුඵල ගැන ඊටන්නේ තරහා ගැඹුරු එකක් කිව්වේ. ඵලයක් ගැන කතා කරන්න පුළුවන් ද අපිට හේතුවකින් තොරව? ඒ වගේ ඉදිරියට ජීවිතේට ඒක ගැළපෙන එක මම කියන යහම කියන්නේ. දැන් අන්තිම ඵලයක් නෑ ඇත්තටම කියන ඵලයක් නෑ හේතු විතරයිදී. හේතුවක් ගැන කතා කරන්න පුළුවන් ද ඒකට ඵලයක් ගැන තොරව? ඒක හේතුව ඵලය දෙකම ගැන මේ එතනුත් එහාට යනවා. ඔය ඔවා ඔක්කොම මේ හොඳට තෝරගන්න මේ ධර්මයේ කියන්නෙම මේ අතරමඟ තැන්. අතරමඟ නවාතැන් පමණමයි. ආයි නෑ මේ ධර්මයේ කියන්නේ තායි මේ මේ මේකෙන්ම හැදිච්ච එකක්ම විතරමයි. බස්සෝල්ට් විතරයි. ඔව් බස්සෝල්ට් විතරමයි. හඳුනේ ආශ්වාදී කියන්නේ බලන්න ඔය ඔක්කොම දාලා බලන්න පොඩ්ඩක් ආශ්වාදී ඔක්කොම. ඔය අර වර වචන ටික වැඩක් නෑ. වචන වැඩක් නෑ. වචන ටික වැඩක් නෑ. ඔව් මේකේ මම මේ කියන්න හදන සීළු දේ මේ වචන වලින් එහා ඉක්මවා ගිය තැනක තියෙන්නේ. මේ වචන කියන්නේ ඔක්කොම ආයි මෙහෙ මේවම තමයි. වචනින් කියන්න බෑ. වචනට අපිට ගලපන්න බෑ මේ. ගලපන්න බෑ. දැන් දැනෙන දේ ඔහොම දැන් අපිට වැඩි කරන්නේ. එතකොට අර වචනින් ටික එකට අහුවෙන්නේ නැහැ. දැන් අර දැන් දෙන සෝතන් පටිච්ච සද්ධානං උපජ්ජති සෝත විඤ්ඤාණ සෝත විඤ්ඤාණං ඊට පස්සේ තින්න සංගති පස්සෝ ඊට පස්සේ සනසික සංකාර ඊට පස්සේ චේතනාව ඊට පස්සේ චිත්ත දරූපයක් ඊට පස්සේ සංඥාව ඊට පස්සේ චත්තායතනෙ ඊට පස්සේ පස්ස ඊට පස්සේ වේදනා ඊට පස්සේ භවයේ ජාති කියන ඕව වැඩක් නැහැ වැඩක් නැහැ වැඩක් ඔය එකට ගලප ගන්නත් බෑ. ඒ අතරමඟ තැන්නේ මේ තෝරගන්න. ඔය ටික දැන් මේ 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 දැන් දැනෙන්නයි ලස්සන තැනක් තියෙනවා. දැනෙන්නයි කරන්නයි ඔය පේලියට ගත්තාම ඔය මේ එකට යන්නේ නැහැ. ඔය පේලියට ගත්තාම ඔය ඔය දැන් කවුද කිව්වේ ඔක පොලේ පේලියට තියෙනවා? පේලියට වෙන්නේ ඒක. කවුද කිව්වේ ඔක පොලේ පේලිය? කර ගලපන්න කියන ක්‍රමයක් දැන් මේක ගලපන්න පාවිච්චි කරපු මේ උපක්‍රමයක් එච්චරයි. වෙන මොකුත් නැහැ. ඒක අපි බලාපොරොත්තු වුණු තේරෙන්නේ ඉතින් ඉවර තමයි. මොකද අපි මෙච්චර කාලේ ඒ වට එතන ඉසෙලා තියෙන්නේ ඒකයි. ආ මේක උනහම පස්සේ මේක කරන්න මම මේක වෙන්න කොහොමද කියලා දැන් බස් එකෙත් කල්පනා කරන රායි. දැන් ලියාගත්තා සවනන්නේ අහන්නේ ඒක. නැවත ඒවා ඒකත් අර රූප වේදනා සංඥා සංකාර කියන එක. ඒක ඒ මෙහෙමයි දැන් මෙහෙම හිතන්නකෝ. ලෙඩක් තියෙනවා. සුවපත් වීම එකයිනේ. ලෙඩේ වෙනස්. ඒ ලෙඩේට ඒ ආස්ථානුකූලව බෙහෙතක් දෙනවා. එච්චරයි. එච්චරයි. ඒ බෙහෙත් තව කෙනෙකුට විසදේ. ඒ බෙහෙතම තව කෙනෙකුට විසදේ. දැන් අපි කරන්නේ ඉතින් යාට ඇලීම ගැටීම කතා කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ නේ ඉතින් ආයේ මොනවද ඉතින් ඉතින් යාට. ඒකත් මොන්නේ නැහැ දැන් නා. ඒක මට අරක හොඳටම පැහැදිලි. පැහැදිලිනේ ආය. මං ඇයි තේරුණාද ඒකට උත්තර නොදී වටේ ගියේ ඇයි කියලා? ඒකයි මුකුත් තෝන්නේ නැහැ අම්මගේ. ඒ උත්තර නොදී මම වටේ ගියේ ඒකමයි. මොකද දැන් ඔයා මම මේ ප්‍රීතිසුඛ කියන්නේ. මං හිතුවේ ඇත්තම මේ ධාන ලැබනකොට තමයි ප්‍රීතිසුඛ එන්නේ කියලා. දැන් මේක අවබෝධ වෙනකොට මම මුලදී තේරුණා කියලා බැලනම් අකට යනකොට මට තේරෙන්නේ නැහැ. අන්තිම මොහොතේ මටත් අහුවුණේ. හරියට. මහත්තයා දේශනාවත් එක දැන් වචනත් එක හරඹ කරගෙන න්යාය මෙච්චරලා. එතකොට වචන කියන්නේ මොනවාද හයි? අර විදිහට හැදිච්ච හොල්මක්.
දැන් මේ ඕල් මං ඇත්ත කරගෙන දැන් අපි දැන් තෝයි නටනටා ඉන්නවා. ඒකනේ දැන් තේරුණාද මේ ධර්මයේ කියන්නේ සර්පෙක් කියලා කිව්ව තැන ඊට පස්සේ ධර්මයේ කියන්නේ පවුරක් විතරයි කියලා. ධර්මයේ තියෙන කෙනෙක් ගොඩ ගන්න අමාරු බා. දෙන්න බෑ. කෙනාට කෙනාට තේරෙන තැන වෙනස් වෙනවා. දැන් මහත්තයා දැන් දවස් 4ක්ද කොහෙද ආවන්නේ? 4ක් ආවා. මල්ලි දවස් 2ක් කනකොට. ඔව්. දවස් 4ක් ඇවිල්ලා 4 වෙනි දවසේ නෝකේ තේරුම්. තේරුම් තැනක් එනවා. අර සාවනාස එදා දේශනාවලි මම උභාස දේශනා බලන්න තෝර අර ආකින්චායය කියන විත්‍රේටික සාවනාස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ගාමෝ කියන්නකෝ. විඥානං ඡායතන මේ කියන්නේ උභාසය ඒ කියන්නේ මේ මොනවාද මේ චුල්ලසුන්නති සූත්‍රය දැන් ඔක මෙහෙම ගන්නකොත් දැන් ඔයාට දැන් මනුෂ්‍ය සංඥාවක් එනවනේ හරිද එතකොට දැන් මනුෂ්‍ය සංඥාවක් කියන තැනද එතන පැහැදිලි කරගමුකෝ අපි දැන් අපි මනුෂ්‍ය සංඥාව කියලා දකින්නේ මොකක්ද රූප දැන් මනුෂ්‍ය සංඥාව කියලා දකින්න තැන දකින්න එතකොට දැන් ඔය දැන් චූලසුන්න සූත්‍රය ඔක විස්තර කරන විදිහක් තියෙනවා. දැන් ඒකත් ආපෝ පාරක් හා දැන් ඒ පාර ඇත්ත කරගන්න එපා. දැන් මම මේ මහත්යට කියපු එක වගේ තමයි ඕක තව එක බෙහෙතක්. يعني මේ බෙහෙතක් දෙනවා මේක සුවපත් කරන. දැන් දැන් මෙතන බලන්න දැන් මහත්ය දැන් මාව දකින්නවනේ. නිකන් නිකන් උපමාවගේ අපි තෝරගන්න මාව දකින්නවනේ. එතකොට දකින්නකොට මොකද දකින්නේ අපිට? මොකක්ද දකින්නේ? එතකොට අපි දැන් ഇതുක දැන්ටකමක වර්ණ සටහනක් කියලා. එතකොට හාම්දුරෝ කියනගෙන පිරිමි කෙනෙක් කියන එක ඒවා ඔක්කොම පැනවීම. ඒ ඔක්කොම සංකල්පනේ. සංකල්ප පැනවීමනේ. එතකොට දැන් වර්ණ සටහනත් හොඳට බලන්න දැන්. ඒක පැනවීම. තේරුණාද? ඔව් ඔව්. එතකොට එතකොට හොඳට පේනවනේ. එතකොට මෙතන තියෙන පැනවීම ටිකක් විතරමයි කියලා. එතකොට මනුෂ්‍ය සංඥාව අයින් වෙනවනේ. හරි ඔය පැහැදිලි. පැහැදිලිද? මනුස්ස සංඥාවක් කියන එකක් එතකොට ආයි පණවන්නම් බෑනේ. බෑ බෑ. මං කියපුවා පැහැදිලිද? ඒක තේරුණාද නැත්නම් තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද ඒ කියන්නේ? ඒක තමයි රූපයෙන් විදහස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන පොඩි ළමෙක් ආව පොඩි ළමයාට මේ හාඳුරු කෙනෙක් හම්බෙන්නේ නැහැනේ. හම්බෙන්නේ නැහැ. ඒ පැනවීම ටිකක්නේ තියෙන්නේ. එතකොට පැනවීම ටිකක් තිබුණාට දැන් ආයි ඔතකොට පේනවනේ දැන්. ඒ වුණාට දැන් මෙතන මොකක් හරි පටවියක් ඇති කියලා එහෙනම් අල්ලන්න පුළුවන්. මේ පටවියක් ඇති. පටවියක් ඇති කියලා. ඔතන පටවියක් ඇති. ඔව්. ඒක බලන්න. එතකොට මේ පැත්තෙනුත් මෙතන පටවියකින් හැදිච්ච කයකින් තමයි ඒක දකින්නේ කියලා. ඔව්. හරිද? පටවියක් එතකොට හොඳට බලන්න. දැන් මගේ අත් දිහා බලන්න. ඔව්. පටවිය ගතිය පේනවද? පේන නැහැ. පටවිය ගතිය පේන්නේ නැහැ. පේන්න බෑනේ. හැබැයි පේනවනේ. ඔව්. දැන් පේනවා. ඔව්. පේන්න බැරි වුණාට පේනවනේ. දැන් මගේ අත අල්ලලා නැහැ නේ මීට කලින්. අනිවාර්යයෙන්. අපේ පටවිය ගතිය පේනවනේ. පේන්න බැරි එකක් පේනවනේ. එතකොට පටවිය කොහෙද තියෙන්නේ? හිතේ. ඒක සාපේක්ෂතාවයක් නේද නමුත්. දැන් මම මගේ අත වගේ කියලා හිතලා නේද? ඔව්. ඔව්. හරි. හරි. ඒ කියන්නේ ඒ පැනවීම එතන ඒ කියන්නේ ඒක තමයි ආශ්‍රවය වෙන්නේ සමිනවා. ඔව්. එතකොට පටවිය ගතියට කියන්නේ වෙන්නේ මොකද්ද? ඒකත් එහෙමමනේ. ඔව්. පැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් පටවිය ගතිය කිව්වට දැන් ආයිත් දැන් හොඳට බලන්න තැන් දෙකක් දැනෙනවද නැද්ද? ඇතුළේ එකයි පිටේ එකයි. ඇතුළේ පිට. ඔව්. හරිද? අපි දැන් එතකොට ඇතුළ පිටේ දෙකට කැඩුවට මේක කඩන්න පුළුවන්ද ඇතුළ පිටේ? බෑ. හ්ම්. එතකොට ඇතුළ පිටේ දෙකට කැඩෙනකොට නේද අවකාශය පහළ වෙන්නේ? හ්ම්. හ්ම්. ආකාශය. ඔව්. එතකොට ආයතන ඔස්සේ මැවිච්ච. ආයතන ආයතනත් ආයේ මේ ආකාශයින්ද මේ මැවිලා තියෙන්නේ. ඒකින්ද මේක මැවුණාද මේකින්ද මේක මැවුණාද කියන්න බෑ. එතකොට ආකාශය ගැන මොකද කියන්නේ? ඒකත් එහෙමමයි. හරි. එතකොට ආකාශය ගැන ඕන්න බලනකොට එතකොට පෙන්දන විඥානීය මායාවක් කියන තැනට එනව නේද? පැහැදිලි. ඔව් ඒක තවදයක් කියන්නේ. පැහැදිලි. ආ එතකොට විඥානය ගැන මොකද කියන්නේ? අනිවාර්යයෙන්. එතකොට විඥානේ නැත කියනකොටම ආයි ආකින්චානා ඇත. එතකොට විඥානයත් ඉක්මවා යනවා. එතකොට නැත ඇත නැත කියන එතකොට ඇත කියන්නත් බෑ නැත කියන්නේ ඒව සංඥා නාසංඥා.
සිරු සංඥා ගැන එතකොට මොකද්ද කියන්නේ? සිරු සංඥා. ඔබ බලන්නේ සිරු සංඥා වලට. ඒ කියන්නේ ඒක ඒක ධාන නේද කතා කරන විදිහට දැන් ඒකට අනුව මොකද ඔය මේ මොනවාද එතකොට ඒක නේ මොනවාද ආලාර කාලා අතලාර කාලා වනේ දෝ ඒක බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයේ ගුරුවරුන්ට තිබුණා කියලා කියනවනේ එතනොත් එහාට ආව එතකොට සිදුවත් කොහොමද එතකොට සිදුවත් තාපසයාගේ තිබ්බ ගුරුවරුන්ට තිබ්බ ධාන තිබ්බ බුදුහාමුදුරන්ට Nawatin kiri. මම ඊට පස්සේ අය හෙට උදේ කියනවා මේ නෑ නෑ ඔක මේ බස් හතියක්ම ඉන්න ඕන කියලා. පන්සලේ නවතින කියලා හතිය. මොකෝ මම බණ කියන්නෙත් නෑ ආ. ඒ සති හිටය කියලා මම බණ කියන්නෙත් නෑ. ඔය අතු ගාලා ඔය වැඩ ටිකක් කරගෙන ඉන්න ගියා. ගෙදර යන්න බෑ අපේ තහනම්. මොකද පුළුවන් කමකුත් තියෙනවා දැන් දැන් මම කියන්නේ මෙහෙමයි නෑ ඔබ උඩට ගන්න පොඩ්ඩක් හොඳටද ඔය එතන පොලාන්නේ එතන පොයින්ට් එකක් තියෙනවා එතන හරි දැන් ඒකට ගීගේ ප්‍රශ්නයක් නෑ වගේ එකක් කියනවා මම ඔකට එකපාර උත්තරය දෙන්නේ නැතුව මම ওই ප්‍රශ්නේ අහන්නේ එතකොට අහනකොට මොකද්ද තියෙන්නේ එතකොට එතන පොඩි වංචනික ධර්මයක් ක්‍රියාත්මක වෙනවනේ අන්න ඒක අල්ලගන්න ඒ වංචනික ධර්මයේ අල්ලගන්න තු ඒකද වංචනික ධර්මයේ දැන් ඊට පස්සේ මම කියනවා දැන් හිට මම මේ පාත්‍රෙත් අරගෙන මම දැන් හිට යනවා කියලා මට අනුරාධපුරේ පැත්තට යනවා මාත් එක්ක යන්න කිව්වා ඊළඟ පොඩ්ඩක් බෑ ඔය පොස කොම දාලා යන්න කිව්වා දෙරුනේ හිටයි දෙයිට වල දැන් මම රදරෑ ඉන්න කියලා හිට උදේට දැන් මාත් එක යන් කියනවා අනුරාධපුරේ යන්න පර්ස් ඔක්කොම ෆෝන් ඔක්කොම පැත්තකට දාලා යන්න උදේ ආයෙ එන දවසක් ගැන කතා වෙන්නෙත් නෑ ඊළඟට පස්සේ ඉතින් ඉතින් හිඟාකම කියනොයි හිඟාකාලෙම කියනවා තවත් නවත්තන්න කැමති නෑ පිටව තොර මොකද ආයි මං ගෙදර යන දවසක් ගැන කියන්නෙත් නෑ. එතකොට අර ගීගේ සාධාරණීකරණය කරනකොට ඕවා පොඩ්ඩක් බලන්න. පැහැදිලි මම මේ කියන්නේ මං කියන්න හදන දේ තේරෙනවද මම වටේ වටෙන් කියන්නේ වෙන එකක්. නිදහස. නිදා ඊට වඩා දෙයක්. දැන් එහෙම උනම් පස්සේ පොඩ්ඩක් හිත ඉතින් ඔය ඔක කියනකොටම පොඩ නවතිනවා නේද? ආ කල්පනා කරන්න පටන් ගන්නවා නේ. ඊයක කරන්න තියෙන වැඩ අරම මේ ඉන්න පටන් ගන්නවා නේ. අරක තියෙනවා මේක තියෙනවා. ඊට පස්සේ දැන් අපි හරි දැන් එන මේක තේරුණා එහෙනම් ගෙදර හිටියත් ප්‍රශ්නයක් නැහැ වගේ එකක් එනවා නේද? මම කියන්නේ හරි ඒකත් කැඩිලා ගෙදර හිටියට ප්‍රශ්නයක් නැහැ හැබැයි. දැන් ඔතන වංචනික ධර්මයක් තියාගෙන ඉන්න හදන්නේ. ඒක තියාගෙන ඒක සාධාරණීකරණය කරලා ඉන්න හදන්නේ. ඒක වැරදි. ඒත් ගෙදරට ප්‍රශ්නයක් නැහැ කියලා ගන්නේ වංචනික ධර්මය තියාගෙනනේ. ඔව් බෙදිල්ලක් නැහැ ඒක හරි. හැබැයි දැන් මම එහෙම කියද්දි මම ඔයාට කියනවනේ එහෙනම් දැන් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් දැන් ඔයා ගෙදර යන්න ඕනේ නැහැ. මෙහෙ ඉන්න කියනවා.
ඒ තමයි ඉන්න කියනකොටම ආයේ හිතෙන් එනවනේ එකක් නවත්තන්න එකක් එනවා මං ඉන්නේ කියලා ඔව් ඇයි මං ඉන්නේ ආයේ ගෙදර තව වැඩක් තියෙනවනේ කියලා එනවනේ අන්න එතනදී ඒක අල්ලගන්න මේක තමයි පැවිද්දයි පැවිදි පැවිදි කියන්නේ මේ මේක නෙමෙයි සිවුර නෙමෙයි අනිවාර්ය අන්න සිවුර නෙමෙයි සිවුර නෙමෙයි තියෙන්නේ එතකොට සාමනවාස මේ මොනවාද යෝනිසෝ මනිසකාරය සහ ධම්මාණු තම ප්‍රතිපදාවයි දැන් අය ප්‍රශ්න තේරුණාද? ඉතින් මම මේක ලියලා දෙන්න ඔතට එන්න. ගෙන්ද මේ මොහොතේ ඉන්න කෙනා තුරට ඒක මේ ඕන දෙකට ඔට්ටු. ඔට්ටු නෙමෙයි. එතකොට බලන්න දැන් අපි මෙහෙමයි අපි අල්ලගන්න එපා. එතකොට අපේ දැන් අපි එතකොට දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට ගෙදර යන්න නැතුව අපි වෙන කොහේ හරි යනවා. වෙන ගෙදර යන්න විදිහක් නැහැ කියනකොටම පොඩක් එනවනේ ප්‍රශ්නේ තාම මේ තාම අම්මත් පොඩක් බලන්න දිනවා වයි ළමයි ගැන තාමත් හරියට වැඩ ටික කරලා නැහැ වගේ කියලා එකක් එනවනේ එතකොට ඒ වංචනික ධර්මයේ තියාගෙන gedara හිටියොත් අර සාමාන්‍ය කෙනෙකුට කිරීමක් නෙවෙන්නේ ඒ වංචනික ධර්ම තියාගෙන ආරාමෙ ඉන්නත් බෑනේ ඔව් ආරාමෙ ඉන්නත් බෑ මම මේ කියන එක තෝරගන්න මම කියන්නේ ආරාමෙ ඉන්නවත් gedara ඉන්න කියනවත් නෙමෙයි ඒ වංචනික ධර්මයේ අල්ලගන්න කියලා මම කියන්නේ පැහැදිලිද මම මේ කියන එක නැත්තම් මම ශුන්්‍යතාවය තෝරගත්තයි ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කියලා අරම ඉන්නකොට අර වංචනික ධර්මයේ වැහිලා යනවා නොදැනුවත් ආයි පිහිට අසිරීමම්ම තමයි තියෙන්නේ පැහැදිලිද අන්න ඒක අල්ලගන්නේ මම ඕක කිව්වේ වේදා මට කිව්වා වගේ බ්‍රහ්මචාරී ඒ පැවැත්ම කියන එක පැහැදිලිද ඒක අල්ලගන්න දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිසෝ මනසිකාර කියන්නේ මොකක්ද උපන්තන මානසිකාරික කිරීමනේ එතකොට මොකද උපන්තන මේ මොහොත දැන් මං කිව්වේ දැන් ඔබ පවතින බව දැනෙන්නේ එතකොට පවතින දැන තියෙන පදනම ගැන මොකද කියන්නේ තේමන දයෝනිසෝ මානසිකාරික කියන්නේ මොකද කියන්නේ වර්තමානයේ පවතින සිද්ධියද ඔක තමයි යෝනිසෝ මානසිකාරික මනසිකාරය කිව්වේ ඔව් වචන සැන දේශනාවදී ප්‍රකාශ කරා පැහැදිලි කරලා තිබුණා ඒක මනසිකාරය කියන්නේ මේ උපන් තැන මනසිකාරය කියන්නේ දැන් ඇත්තටම මේ මේක ඔක වචන වලින් අයින් කරොත් මේ දැන් ඔබ පවතින බව උපන් බව ලෝකය පවතින බව දැනගන්න ඕනේ ඒ දැනගෙන තියෙන යථාර්ථය තෝරගන්නේ මෙච්චර ඒ යථා ස්වභාවය තෝරගන්නේ ඒක මොකද්ද ඒක කියලා තමයි තෝරගන්නේ. ඒකම තමයි මම දැන් මේ කතා කරපු එකම තමයි යෝනිසු මනසිකාරය කියලා කියන්නේ. ධම්ම ප්‍රතිපදාවේ ධම්ම කියන්නේ මේ අර අනුධම්ම කියන්නේ අලුතෙන් ඇති වෙන. අනුත් අලුතෙන්නේ. අලුතෙන් දීවනේ. තේරුම් ගන්න බෑ ධම්ම අනුධම්ම ප්‍රතිපදාවේ. දැන් හේතුවකින් තොරව ඵලය හට ගන්නවද? ඵලයෙන් තොරව හේතුව පවතිනවද? නැහැ. අර ඔක්කොම මේ වචන තියෙන්නේ මේ අතරමඟක් විතරයි යා. අපිට මොකක් කරේ බෑ මේ තේරුම් ගන්න මේ ඇච්චරයි. දැන් මම හිතන්නකෝ ඔබ හීනයක් දැකදක ඉන්නවා කියලා. හීනෙම්ම කෙනෙක් එනවා. හීනෙම්ම කෙනෙක් ඇවිල්ලා මේක ඔබ දකින්නේ හීනයක් කියලා විස්තර කරනවා. ඔබ දකින්නේ හීනයක් කියන එක විස්තර කරන්න ගන්නෙ මොනවාද? හීනේ තියෙන ඇතුළෙම දේවල්නේ. හරිද? එතකොට ඒවා මොනවාද ඇත්තටම? හීනෙම තමයි. එක තෝරගන්නේ. පැහැදිලි. මේ එතකොට මේ සම්පූර්ණ මේ ධර්මයේම අයිති වෙන්නේ කොතනටද කියන එක තෝරගන්න ඕනේ එතකොට. එතකොට නැත්නම් අර ඔබ අර වචන ඇතුළේ හිර වෙනවා. ඒ වචන ඇත්ත කරගන්නවා. එතකොට දර්ශනාන්ත මේක ප්‍රත්‍යක්ෂ වෙන්න නම් බණ ටික අහන්න. ඔබට බණ ටික අහනකොට ඔබට ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒක අහලා මේක නේද එකපාරක් ඕක ඇහුවට තේරෙන්නේ නැහැ. දැන් මේ මාත්‍යට දැන් ඔය හතරවෙනි දවසේ ඇවිල්ලානේ අද ආලෝකයක් පහළ වුණා කියලා කිව්වේ. හරි. දැන් ඔක දැන් මට තේරෙනවා තාම මහත්තයට තේරෙලා නැහැ කියලා. කියන්නේ තාම කියන්නේ දැන් ටිකක් කලින්ට වඩා ලිහිලා තියෙන්නේ. හැබැයි තව ලියෙන්න තියෙනවා. ඒක නේද දේශනාගියෝ කියන කල්පනා විශ්වාසය ඒක ලියනකන් ඒ ලියනකන් ඔය ආය අර දැන් මේ අදගත්තු මේ අවබෝධිත එක ආය අර පරණ දෙකේ පොදේශන අපට අහලා බලන්න ඔය මම දේශනා තුන් සැරයක් විතර ඇහුවා
මොන හුවාවන්ද ඔමගන් දේශනා කළ ජනවාරි නෑ මේ මෑතකෙදි දාපු ආ ඒටි පොඩ්ඩක් අහන්න තියෙනවා ෆෝන් එකේ තියෙනවා ඔව් මේ මෑතකෙදි ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා කී කරපු ඔය මං ඇති මැරුණේ කයි බුදුම මැරින්නේ කවුද ඒක තියෙනවා ඒක ඒක ඔව් එතකොට ඉදප්පච්චතාවයට උපමාවක් කොල්ලයක් දුන්නේ ඔව් ඉදප්පච්චතර ඕගතරනේ ටික ඕගතරනේ නමේ වටිනවා ඔව් ඒ ටික ඔන්න ඒ ටික පොඩ්ඩක් අහන්නකෝ ආපහු ඒ කියන්නේ YouTube එකේ ඕගතරනේ කියලා තමයි නෑ නිකම්ම නේ මේ දේශනාව මම ගෝලිකනවා කියලා ඔව් ඔය මේ මෑතකද කරපු ටිකක් අහන්න ඔව් ඌට පස්සේ කරපු ටිකක් තියෙනවා ගොඩක් ඊට පස්සේ කරපු ටිකක් තව ගැඹුරට විස්තර කරන්න තියෙනවා මේක තමයි අලුත් මේක ඔව් තමයි අලුත් නෑ නෑ ඔව් අරහන්ත ධම්ම කියලා YouTube channel එකක් තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න එනකොට ඊට පස්සේ ගැටෙන්න දේවල් පහල වෙනවා නෑ හැබැයි ඇත්තටම ඇලිලා තියෙනවා download කරපියද ඔව් YouTube එකට ගිහිල්ලා අරහන්ත ධම්ම කියන channel එකේ තියෙන අන්න ඒ ටික පොඩ්ඩක් බලන්න. අරහන්ත ධම්ම ඈ. ඔව්. අරහන්ත ධම්ම. ඒක අර ඉතින් සාකච්ඡාවක් තියෙන ධම්ම සාකච්ඡා ගීකර වැඩම කරලා හරි කාන්තා භාෂා පස්ස කරලා ඒත් මෙහෙම. අර අර ටිකක් අර භාවනා කරන්න එනවා කියලා කිව්වේ. ඒ දේශනා ටික අහන්න. එතකොට ඕක අහගෙන ඒක ඔය ටික අහගෙන යනකොට ඕක දැන් දැන් මේ අදගත්තු එකත් එක්ක පොඩ්ඩක් පැහැදිලි වෙනවා. මේ විශ්වාසය ඒක ලෝකයේ සහ දේශපාලනයේ ස්පර්ශයේ ඔකත් හොඳයි. ඔකත් හොඳයි. ඔව් මේක වෙලා තියෙන මහත්මිය මෙහෙම එකක් තියෙනවා. දැන් මටත් මේක කියන්න වෙන්නේ වචන ටිකක් අරගෙනනේ. හරිද? එතකොට මම කාලේ බොරුව පෙන්වන්න රූපේ ඇත්ත කරගන්න වෙනවනේ. පැහැදිලිද මම මේ කියන්නේ? හරිද? රූපේ බොරුව පෙන්වන්න මම කාලේ ඇත්ත කරගන්න වෙනවා. ඒක තමයි. පැහැදිලිද? මොකක් හරි එකක් එතකොට මම ගන්න වෙනවා මේ මේක කිය පැහැදිලි. එතකොට අපි ඒක අල්ලුවට පස්සේ අපි ඒක ඔස්සේ ගන්නවා. දැන් දේශනා මානකත් වෙනවා. පැහැදිලිද? කාලය ගැන හිම අහම්බන් එකක් තියෙනවා. වෙන බින්දුම සූත්‍රේ වර්තනත් ඒක හරලා හොඳටම පැහැදිලි වෙනවා. වෙන බින්දුම සූත්‍රය කියලා දෙකක් කොටස් දෙකක්. අනිත් වංශේ අර එකම ගාන ගන්න නිසා ඒකම තමයි දේශනාවට හරියට මුල්වලදී උපනිෂය එහෙම නැතුව නෙමෙයි විකී වෙනින්නේ එනකොටත් දැන් එන චිත්ත රූප ඔයගෙ න චේතනා කරණීය සූත්‍රය ගන්නකොට තේරිච්ච කෙනෙකුට හතර ඉරියව්වෙම ඉබේම වැඩෙනවා. ඒ 아무තෙන් දාගරන්න දෙයක් නැහැ. හරිද? එයාට දැන් මේ දැන් රෝ කිව්ව එක මහත කෙලින්ම අරූප දැහන් වලටත් යන්න පුළුවන්. හරිද? එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ මුලදීම මේක එනකොට කෙනෙකුට එනකොට සමහර විට අර වටයක් ගහලා එනවා. මම ඒවා එකක්වත් හොඳයි හෝ නරකයි හෝ දෙකම එකක්වත් කියන්නේ නැහැ. ජනරල් මම ගානනේ යන්න ඕනේ හැමතැනම ගිහිලා. මාර්ගඵල කියන එක මොකක්ද එතකොට මේ මේ ඒක කියන්නේ මොකද්ද? මාර්ගඵල සත්පුදාගාමි කියන අනාගාමි කියන. දැන් මොකද හිතන්නේ? දැන් මේක ඇත්තටම මොකක්ද? තවත් අර මේ මේ තව වචන ටිකක් ගල්පලා දීලා තියෙන ඔක්කොට මෙයා කරන්නේ. දැන් තේරෙනවනේ ඒක මොකද්ද කියන්නේ බස් ස්ටෑන්ඩ් තමයි ඔක්කොම ඔව් ඒකනේ ඒවත් ඔය බස් ස්ටෑන්ඩ් අර වගේ බස් හෝල් තමයි අතර තමයි තියෙන්නේ ඒසී කරපුවා තියෙනවා ඉස්සල්ලාම අරපුවා අමාරු යන්නේ පැහැදිලිද ඒවා ඔක්කොම තියෙන්නේ මේ මේ අම්තාත් දුරකට මේකට තේරෙනකන් ගෙනකොට විතරයි ඒක තමයි මම ඇහුවේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ කාටද පැහැදිලිද? ඒක තෝරගන්න තේරිච්ච කෙනා දන්නවා. හැබැයි යා අනිත් කෙනාට නොතේරිච්ච කෙනාට කමන්නේ. එතකොට යාට ඒ ඉස්සලා රූප සංඥාවක් අල්ලගෙනම තමයි එන්නේ. රූප සංඥාවක් අල්ලගෙන තමයි එන්නේ. එතකොට රූප සංඥාව අල්ලගෙන යනකොට ඊට පස්සේ රූපේ කඩලා දානවා. සන්නාස මේ පොඩි ප්‍රශ්නයක් ගන්න මේ. අපිට ජීවිතේ පොඩි ගැටක් ගන්න. සන්නාස මේ පොඩ පෞද්ගල ජීවිතේ පොඩ සතුට දැනගන්න ඒක අපිට පොඩ ආදේශ කරගෙන අපිට ඒ වගේ පෞද්ගල ජීවිතය ගැන ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? ඇයි උපමා මේ විදිහට පැවිදින්න අදහස් කරේ? ඔව් උපමා කතාවකින් ඒක විශ්ල කරන්නම්කෝ. හරිද?
එතකොට සිද්ධියක් වුණාද පැවිදි වෙන්නේ එහෙම නෑ ඒක මම උපමා කතාවකින් කියන්නම්කෝ ඔබ ඔබ බෞද්ධික ජීවිතය ගත කරන්න ඕනි ක්‍රමයට මම මේ උපමා කතාව කියන්නම් මේක මේ හොඳ ලස්සන කතාවක් තියෙනවා මේක දාන්නට වෙලා තියෙනවා හරි එතකොට දැන් මෙන්න මෙහෙම මෙහෙම ගමුකෝ හරිද දැන් ඕක එක කතාවක් තියෙනවා මේ මෙන්න මේ කතාවේ මහ ගැඹුරක් තියෙනවා මේ කතාවෙන් ඔබට සියල්ලම තෝරගන්න පුළුවන් මේ කතාව තුල හරිද ඒ කියන්නේ ගොවියෙක් හිටියා. හරි මේ ගොවියා ඉරු ගවන ගොවියෙක්. හරිද? මේ ඉරු ගවන ගොවියා තමයි හැම අවුරුද්දෙම හොඳම ගොවියා විදිහට තේරුණේ. මොකද මේ ගොවියා ළඟලු හැම අවුරුද්දෙම තියෙන හොඳම ඉරුඟු අංගාව තිබුණේ. ඒක රටේ තියෙන හොඳම ඉරුඟු තියෙන මේ ගොවියා ළඟ. හරිද? හැම අවුරුද්දෙම මේ ගොවියා ළඟ තමයි රටේ තියෙන හොඳම ඉරුඟු තියෙන්නේ. ඒ කියන්නේ ඉරුඟු ගැන තරගයක් තියෙනකොට මේ ගොවියා ළඟ තමයි හොඳම ඉරුඟු. ඉතින් දැන් මේ ඉරුගු කියන එක ඔබ ඕන එකක් දාගන්න මේක උපමාවට මේ මම ගන්න මේ කතාව. එතකොට දැන් මේ ඉරුගු ගැන මෙහෙම කතාව යනකොට මොකද වෙන්නේ? මේ දැන් මේ හැම අවුරුද්දෙම මෙයානේ පළවෙනියා වෙන්නේ. එක්තරා මාධ්‍යවේදියෙක්ට උනනවා මේක රහස හොයාගන්න. එතකොට මේ මාධ්‍යවේදියා ගියාලු අර ගොවිය හොයාගෙන ගියල්ලා මේ මොකද ඔබේ රහස කියලා. මම නම් ඉතින් එහෙම රහසක් කියලා එකක් දන්නේ නැහැ කිව්වා. ඉතින් මොකද ඔබ වෙන විශේෂ දෙයක් කරනවද කියලා. එයිති මම මෙහෙම එකක් නම් කරනවා. මම මොකක් හරි හොයාගන්න හොඳ වර්ගයක් තියෙනවා නේද? හොඳ ඇට జాතියක් තියෙනවා නේද? මගේ ළඟ තියෙන ඔට හොඳම ඇට జాතිය මම ඉස්ලාම කරන්නේ අවුරුද්දේ ඉස්ලාම කරන්නේ වගා කරන්න කලින් මගේ ළඟ තියෙන හොඳම ඇට జాතිය මම හදලා මගේ වටේ තියෙන හැම කුඹුරක් තියෙන හැම වගා බිමක් තියෙන හැමෝටම මේ ඇට జాති ටික බෙදලා දෙනවා. වගා කරගන්න. ඒගොල්ලන්ට බෙදලා දෙනවා. ඒ ඊට පස්සේ තමයි මම වගා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මාධ්‍යවේදියා ඇහුවලු ඔබ එතකොට හරි ප්‍රශ්නයක් නේ. එතකොට දැන් ඔබට කවදා හොඳම ගෞවිය වෙන්න බෑනේ එතකොට. ඇයි දැන් ඔබේ ළඟ තියෙන හොඳම ඇට జాති ටික ඔබ හැම වෙලාවෙම මේ වටේ ඉන්න අයට බෙදෙනවා. හදා බෙදෙනවා. හරි. එතකොට දැන් ඒ වටේට එහෙම බෙදෙනකොට ඔබට කවදාත් හොඳ ගොවියෙක් වෙන්න බෑනේ කියන්නේ. ඔබේ එක පළවෙනියා වෙන්න බෑනේ කියන්නේ. ඉතින් ඒක හින්දාමයි මම පළවෙනියා වෙන්නේ කියන්නේ. ඒක තමයි යා කරන එකම දේ. අමුතුවෙන් වගාව හොඳ කරන්න කියලා මුකුත් කරන්නේ නැහැ. එයා කරන්නේ හැමදාම එයාට තියෙන හොඳම ඇට జాති ටික එයා වටේට බෙදෙනවා මේ වගේ. ඒක දැන් පොඩ්ඩක් බලන්න කියන්න. ඔක ඇතුළේ සම්පූර්ණ කතාවම තියෙනවා. තේරුණාද මේ කතාව උපම කතාව? තේරුණා. ඒක තේරුණා. නමුත් මම දැක්කානේ දේශනාදේව දරුවම වයින් කරාය. අර කතාව තේරුන්නේ නැහැ කම මහත්තයා. ඕක තමයි බෝධිසත්ව චර්යාව කියන්නේ. හැම වෙලාවම දැන් අර ගොවියා තමන්ගේ එක ගැන හිතුවා නම් මොකද වෙන්නේ? එතකොට මොකද කියන්නේ? එයා බීජ බෙදෙනවද වටේට? එතකොට වැට කඩුළු ගහගෙන ඔක්කොම කරගෙන එයා තමන්ගේ එකනේ පරික්ෂම් කරන්නේ. එතකොට වටේ ඉන්න ගොවීන් ළඟ හොඳ බීජ තියෙනවද? ඒගොල්ලෝ ළඟ තියෙන හොඳ බීජද වල් බීජද? වල් බීජනේ. එතකොට වටේ තියෙන වගා බිම් ටික සවුත් වෙනකොට මැද එක මොකද වෙන්නේ? එතකොට මැද එක ඉබේම සවුත් වෙනව නේද? හැබැයි එයා උත්සාහ කරේ තමන්ගේ බිම සරුසාර කරන්නද වටේ බිම් ටික සරුසාර කරන්න. එතකොට වටේ බිම් ටික සරුසාර කරන්න උත්සාහ කරනකොට වටේ තියෙන හොඳ බීජ නම් මැද්දේ ඉබේම ඊටත් වඩා හොඳ එකක් වෙනවද නැද්ද? ඒක හොඳ සරසාර බීජයක් හැදෙනව නේද? ඊට වඩා හොඳ බීජයක් හැදෙන්න ඕනේ නැහැ. තමන් එක හොයාගෙන යන්න ඕනේ නැහැනේ. අන්න ඕක තමයි බෝධිසත්ව චර්යාව කියන්නේ. ඉස්සෙල්ලා මේ තමන් නිවන් දකින්න මේ දඟලන දැකලින් පොඩ්ඩක් පැත්තක තියලා වටේ කුඹුරු ටික සරසාර කරවන්න හදන්න. එතකොට ඉබේම තමන්ට අර දෙයි ධර්මතාවය ගලාගෙන යනවා. ඒ කියන්නේ අර විරුද්ධපත්තර කරන්න කියලා. කියන එකට විරුද්ධපත්තර. ඒ මෙතන හැම වෙලාවෙම මේ මමත්වයත් එක්කම තමයි ගැලවෙන්න හදන්නේ මමත්වයත් එක්කම.
ඒකතර වංචනික ධර්මයක් වගේ නේ. ඔව්. මමත්යත් එක්කම. අන්න ඒක එනකොට මේ වෙනවා. මම කියන්නේ ඕගලන්ට මට දෙන්න තියෙන තනිවිඩේ තමයි ඒක. ඒක මේ බෝධිසත්ත්ව චර්යාවේ ඉන්නේ. බෝධිසත්ත්ව චර්යාවේ ඉන්නකොට ඉබේම එනවා. දැසන දැන් මගේ ජීවිතය ගත්තොත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනවා ගා වෙලා ජීවිතෙන් ඉවසලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියන්නේ නැහැ මං කියන්නේ. ඔව් හරි හරි. හරි හරි ප්‍රශ්නයක් කරන්නේ. සම්මතයෙන් කරන දේවල් තියෙනවානේ. එතක කරා මේක. සම්මතයෙන් කරන දැන් බැදි ටියක් තියෙනවානේ. එහෙනම්. නවත් පැවිදි වෙන තමයි ගොඩක්ම පොඩි ගායනාම ධර්මයේ පොඩි ගුරුකුත් තියෙනවා. කවුරු කියලාද අපේ පවුලක් ඒ ඔයා ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක නිවායාසයෙන් වෙන ඉඳදී බලන්න. මම දැන් ගොඩක් තැන් වල ගියද ආරන්නේ වල මියා. ඕක නිවායාසය කියන්නේ මම හත්තේ මහාන වෙන්නේ බා මේක ඇවිල්ලා මහා මීතර මෙතන මහත්ය දන්නේ නැහැ මේක. මෙතන අපි ඥා දැන් මුළු පැවිදුණාන් දැන් ඉන්නවා. මෙතන තියෙන වෙන කතන්දර ඔහොම ඉඳලා ඕක ඔහොම කරගෙන යන්නේ කියලා. ඔය තමයි මම දැන් මේ දැන් මගේ දැන් ගලක් කරගෙන වලද? හරි ජීව කියන්නේ නැහොතර මට තාම මෙතන ඇයි මතක තියාගන්න තමන්ගේ කවුරු හරි මැරුණා නැත්නම් තමන්ට මොකක් හරි අලාභාණයක් වුණා එහෙම කියලා කවදාකවත් සාස්ත්‍රයට එන්නේපා ඒවට ආවගාලික ඔයාලට අර මැරුණ එක්කනාගේ මතකයේ ඈත් වෙනකොට ඔයා කල්පනා කරන මම මොකටද මේ සාස්ත්‍රයට අපරාධික නන්නේ මේක નિરાයාසයෙන් වෙන්න ඕනේ නෑ ඔය සිද්ධිද අර ඕක තරණය වගේ ළඟදීච්චි වගේ දැන් මිට අවුරුදු 10කට හරි විතර ඒක තාම මහත්තය ඔයා මහත්තයර ඔය ප්‍රශ්නේ එන්නේ නෑ මං කියපේක තේරුණා හත්තේ මහත්තය මෙච්චර කතා කරේ මහත්තය මමත් ඒක එතනත් ආයි තියෙන මොකක්ද එතනත් තියෙන ආයි තව ඒකම තමයි නිවන වහන්නේ ඔව් ඒකම තමයි නිවන වහන තැන ඔය හොඳට ආයි මම කියන්නේ මේක අර මේ මාත අර මේ අලුත් තියෙන දේශනා ටික පොඩක් ආයි නැවත නැවත අහන්න නැත්නම් ආයි මේ දැන් ආයි මං සමහරට අබනී විදත් මේ වගේ කතා කරලා කට්ටිය ආයි පොඩක් ආයි එන්නේ කතා කරනකොට ඇවිල්ලා ආයි ආයි අහන්න මොකද දැන් එකපාර මේක තේරෙන්නේ නැහැ කියලා මටත් තේරෙනවා මේ ගැන පොයි දවසේ සාකච්ඡා කරනවා ආ මේ දැන් මේ පොයි දවසේ එකක් තියෙන. කර පුළුවන් නම් එන්න. මේ පොය දවස් උදේ යට. ඒ කියන්නේ ටිකක් ඕක යන්න. ඔය පැවිදි වෙනවා හරි ගීගේ ඉන්නවා හරි ඔය මොකක්වත් ඔක්කොම පොඩ පැත්තකට දාලා ඒ ඔක්කොම පොඩ පැත්තකට දාලා ටිකක් ඕක යන්න යන්න හරි. ඔයා ඉස්සර හිටපු එකට සාපේක්ෂව බෑක් බලන්න හටින් බලන්න. දැන් මෙතනට සාපේක්ෂව ඉදිරියට ඕම යන්න. මේක નિરાයාසයෙන් යන්න. ඔයා දැන් බලන්න මේ කොහේ හරි තියෙන ගන්නේ දලාගෙන වතුර සරට යන්නේ කතා කරන්න යන්නේ ඔක ඔච්චර කතා කරන්න දෙයක්වත් නැහැ දැන් තේරිච්ච කෙනා දන්නවා වෙන දේ දිහා ඔය ඉන්නේ ඔය හැබැයි දැන් තේරිච්ච නැති කෙනාට ගමනක් තියෙනවද නැද්ද කරන්න වඩන්න දේවල් ඔක්කොම තියෙනවා අපි හිත යන පැත්ත බලලා කියම හරි වෙනවා එහාට යනම හිතට කියනවා ඔව් මම ඒක කියන්නේ නැහැ මේ දෙන්නේ වචන ටික එක මොහොතකද කෙනෙකුට මේක තේරෙනවා තේරිච්ච කෙනාට ආයෙ එතනින් හරි මුකුත්ම නැහැ කරන්න කියලා දෙයක් නැහැ හැබැයි එතනින් එනකන් තම දැන් මහතර කරන්න දේවල් ටිකක් තියෙනවානේ මම දන්නේ කරන්න දේවල් ටිකක් තියෙනවා නම පැවිදි වෙන එක ගීගේ ඉන්න එක භාවනා කරන පොඩ්ඩක් පැත්තට දාලා පොඩ්ඩක් මා කෙරේ විශ්වාසයෙන් දැන් මම මොකක් හරි එකක් කියන්න හදනවා කියලා තේරෙනවනේ මහත් මා කෙරේ විශ්වාසයෙන් හරි ඒ පුද්ගල ස්වභාවයෙන් හරි විශ්වාසය තියාගෙන පොඩ්ඩක් මේ ටික මේ බණ ටික පොඩ්ඩක් දිගට ෆලෝ කරගෙන ඉන්න ඒක තමයි කනකොට ඔහම තේරෙනවා ඔව් ඒක ප්‍රයෝජනෙ ගන්න ගොඩක්ම ඔය පැත්ත නේද දේශන අහන එකම තමයි ගොඩක්ම කරන්නේ ඒ තැන් වලට යනවා ස්වයිනාදේ දේශන අහම්බේ කොහොම හරි Facebook එකේ කියලා YouTube එකේ කියලා තමයි කියන්නේ අහම්බෙන් ඇවිල්ලා ඔහොම තමයි මේක තමයි මුතු බණක් කියලා ඊට පස්සේ මේ ස්ථාන 12ක් ඇදී ස්ථාන වටිනකමක් කරනවා අපි අර ඕනම දෙයකට හේතු බලවා දෙන්න කියලා නේ ඒකයි වාටේ 12ක් ඇදී ඊට පස්සේ මම ටිකට මහන්න ගත්තා දවසම මහන්න ගත්තා ඔක්කොම තාත්තා කියන එක එක දේවල් අපි කියනවා ඔක ඔය තව ටිකක් කොහොම යනකොට මහත්තයෝ ඔක තේරෙන්න පටන් ගනී එන මම මම කියන්නේ නෑ මෙහෙම එකපාර එහෙම තේරෙන්නවන්නේ දෙයනේ මේ බුදුහාඳුර මේ දැන් මෙහෙම අරන් කිව්වේ ඇයි මේ ප්‍රමාණය ඇයි මෙහෙම අරන් කිව්වේ ඉතර හුවේ දැන් මේ නියපිටට මෙහෙම අරගෙන වැලි ටික අරගෙන කිව්වේ ඇයි දැන් තේරෙන දැන් මේ ආයෙත් ඒ හේතුවක් තියෙනවා මහ පොළොව ප්‍රමාණයට තේරෙන්නේ නෑ මිත්‍යෙක් ඒක ඒක තේ ඒක තේ ඒක හොඳට තෝරගන්න එහෙම තෝරගෙන අර දැන් මං අර කිව්වා අර අඩු ගානේ අර අංශු මාත්‍රකාර විශ්වාස මාත්‍රයක් තියෙනවා නම් අඩු ගානේ මහත්තර තේරෙනවා දැන් මොකක් හරි ටිකක් එහා ගිය එකක් කියන්න හදනවා කියලා තේරෙනවනේ දැන් ඒ ටික මට පෙළ ගැහිලා ගන්න එනවා තාම තේරෙන්නේ නැහැ ඒක අර මේ
මහත්තයා කාර්යචනා කරලා කරන්න ඕනේ. තම තේරෙන්නේ. ඒකයි ඔය අහන ප්‍රශ්න වලින් මට තේරෙනවා තම තේරෙන්නේ කියන්නේ. මම දැන් අඳුර දුෂ්ටි කතාවෙන් කියන්න මම දැන් වහන්සේම තමයි කියන්නේ. නෑ නෑ එහෙම ඕනේ. සූත්‍රය දැන් මේ කලින්ට වඩා දැන් රූපේ ගැන ටිකක් තේරුණානේ. දැන් මේ දැනෙන්නගෙන. ඉතින් මම කියන්නේ ඕක ඔතනින් මේ මේ නවතින්න එපා. ආයෙක පොඩ්ඩක් යන්න. තව වටයක් යන්න. එක තැනකදී තේරෙනවා. හරි. කියලා තේරෙනවා. ඒකම තමයි අර වාසික වල යන්න කියමේ මතය ප්‍රතිපදාව වෙන්නේ. ඒක එකක පිට ඒකම කරගෙන අර කිව්ව වාසික වල අර අර මම මතක රේෂරාවදි කියනවා මේ මේක QI කියලා අතාරින්නම මේකේ පොඩ්ඩක් ඒකට උනන්දුවක් තියෙනවා. අතාරින්න තුලන්දු වෙන්න ඕනේ කියලා. ඔව්. මේක හදන වඩුවා. ඒ කියන්නේ වීරය නැති කරන්නත් වීරයක් තියෙනවා. හරියටම හරිය. අන්න ඒක තමයි ඒක වාසි. ඒක තමයි පුදුම ලස්සනම වචන. වීරය නැති කරන්නේ වීරයක් තියෙනවා. මොකද වීරයේ සසර වහනවද නැද්ද? මේ නිවන වහනවද නැද්ද? නිවන වහනවා. මේ දැන් තියෙන නිවන දැන් තියෙන නිවන අර වහනවා. හැබැයි ඒකම තමයි. හැබැයි ඒ වීරය තියෙන්න ඕනේ. අර වීරය ගැන අර තමයි. ආරණ වල කැලවල් වල කැලවල් වෙන හාමුදුරු වයාගෙන ගිහින්. ඒක ඒක කෙත්තු බලනවා. ඒක තමයි රණ දේශනාත් තියෙන්නේ. ඊයේ පොල් කසනාට තනහාගත්තේ. ඒ උන්නාන්සේලා දුරුවන කමක් නෙමෙයි. නෑ නෑ. ඔයාගේ තියෙන දුරුවනකම. ඔයාට ඒක දුකහ ගන්න බැහැ. හැබැයි හාමුදුරු කෙනෙක්ට වැරද්දක් කියන්නේ නෑ. ඒවත් මට මේ මේක තේරුම් ගන්න ඒවත් මට එක වෙලා තමයි මෙතෙන් වැටුනේ හරි වැරදි දෘෂ්ටිගත වෙන්න දෘෂ්ටිගත වෙන්න නරකයි වර්ගීකරණ නරකයි ඕනකට නම් හිතවත්කම් පා ගන්න ඒක තමයි මොකුලා ඔතන තමයි වඩුව නෑ මම හොයක ඔබ දැක්කන නම් මම මෙතන වැටුනේ අන්නේ දැන් ඔයාලා මම තොප තිටුව ඒ හදන්නම දාන නේද ඒක තමතුලිම නම් නේද ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ සත්‍ය කියලා අරුණා සල් දානට අපි දානට පොඩි සුවපත් වේවා සිරිදු කිනිදාස සුවපත් වේවා සිරිදු කිනිදාස.